දඬනීති සංග්‍රහයට 1883 තරම් ඉතා ඈත කාලයකදී එක්වන 479 වන වගන්තිය 2002 අංක 12 දරන සංශෝධිත පනතෙන් ඉතිහාසයට එක් කරන වචනයක් තිබෙනවා. ඒ සාපරාදී අපහාස නීති. නමුත් අතීත කාමීත්වය ඉස්මතු වෙලා ද අනාගතය පිළිබඳව ගෝත්‍රිකවාදී හැඟීමෙන් යුතු ඇතැම් අය පෑනට සහ මයික්‍රෝෆෝනයට ඉදිරියෙන් විලංගුවක පින්තූරයක් පෙන්වන්නට උත්සාහ දරමින් සිටින දවසක අපි කතා කරමු මාධ්‍ය වේදියා සහ මාධ්‍ය පිළිබඳව. කලකදී රහවෙන කලකදී වහවෙන මාධ්‍ය. අපේ තේමාව වන්නේ පුවත් නඩු විධාන සහ දඬුවම්. අපි මේ විෂය පිළිබඳ ප්‍රාමාණික වියතුන් පස් දෙනෙකුට අද අලුත් පාර්ලිමේන්තුවේ අසුන් පනවා තිබෙනවා. අපි මුලින්ම නීතිඥ සංගම් ජාතික එකමුතුවේ සභාපති නීතිඥ මනෝජ් කමගේ මහතාව ආයුබෝවන් කියා පිළිගන්නවා. මාධ්‍යවේදී රසික ජයකුඩි මහතාණෙනි ඔබතුමා අපි ආයුබෝවන් කියා පිළිගන්නවා. ඒ වගේම මාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතාණෙනි ඔබටත් ආයුබෝවන්. ඒ වගේම නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා අපි තවත් කොටසක් එකතු කරනවා නම් මේ විෂයටම අදාළ නිසා හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සහ ඔන්නම් වර්තමාන අගමැතිතුමාගේ උපදේශක කියලා කියන්න. අපි සුදර්ශන ගුණවර්ධන මහතාවත් ආයුබෝවන් කියා පිළිගනු ලබනවා. දි අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ශමේන්ද්‍ර ෆර්නෑන්ඩෝ මහත්මයාවත් අපි ඉතාමත් ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි මනෝජ් කමගේ මහතාගෙන් ප්‍රවේශයක් බලාපොරොත්තු වෙනවා. අපි ඉතිහාසයේ පුරාවටම නිදහසෙන් පසු විවිධ ආණ්ඩු විසින් මාධ්‍ය ආණ්ඩු මට්ටු කරන්නට නීති අනපනත් කෙටුම්පත් ගෙනාපු අවස්ථා තිබෙනවා. එහි කූට ප්‍රාප්තියක් විදිහට වර්තමානයේ ඇතැම් සිදුවීම් ඔබ නිරීක්ෂණය කරනවද? එහෙම නැත්නම් මේක සාමාන්‍ය සුපුරුදු කෝන්තරයක් පිළිබඳව කතාවක්ද? මං හිතන්නේ සාමාන්‍යයෙන් අපි ලෝකයේ දකින දේ තමයි මේ ලෝකේ හැමදාම ඉස්සරහට යනවා. ලෝකේ ආපස්සට යමක් නැහැනේ. පුද්ගල නිදහස දිහා බැලුවම පුද්ගල නිදහසත් ඉස්සරහට යනවා. දැන් එදා පුවත්පත්තර සීමා වෙච්ච නිදහස අද අන්තර්ජාලය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පාවිච්චි වෙනවා. හැබැයි අවාසනාවකට අපේ රට යන්නේ ඕකේ අනිත් පැත්තට. දැන් මේ අපේ රට යන්නේ අපි 21 වෙනි සියවසෙන් ඉස්සරහට යනවා නෙමෙයි, අපි 21 වෙනි සියවසෙන් ආපස්සට යන ස්වභාවයක් අපිට දක්නට ලැබෙනවා. දැන් මේ ඔබ කතා කර මාධ්‍ය නිදහස ගැන අපිට ආයි කතා කරන්න වෙලා තියෙන්නේ ඇයි? මේකට මොකද්ද මේ හේතුව කියලා අපි මුලින්ම බලන්න ඕන. දැන් සුපුරුදු මේ සුප්‍රසිද්ධ ඉතිහාසයේ සිදුවෙච්ච දරුණුතම ඛේදවාචකය පාස්කු ප්‍රහාරය සිදු වුණාන් පස්සේ අපි දැක්කා මේ රටේ අමුතුම මාවතකට මේ රට ගමන් කරන්න පටන් ගත්තා. දැන් මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා මම මතක් කරන්න කැමති 2001 සැප්තැම්බර් 11 අපි දන්නවා ලෝකෙම විමතියටපත් වෙච්ච ඇමරිකාවට අල්කයිඩා ප්‍රහාරයක් එල්ල වුණාම ඇමරිකානු ජනාධිපති එවකට සිටි ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් මහතා කරපු දේ තමයි එතුමා ඒ වැරද්ද සිදුුනේ කොහොමද කියලා හෙව්වා මිසක් වැරද්ද පෙන්වා දුන් පාර්ශ්වයන්ට දඬුවම් කරන්න ගියේ නැහැ. හැබැයි අපේ රටේ දැන් හරි අපූරු කාරණයක් සිද්ධ වෙනවා. මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පාස්කු ප්‍රහාරය සිද්ධ වීම සඳහා වැරදිකාරයෝ කවුද, වගකීම් කවුද කියලා හොයනවා වෙනුවට දැන් අපිට දකින්නට ලැබෙනවා මේවා හෙළිදරව් කර මාධ්‍ය, සත්‍ය ජනතාවට හෙළිදරව් කර මාධ්‍ය, සමාජ මාධ්‍ය, මේ සියල්ල දැඩි ලෙස දඩයම් කිරීමකට ලක් වෙනවා. මේක ඉතාමත් අභාග්‍ය සම්පන්න කාරණයක්. අපි දන්නවා 2015දී මෙම යහපාලන රජයේ බලයට පත් වෙන්නේ මේ රටේ තරුණ ජනතාවට, මේ රටේ අනුකු සියලු දෙනාට රාජපක්ෂ රෙජිමය කියන වචනේ පාවිච්චි කරලා බරපතල භීතිකාවක් මැත්තේ බොහෝ නිදහසක් ලබා දෙන රාජ්‍යයක් නිර්මාණය කරනවා වගේ සිහින රාජ්‍යයක බලාපොරොත්තු ලබා දීලා ෆ්‍රී වයිෆයි, Google බැලුන් මගින් වයිෆයි, මේ වගේ බොහොම සුන්දර වචන කීපයක් පාවිච්චි කරා ඒ වෙනකොට. හැබැයි දැන් අලුතෙන් උදා වෙලා තියෙන තත්ත්වය තමයි ෆ්‍රී වයිෆයි, Google වයිෆයි කෙසේ වෙතත් දැන් සල්ලි දීලවත් සමාජ මාධ්‍ය ජාලවලට ගිහිල්ලා තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමේ අයිතිය මේ රටේ ජනතාවට නැති වීගෙන යනවා. ඒ වගේ මේ රටේ පුවත්පත්වලට සත්‍ය හෙළි කිරීමේ නිදහස නැති වීගෙන යනවා. බොහොම කනගාටුදායකයි ආසන්නම සිදුවීමක් අපි උදාහරණයට ගත්තොත් අර මොහොමඩ් ෂාපි කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් දිවයින පුවත්පත් මුල්වට හෙළිදරව් කරාම අපි දැක්ක පාර්ලිමේන්තුවේ මොනවද කතා වුණේ කියලා. අර හෙළිදරව් කර මාධ්‍යවේදියා වගේ නේද දඬුකදේ ගහන තමයි ඔවුන් කතා කරේ. ඔවුන් බැලුවේ නැහැ මේව වරදවල් ලෝවේ සිද්ධ වෙලා තියෙනවද, මේක ඇත්තක්ද, මොකද්ද මේකේ මේ සත්‍ය ස්වභාවය. ඒක නෙමෙයි හොයන්න ගත්තේ. අපි දැක්ක අර
දැන් මේ ගේන්න හදන අලුත් නීති රීති ටික දිහා බැලුවම මේ නීති රීති ටික තිබ්බනම් මං හිතන්නේ එදා දිවයින පුවත්පත් මාධ්‍යවේදීව පුවත්පත පළ කරලා ඒ පුවත පළ කරලා ඊට පහුවෙන්ද ඉඳන් ඔහු සිරගත වෙන්න සිද්ධ වෙනවා. හැබැයි එහෙම සිරගත වුණා නම් මහා ජාතික අපරාධයක් වැළලියන්න ඉඩ තියෙනවා. හැබැයි මේකේ කනගාටුවට කාරණය දැන් අපි දැක්ක දැන් පහුගිය දවස්වල මේක මේ සිද්ධ වුණු අහල පහලම ඉක්මනටම 2019 6යි 4 වෙනිදෙන්න රැස්වුණු කැබිනට් මණ්ඩලය තීරණ දෙකකට එළඹෙනවා. එක තීරණයක් තමයි මේ වෛරී සහගත ප්‍රකාශයන් සම්බන්ධයෙන් දඬ නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙනල්ලා දඬුවම් කරන්න ඕනේ කියන කාරණේ. දෙවනි කාරණේ තමයි මේ ඒවා පුවත්පත්වල ඒ කියන්නේ ජාතීන් අතර අසමගිය වර්ධනය කරන්න හෝ වෛරය ප්‍රකාශ කරන්න හෝ කියන වචනේ පාවිච්චි කරලා මේ පුවත්පත්වලටත් දඬ නීති සංග්‍රහය යටතේ දඬුවම් නියම කරන්න ඕනේ කියන කාරණේ. දැන් මේ කාරණයන් දෙකම එනකොට සංක මේ විහිළු සහගතම කාර්යයක් මම කියන්නම්. අර ශාපී වෛද්‍යවරයා යම් හේකින් වරදකාරයා වුණොත් මේ වරදට තවමත් ලංකාවේ නීතියක් නැහැ. ඔබත් නීතිඥවරයෙක් මෙතනත් නීතිඥවරයෙක් ඉන්නවා. ලංකාවේ කිසිම නීතියක් නැහැ හරියට ඔහුට දැඩි දඬුවම් ලබා දෙන්න. ඕනනම් බරපතල තුවාල අභ්‍යන්තර ඉන්ද්‍රියකට බරපතල තුවාල සිදු කිරීම යටතේ දඬුවම් කරන්න පුළුවන්. ඒකත් හරියට වෙයිද කියලා කියන්න බෑ. හැබැයි ඒ මානව සංහාරය කරපු ඒ වෛද්‍යවරයාගේ වරද සනාථ වුණොත් යම්කිසි අවස්ථාවකදී ඔහුට දඬුවම් කරන නීතියක් තාම මේ රටේ නැහැ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්ග සංහාරය කියන වරද තුල මේ වරද තියෙනවා. කිසියම් ජනවර්ගයක උපත් පාලනය කිරීමට උපක්‍රම යෙදීම කියන දේ ලෝකෙ සිද්ධ වෙච්ච දෙයක්. ඒක ජර්මනියේ හිට්ලර්ගේ කාලෙත් මේක සිද්ධ වුණා. මේක මේ අමුතු දෙයක් නෙමෙයි අපේ රට අමුතු දෙයක් වුණාට. ඉතින් මේ වර්ද ඇත්තටම ලෝකෙ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙවැනි කාරණා සියල්ල සිද්ධි සංක දැන් තියෙන බරපතලම තර්ජනයක නෙමෙයි. දැන් පුවත්පත් ගැන කතා කරන්නේ මෙතන පුවත්පත් මාධ්‍යවේදීන් මහතුරු කීප දෙනෙක් ඉන්න නිසා මම එතනින් එහාට ගිහලා මේ සමාජ මාධ්‍ය ගැන යම් වචනයක් කතා කර යුතුයි. දැන් ඉදිරියේදී සංක එනවා සයිබර් සිකියුරිටි බිල් සහ ඩේටා ප්‍රොටෙක්ෂන් බිල් කියලා 52ක්. පනත් කෙටුම්පත් දෙකක් මේ පනත් කෙටුම්පත් දෙක මා ඉදිරියේ සාකච්ඡා විතරට යනකොට මේක පෙන්වන්නම් මොනවද කරුණු කාරණා සමගින් මේ පනත් කෙටුම්පත් දෙක හරිම ලස්සන වචන වලින් බැලුවම සයිබර් ආරක්ෂණය දත්තවල ආරක්ෂණය මේ සියල්ල දිහා බැලුවම හරිම ලස්සනයි. හැබැයි කනගාටුවට කාරණේ මේ අන්තර්ගතය දිහා බැලුවම සංක සියලුම සමාජ මාධ්‍ය ජාල පාලනය කරන්න පුළුවන් ඒ වගේම මේ රටේ ජනතාවගේ තියෙන අන්තර්ජාලයේ නිදහස අහිමි කරන්නා වූ වගන්ති රාශියක් මේ පනත තුල අන්තර්ගත වෙනවා. මේ පනත ගෙනාවොත් මං හිතන්නේ මේ රටේ ජනතාවට අන්තර්ජාල නිදහස කියන දේ සම්පූර්ණයෙන් අහිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි මං බොහොම වගකීමෙන් තව ප්‍රකාශයක් කරන සංක. පසුගිය සති දෙක පුරාවට මේ රටේ මේක අහගෙන ඉන්න ගොඩක් දෙනා දන්නව ඇති. මේ රටේ රජයට ජනාධිපතිවරයා විවේචනය කර Facebook පිටු Facebook ගිනුම් හිමිකරුවන්ගේ ගිනුම් ඉතා විශාල ප්‍රමාණයක් දැන් Facebook තුලින් අතුරුදහන් වෙමින් පවතිනවා. එහෙම නැත්නම් බ්ලොක් කරමින් පවතිනවා. මේක සංවිධානාත්මකව රජය මැදිහත් වෙලා කරන කාරණයක් කියලා මම රජයට ඇඟිලි දික් කරන්න කැමතියි. මොකද හේතුව දැන් අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව සංක සයිබර් ආරක්ෂණය සඳහා පිටවපු රාජ්‍ය ආයතනයක් මුල් වෙලා Facebook ආයතනයට ලබා දෙන සාවද්‍ය තොරතුරු මත තමයි මේ විරුද්ධවාදී දඩේම සිද්ධ වෙන්නේ. ඉතින් ඉතාමත් පැහැදිලි දැන් මේ රජයට අවශ්‍ය කරන්නේ සත්‍ය වශයෙන්ම සයිබර් ආරක්ෂණයක් ගේන්න නෙමෙයි. දැන් මේක genuinely කරනවා නම් මේක බොහොම සද්භාවයෙන් කරනවා නම් අපි මේකට කැමති. හැබැයි දැන් මම ඔබට ඉදිරියේදී පෙන්වන්නම් සිංගප්පූරුවේ මේ පනත මේ ආකාරයෙන්ම තියෙනවා. හැබැයි සිංගප්පූරු පනතයි අපේ පනතයි දිහා බැලුවම මං හිතන්නේ මේක හැදුවේ මොන වගේ මිනිස්සුද කියලා හිතාගන්න අපිට බෑ. මොකද මේක ඇති සයිබර් ආරක්ෂණයක් නෑ. කොටින්ම කියනවා නම් සංක විහිළු සහගතම කාර්යය තමයි සයිබර් ආරක්ෂණ පනතේ සයිබර් ප්‍රහාරයක් කියන්නේ මොකද්ද කියලාවත් අර්ථකථනය කළා නෑ. ඉතින් හිතාගන්න පුළුවන් මේ පනත හැදුවේ මොන අරමුණකින්ද කියලා. සයිබර් ප්‍රහාරයක් ගැනවත් කියලා නැති සයිබර් ආරක්ෂණ පනතක් තමයි අපිට ලැබෙන්නේ. ඊට අමතරව ඉතා තව වැදගත් කාරණයක් තියෙනවා. දැන් අපිට තොරතුරු හෙළිදරව් වෙලා තියෙනවා ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමේ යම්කිසි දැක්මක් අනුව ඔවුන්ගේ දැනීමක් අනුව DPI කියන Deep Packet Inspection කියන තාක්ෂණය යොදාගෙන අන්තර්ජාල පරිහරණයන් කරන්නන්ගේ පෞද්ගලිකත්වයේ ඔවුන්ගේ පණිවිඩ හුවමාරුව ගැන සම්පූර්ණ දත්ත කියවන බවට යම්කිසි මේ රටේ තියෙනා වූ රාජ්‍ය ආයතන විසින් මේක බරපතල ලෙස මේ රටේ මිනිසුන්ගේ පෞද්ගලිකත්වයේ උල්ලංඝනය කිරීමක්. ඒක නිසා මං හිතන්නේ දැන් අපි ඉතිහාසයේ ඇවිල්ලා තියෙන සංක ඉතා භයානක තැනකට අපේ පුද්ගලික නිසා නිදහස සහ ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් මේ රටේ ජනතාවට ලබා දී තියෙන
භාෂණය ප්‍රකාශනය සහ අදහස් පළ කිරීමේ නිදහසේ මළගමටයි දැන් මේ අපි ලං වෙමින් තිබෙන්නේ. අපි තොරතුරු දැනගැනීමේ පනත ගැනීම සම්බන්ධයෙන් ගෞරවය තමන්ට පවරා ගන්නට උත්සාහ දරන රජයක් යටතේ තොරතුරු දැනගැනීමට තියෙන අයිතිය වළක්වලන මේ විදිහේ අනපනත් වෙනවා නම් කෙටුම්පත් වෙනවා නම් ඒක හරියි කියලා රසික ජයකොඩි මහත්මයා හිතනවා. මෙතනදී සංක දැන් රවීන්ද්‍රගේ අදහස් දැක්වීමත් එක්ක වචන දෙකක් ගැන මම අවධානය යොමු කරන්න කැමතියි. එකක් තමයි රජය සහ මාධ්‍යවේදියා. දැන් මේ පවතින වත්මන් ආණ්ඩුව ඇතුලේ අපිට ප්‍රශ්නයක් එනවා කවුද ආණ්ඩුව කියන්නේ කියන එක ගැන. දැන් අපි ආණ්ඩුව කියලා කතා කරනකොට කවුරු ගැනද මේ කතා කරන්නේ? ජනාධිපතිවරයා ගැනද? අගමැතිවරයා? මට ජනාධිපතිවරයාගේ ප්‍රකාශ වුණ සමහරලාට තියෙනවා ජනාධිපතිවරයා හිතනවා තමන් මේ ආණ්ඩුවේ පාර්ශවකාරයෙක් නෙමෙයි වගේ. අනිත් පැත්තේ නොහු ඒ කැබිනට් මණ්ඩලයේ මුලසුන හොබවනවා සහ ආණ්ඩුවේ කටයුතු වලට නායකත්වය ලබා දෙන බවක් පෙන්눔 කරනවා. අනිත් පැත්තෙන් මේ වගේ බරපතල බෙදීමක් අභ්‍යන්තරිකව තියෙන බවක් පේනවා. ඉතින් මේ නිසා විශාල සංකීර්ණතාවක් එතන මතුවලා තිබෙනවා. අනිත් පැත්තෙන් මාධ්‍යවේදියා සහ මාධ්‍ය ගැන කතා කරනකොට මාධ්‍යවේදියා කියන වචනයත් විශාල සංකීර්ණ වචනයක්. ඉතින් අපිට සරල අර්ථ නිරූපණ වලට යන්න බෑ. මම බොහොම සරල උදාහරණයක් කියන්නම්. දැන් කෙනෙක් මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද? දැන් මේ මණ්ඩපේ වාඩිලා ඉන්න මේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් හෙට දවසේ පුවත්පතකට ලිපියක් ලිව්වොත් සහ ඒ ලිපිය පුවත්පතේ පළ වුණොත් ඔහුට තමන් හඳුන්වා ගන්න පුළුවන්ද එළිය සමාජයට ගිහිල්ලා මම මාධ්‍යවේදියෙක් කියලා? ඒකට එහෙම එක ලිපියක් ලියු පමණින් යම් කෙනෙකු මාධ්‍යවේදියෙකු වෙන්නේ නැත්නම් කොච්චර ප්‍රමාණයක් ලිපි ලියන්න ඕනද මාධ්‍යවේදියෙක් විදිහට සමාජයට සමාජගත වෙන්න, සමාජය හඳුනා ගන්න? එහෙම නැත්නම් මාධ්‍ය ආයතනයක පූර්ණ කාලීනව හෝ අර්ධකාලීනව රැකියාවක් කරන්න අවශ්‍යද? එතකොට එහෙම රැකියාවක් නොකරන අය මාධ්‍යවේදී නෙවෙයිද? එතකොට අනිත් පැත්තෙන් දැන් සුදර්ශන දන්නවා හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විදිහට රජයෙන් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පත. එතකොට මේ හැඳුනුම්පත තියෙන එක්කෙනාද මාධ්‍යවේදිය කියන්නේ? මේ හැඳුනුම්පත නැති අය එතකොට මාධ්‍යවේදී නෙමෙයිද? මේ වගේ මාධ්‍යවේදියා කියන වචනය සම්බන්ධයෙන් සංකීර්ණතාවයක් තියෙනවා. එක්තරා විදිහක ව්‍යාකූලත්වයක්. මට පොඩි ඉඩක් දෙන්න. සුදර්ශන ගුණවර්ධන මහත්මයා හැඳුනුම්පත නැත්තම් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කරන හැඳුනුම්පත නැත්තම් ඔහු මාධ්‍යවේදී නෙවෙයිද? සංක එහෙම කියන්න අයිතියක් නැහැ. නමුත් රජයේ ප්‍රදේශ ජනරාල්වරයා විසින් හැඳුනුම්පත නිකුත් කිරීමෙන් කරන්නේ රජයේ හෝ වෙනත් බලධාරී ආයතනයකට අපි කියනවා මේ පුද්ගලයා පිළිගත් මාධ්‍ය ආයතනයක ඉන්න පිළිගත් මාධ්‍යවේදියෙක්. මොකද මේ හැඳුනුම්පත නිකුත් කරන්නේ ඒ මාධ්‍ය ආයතනය තමයි සහතික කරන්නේ මේ පුද්ගලයා අපේ ආයතනයේ මාධ්‍යවේදියෙක් නැත්නම් නිදහස් මාධ්‍යවේදියෙක් කියලා. මේ පිළිගත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙක් ඔහුට තමන්ගේ කටයුතු කර ගැනීම සඳහා අවශ්‍ය සහාය දෙන්න කියන තමයි කියන්නේ. නමුත් එයින් පිට කිසි කෙනෙකුට මාධ්‍යයේ නිරත වීමට තියෙන බාධාවක් නිතිමේ හෝ වෙනත් බාධාවක් නැහැ සංක. හොඳයි. හොඳයි. ඉතින් මේ සියලු දේන් සුදර්ශන පැහැදිලි වෙන්නේ මේ මාධ්‍ය කියන එක විවෘත අවකාශයක්. මේ විවෘත අවකාශයට ඕන කෙනෙකුට එන්න පුළුවන්, ඕන කෙනෙකුට මේකෙන් පිට වෙන්න පුළුවන් සහ විවිධ වෙනත් වෘත්තීන් වල නියුතු අයටත් මාධ්‍යවේදීන් විදිහට හඳුනා ගන්න පුළුවන්, සමාජගත වෙන්න පුළුවන් මේ වගේ විවෘත අවකාශයක් ගොඩනගලා තියෙනවා. එතකොට මේ විදිහේ විවෘත අවකාශයක රවීන්ද්‍ර වෘත්තීය මේ භාවයක් ගොඩනගන්න කිසියම් මන්දමක ව්‍යුහාත්මක පද්ධතියක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේ වෘත්තීයමය වශයෙන් මේ ගුණාත්මක භාවය රඳව ගන්න බෑ. එතකොට ලංකාවේ අපි දන්න ක්‍රමවේදයට අනුව මේ ව්‍යුහාත්මක පසුබිම හැදිලා තියෙන්නේ කුළුණු තුනක් උඩ. එක කුළුණක් තමයි රටේ නීතිය. එතකොට මාධ්‍යවේදියා රටේ නීතියට යටත්. මාධ්‍යවේදියට අයිතියක් නෑ රටේ නීතියක් කඩන්න. ඔහුට නීතිය විවේචනය කරන්න අයිතිය තියෙනවා. ඔහුට ඕනෑම නීතියක් විවේචනය කරන්න අයිතිය තියෙනවා. ඒ ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. නමුත් ඔහුට නීතිය කඩ කරන්න අයිතියක් නෑ. අනෙක් පැත්තෙන් ලංකාවේ අනිත් කුළුණ තමයි වෘත්තීය ආචාර ධර්ම පද්ධතිය. දැන් සාමාන්‍ය ලංකාවේ මුද්‍රිත මාධ්‍ය ගත්තම ශමින්ද්‍ර දන්නවා ඇති. ප්‍රධාන වශයෙන් අපි එතෙන්දි සලකා බලන්නේ ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් හඳුන්වා දීපු වෘත්ති ආචාර ධර්ම පද්ධතිය. හැබැයි විද්‍යුත් මාධ්‍යවලට මේ වන විටත් වෘත්ති ආචාර ධර්ම පද්ධතියක් මේයි කියන්නට එකක් නැහැ. කියන්න එකක් නැහැ. ඉතින් දැන් මාධ්‍ය මුද්‍රිත මාධ්‍යවලට වෘත්ති ආචාර ධර්ම පද්ධතිය තිබ්බට සංක දැන් කර්තෘ සංසදය කියන්නේ ප්‍රධාන පුවත්පත්වල කර්තෘවරුන්ගේ සහභාගීත්වයෙන් සැදුම්ලත් ආයතනයක්. ඒතර මේ ආයතනයක මේ එකමුතුවක්. මේ ආයතනයක් විදිහට ආයතනගත වෙලා තියෙනවා කියලා මම හිතන්නේ. මේක එක්තරා විදිහ සංසදයක් එකමුතුවක්. මේ එකමුතුව මගින් ඔවුන්ගේ පොදු එකඟතාවෙන් තමයි මේ ආචාර ධර්ම පද්ධතිය එළි දැක්වුවේ. ඒ අනුව කර්තෘ මණ්ඩලයේ සමාජිකයන් විදිහට කටයුතු කරන කර්තෘවරුන් තමන්ගේ පුවත්පත් ඔස්සේ මේ ආචාර ධර්ම පද්ධතිය ක්‍රියාවට නංවනවා කියන විශ්වාසයේ අපි ඉන්නවා. නමුත් ප්‍රායෝගිකව අපි දිනපතා පුවත්පත් බලනකොට අපිට පේන්න තියෙනවා ඒ කර්තෘ මණ්ඩලයේ නියෝජනය කරන කර්තෘවරුන්ගේ කර්තෘත්වයෙන් පළවෙන පුවත්පත් වලත් නිරන්තරයෙන් මේ ආචාර ධර්ම උල්ලංඝනය වීම සිද්ධ වෙනවා.
නමුත් ඒ සම්බන්ධයෙන් පසු විපරම් කරන්න ක්‍රියාවලියක් නැහැ. කතුරු සංසදයේ මම හිතන්නේ කටයුතු කරනවා කියලා. දැන් රවීන්ද්‍ර කතුරු වරේක් නම් පුවත්පතක රවීන්ද්‍ර ඔබේ පුවත්පතේ මෙන්න මේ විදිහේ කතුරු සංසද ආචාර්යයන් පද්ධතිය කඩවීමක් සිද්ධ වුණා. ඒකට මොකද්ද ඔබ ගන්න ක්‍රියාමාර්ග කියලා එහෙම ප්‍රශ්න කිරීමකට යා මේ ක්‍රියාවලියක් කතුරු සංසදයේ තුල තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. මම වැරදි වෙන්න පුළුවන්. මම දන්නා විදිහට එහෙම එකක් නැහැ. හැබැයි ඉන් පීලාවට පත් වෙන පාර්ශවයක් ඉන්නවා නම් පුවත්පත් කොමිසමට පැමිණිලි කරන්න පුළුවන්. ඔව් ඒක තමයි සංකාර තුන්වෙනි කුළුණ. දැන් ඔය පුවත්පත් පැමිණිලි කොමිසම සහ පුවත්පත් මණ්ඩලය වගේ ආයතන පද්ධතියක් තියෙනවා. මේ ආයතන පද්ධතියේ හරියට අර දත් නැති කොටි වගේ. කොටිත් නෙමෙයි අර දත් නැති පූස් පැටව වගේ. මේ ආයතන වලට කිසිම නෛතික වශයෙන් මැදිහත් වීමක් කිරීමේ හැකියාවක් නැහැ. මේක අර සමත මණ්ඩල වලටත් පහලින් ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් තියෙන්නේ. ඒක සමත මණ්ඩලයක තියෙන ඒ යම් යම් ව්‍යූහාත්මක මැදිහත් කිරීමේ ඒ හැකියාවත් මේ පුවත්පත් පැමිණිලි කොමිසමට තියෙනවයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එතකොට දැන් මේ කුළුණු තුනෙන් රටේ නීතිය, මාධ්‍ය ආචාර ධර්ම පද්ධතීන් සහ ව්‍යූහාත්මක ඒ ආයතන මේ කුළුණු තුනෙන් රටේ නීති අපි බොහෝතකට අමතක කරමු මේ සාකච්ඡාවේ පහසුවට. අර අනෙත් කුළුණු දෙකම සංක කඩා වැටිලා බරපතල අර්බුදයක තියෙන්නේ. මේ නිසා මාධ්‍ය අර ඉංග්‍රීසියෙන් අපි කියන හෙඩ්ලස් චිකන් වගේ, ඒ කියන්නේ අර ඔහේ ක්‍රියාත්මක වෙන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මේ ඇතුළේ තමයි ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් දැනට තියෙන කතිකාවත අපිට තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ හින්දා තමයි දැන් අලුතෙන් මේ සාකච්ඡාව අතු වෙලා තියෙන්නේ. දැන් සංකත් දකින්න නැති එක්සත් ජාතීන්ගේ අර සිවිල් සහ දේශපාලන සම්මුතියන් සම්බන්ධ පනත සහ ඒහා බැඳිච්ච කරුණු ඔස්සේ මේ වෙනිට මාධ්‍යවේදීන්ට සහ ලේඛකයන්ට එවැගේම වෙනත් පුද්ගලයන්ට පවා නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාවක් තියෙනවා. මෙතන සංක අර්බුදය වෙන්නේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීම සිද්ධ වෙන පසුබිම. දැන් නිදර්ශනයක් විදිහට මේ මෑත ඉතිහාසයේ අපිට මේ එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන මේ අයිතීන් පිළිබඳ සම්මුතිය යටතේ පොලිසිය ක්‍රියාත්මක කරපු අවස්ථා කීපයක් ගැන මතක් කරගන්න පුළුවන්. එකක් තමයි අර ශක්තික සත්කුමාර කියලා ලේඛකයෙකුට කුරුණෑගල ප්‍රදේශයේ ඔහු වර්තමානයේ රිමාන්ඩ් භාරයේ සිටින කෙටි කතාවක් සම්බන්ධයෙන්. මේ කෙටි කතාවේදී බුදුන් වහන්සේගේ චරිතය සම්බන්ධ යම් යම් කාරණා බෞද්ධයන්ට සංවේදී වන අන්දමින් ඔහු මේ කෙටි කතාව තුළ රචනා කරලා තියෙනවා කියන පදනමේ අර්ථය තමයි ඔහු අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. අනෙක් පැත්තෙන් හසලක ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවක් අත්අඩංගුවට ගත්තා. නැවක සුක්කානමක රූපයක් ඇගේ ඇඳුමේ තිබ්බයි කියලා ඒක පොලිසිය සැකකලේ ධර්මචක්‍රයක රූපයක් කියලා අවසානයේ මම හිතන්නේ පොදුවේ සමාජයේ මතයක් ගොඩනැගුණා. මේක නැවක සුක්කානමක් කියලා ධර්මචක්‍රයක් නෙවෙයි කියලා යනු අපිට නිදහස් වුණා. ඒ වගේම කුසල් මාධ්‍යවේදී කුසල් පෙරේරා සම්බන්ධ සිද්ධිය ඔහු ඩේලි මිරර් පුවත්පත ලියපු ලිපියක් සම්බන්ධයෙන් මේ නීතිය යටතේ පොලිසිය කටයුතු කරන්න උත්සාහ කරලා අවසානයේ ජනාධිපතිවරයා මැදිහත් වෙලා ඒක නැවතුණා කියලා. ජනාධිපතිවරයාගේ මැදිහත් වීම සම්බන්ධ කාරණේ වෙනම කතා කරන්න ඕන දෙයක්. නමුත් ඒක අපි පැත්තකින් තියමු දැනට. මට අවසන් කරන්න දෙන්න සංක. ඉතින් මේ අවස්ථා තුන ගැන අපි සලකලා බැලුවොත් දැන් ඔය එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතීන් සම්බන්ධ ඒ නීතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ 2007 අවුරුද්දේ ඉඳන්. ඒක 2007 තමයි මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ. එතකොට දැන් 2014 ලංකාවේ අලුත්ගම මුස්ලිම් ජනතාව විරුද්ධව ප්‍රහාරයක් එල්ල වුණා. විශාල හානියක් සිදු වුණා. මාධ්‍යවලින් වාර්තා වුණා. ඔබ දන්නවා මොකක් විතර සිද්ධ වුණා සිද්ධිය කියලා. 2018 වසරේ දිගන ප්‍රදේශයේ මේ වගේම ජාතිවාදී ප්‍රශ්න ඇති වුණා. දිගින් දිගටම විවිධාකාර ප්‍රකාශ, විවිධාකාර ජාතීන් අතර අසමගිය වර්ධනය වෙන ආකාරයේ ප්‍රකාශ දේශපාලනඥයන් සිද්ධ කළා. නිදර්ශනයක් විදිහට හිටපු ආණ්ඩුකාරවරයෙකු අසාද් සාලි මහතා කරපු ප්‍රකාශ, ප්‍රශ්නකාරී ප්‍රකාශ ගණනාවක් සිද්ධ කළා. හිස්බුල්ලා මහතා හිටපු තවත් ආණ්ඩුකාරවරයෙක් ප්‍රශ්නකාරී ප්‍රකාශ ගණනාවක් සිද්ධ කළා. ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ප්‍රශ්නකාරී ප්‍රකාශ ගණනාවක් සිද්ධ කළා. විවිධාකාර පාර්ශ්ව ප්‍රක්ෂකාරී ඒ ප්‍රශ්නකාරී ප්‍රකාශ ගණනාවක් සිද්ධ වුණා. මේ කිසිවෙකුට විරුද්ධව, මේ කිසිවෙකුට එරෙහිව මේ ICCPR ඔස්සේ නඩු පැවරීමක් හෝ පියවර ගැනීමක් සිද්ධ වුණේ නැහැ. අවසානයේ අර නිකවැරටි පැත්තේ ඉන්න ලේඛකයෙකුයි, හසලක පැත්තේ ඉන්න කාන්තාවකුයි, පුවත්පතකට තීරු ලිපියක් ලියපු මාධ්‍යවේදියෙකුයි මේ සම්මුතිය යටතේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනවා. මේ අන්දමට මේ තකතිරු අන්දමට නීතිය ක්‍රියාත්මක කිරීම තමයි සංක ලංකාවේ තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔය රවීන්ද්‍ර කියපු සියලු දේ මේ විදිහට අර සිලෙක්ටිව් විදිහට තෝරා බේරා ගැනීම නීතිය ක්‍රියාත්මක කිරීම, විනිවිදභාවයක් නැතිකම, නිවැරදි ව්‍යූහාත්මක පදනමක් නැතිකම මේ ප්‍රශ්න සියල්ලෙම පැනගෙන තත්ත්වයක් කියලයි මම විශ්වාස කරන්නේ. චාප බණ්ඩාර මහත්මයා, ඔබ නිදහස් මාධ්‍යවේදියෙක් කියලා හැඳින්වුවොත් හොඳද? ඔව්, නිදහස් මාධ්‍යවේදියෙක්ට මේ නීති පැනවීම තුළින් නිදහස
සීමාවයි කියලා විශ්වාස කරනවද? පවතින නීති ඇතිද හොඳ රාමුවක් යටතේ? ඒ කියන්නේ වඩාත් සුපසන් මාධ්‍යයක් බිහි කරන්න. එහෙම නැත්නම් දැන් මෙතුමා කියන වගේ තව නීති පැමිණීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා නිරීක්ෂණය වෙනවා. පවතින නීති හොඳටම ඇති. වැඩිත් එක්ක සමායි. මං මගේ ප්‍රවේශي ගන්න කැමති රසිකගේ කතාවේ කිව්වා නේද අර ලංකාවේ පවතින තත්ත්ව වගේ එකක්. ඒ වචන වෙනස්. ලංකාවේ තියෙන ප්‍රශ්නේ මේක තමයි වගේ එකක්. මගේ පළවෙනි යෝජනාව ලෝකයේ සියලු ජනමාධ්‍ය එක්ක සංසන්දනය කරනකොට ලංකාවේ ජනමාධ්‍ය සෑහෙන ඉදිරින් තියෙන්නේ. මම මේ සාකච්ඡාව ගෙනියනවා අපි අර කළු මාධ්‍ය සුදු මාධ්‍ය මෙතන ඔබ සහ අපි කණ්ඩායමක් කරේ අර මූණු බැඳගෙන රාජ්‍ය නෝන කළු බලල් හමුදාවක් සෙල්ලමක් දාලා අපි කතා කරා ජනමාධ්‍යවල. එතනට මේක සම්බන්ධයි. එහි දිගුවක් මේක. මම කරුණු ඇතුව කියන්න ලෝකයේ තිබෙන ඉතාමත් පරේෂණාත්මක ජනමාධ්‍ය භාවිතයක් ලංකාවේ තියෙනවා. ඒක එක. ඊළඟට දැන් මේ කතාවෙන්ම කියවුණානේ ආපහු දැන් ලංකාවේ ආණ්ඩු කරන්නේ කවුද කියලා වගේ ප්‍රශ්නයක් එහෙම එකක් ගැන කියවුණා සහ ඔහු අර ජනමාධ්‍ය ආචාර ධර්ම වෘත්තීය පිළිබඳ මේ සහසම්බන්ධතා ගොඩනගනවානේ. දැන් ප්‍රශ්නේ මෙතනටම සම්බන්ධ කරන්න පුළුවන්. ලංකාවේ ආණ්ඩු කරන්නේ කවුද කියලා දන්නේ නැත්නම් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම මේක වෙන විදිහකට ගන්න මගේ ප්‍රවේශය ලෝකේ පුරාම නැවත කියනවා ලෝකේ පුරාම ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ පට්ට බොරුවක්. එහෙම එකක් නැහැ. එක්සත් ජාතික සංවිධානය කියන්නේ අමු මුසාවක්. අමු ප්‍රෝඩාවක්. ඔබ සිරියාව දිහා බලන්න, ඇෆ්ගනිස්තානය දිහා බලන්න, ඒ මුකුත් ඕනේ ලතින් ඇමරිකානු බෙල්ට් එක දිහා බලන්න. ආසියාව දිහා බලන්න. ලෝකේ පුරාම එක්සත් ජාතික සංවිධානය ඔප්පු කරලා තියෙනවා මේ මොහොතට අදාළව ඇමරිකානු උමනාව, යුරෝපා රටවල උමනාව ඉෂ්ට කරනවා. ඊට අමතරව ඔවුන්ට වෙනම CIA සංවිධානයේ ඇතුළු වෙනම ඔත්තු සේවාවන්, ඔවුන්ගේ ඒජන්සිස්, අර රාජ්‍ය නෝන ආයතන විශාල ප්‍රමාණයක්, ඊළඟට බහුජාතික සමාගම් වෙනම වැඩ. එතකොට යුරෝප සංගමේ වෙනම. දැන් යුරෝප සංගමේ ලංකාවේ ජනමාධ්‍ය භාවිතය ඉතාම කැත විදිහට විකෘති කරලා මාධ්‍ය විදිහට නිකුත් කරලා තියෙනවා. යුරෝප සංගමයට අනුව ලංකාවේ සිංහල බෞද්ධ මුස්ලිම් මිනිස්සුන්ට ගහනවා, කරදර කරනවා. දැන් සහරාන් කියන්නේ සිංහල බෞද්ධ වගේ තමයි යුරෝප සංගමයේ කියන්නේ. අල් ජසිරා නාලිකාව ඔය දැන්ට තියෙනවා මේ YouTube එකේ. මට හිතාගන්න බැ ලංකාවේ එක මිනිහෙක් නැද්ද කියලා අල් ජසිරාවට විරුද්ධව ජාත්‍යන්තර නඩුවක් දාන්න. මට ඒක කරගන්න සම්පත් නැහැ. අල් ජසිරා සම්පූර්ණයෙන්ම ලංකාවේ ඒ විතරක් එක උදාහරණයක්ම ලංකාවේ සියලුම තත්ත්වයන් විකෘති කරලා වාර්තා කරනවා. දැන් ඔබට මම තව හුඟක් උදාහරණ කියන්නම්. අර මේ මන්නාරමේ ඔබ දන්නවා මේ සමූහ මිනිවලක් හම්බ වෙනවා. ඒක ඉපැරණි එකක්. මම ඒකන තොරතුරුත් ඉදිරිපත් කරන්න. ඒක නිවැරදි කරේ නැහැ ඔවුන්. ඔවුන් කිව්වේ මේ දැන් ඔවුන්ගේ වාර්තා වැඩසටහන් තිබෙනවා මේ 300 ගානක් මරලා තින්නේ හමුදාවෙන් ඊයේ පෙරේදා. මරලා වලලලා දැන් හොයාගෙන මේක. හැබැයි අර ෆ්ලොරිඩාවේ කරපු කාබන් 14 පරීක්ෂණෙන් පේනවා ඒකේ ඉතිහාසය. ඒක නිවැරදි කරේ නැහැ අල් ජසිරා එක. අල් ජසිරා නිවැරදි කරේ නැහැ. ලෝකේ BBC ඉඳලා මේ දෙරණ දක්වා ජනමාධ්‍ය ඔක්කොම ගත්තම අපි මාර ඉදිරියෙන් ඉන්නේ සංක. ඒක මම තොරතුරු එක පෙන්නන්න. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මොකද්ද? What is democracy? ප්‍රශ්නයක් තියෙනවා ලෝකෙ පුරාම. ඩොනල්ඩ් ට්‍රම්ප් එයාගේ කාමරේ කරවත් කහින්න දෙන්නේ නැහැනේ. දැන් ඊපරතම දකින්න ඇති ඔහුගේ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී එක්තරා පුද්ගලෙක් කහිනවා ට්‍රම්ප් යන්න කියන එළියට යාට don't cough if you want to cough go out කියලා කියනවා. දැන් ට්‍රම්ප්ගේ කතා ඉංග්‍රීසියෙන් කියන හින්දායි ටිකක් උසමහතින් ඉඳයි කෝට් එකක් අඳන් ඉන්න ඉඳයි අපිට මාරයි වගේ පෙනුනට මර්වින් සිල්වටත් එහා කතා කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. මම මේ අපහසකට නෙමෙයි කියන්නේ. දැන් අපිට මේව හරි මැජික් වගේ. ඉතින් අර ඇමරිකාව ඉතින් අර වෙනම ඉංග්‍රීසි කතා කරන නිසා දැන් ඉංග්‍රීසි භාෂාව ගත්තා ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරන්නේ ටිකක් ප්‍රාථමික ඉංග්‍රීසි. මිනිස්සු hina වෙන්නේ නැහනේ. අපි ඉංග්‍රීසි කතා කරලා වැඩදුන්නොත් අපිට hina වෙනවා. මං කියන්නේ අපේ මාර ප්‍රශ්නයක් තියෙන ඔළුවේ. මං නැවතෙන්න ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ලෝකේම ප්‍රශ්නයක්. ලෝකේම ප්‍රශ්නයක් මොකද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ? යුරෝපා රටවල් දිහා බලන්නකො මොකද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ? බලන්නකො ඇමරිකා එක්සත් ජනපදයේ හැසිරීම මොකද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලංකාවට එනකොට මං කෙටියෙන් කියන්නම්. මං කතාව පෙළගස්ස ගන්න වේගින් කියා ගන්න ඕන නිසා මේ මොහොත මැතිවරණ කල් දාලා තියෙන්නේ. හරි හෝ වැරදි මම ඡන්දේ දාන්නේ නැති කෙනෙක්. මම ඒක එතන ඉඳගෙන මේක කියන්නේ මැතිවරණ කල් දාලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ බරපතලම තත්ත්වය තමයි මැතිවරණ කල් දානවා කියන එක. මැතිවරණ නැහැ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඊළඟට පාර්ලිමේන්තු විසුරුව හරිනකොට ජනාධිපතිවරයා මොකක් හරි වමනාවකට ජනාධිපතිවරයා කරන රඟපෑමක්. ඒක මම කියලා දෙන ජනාධිපතිවරයා ගේම් එකක් ගහනවා. හැබැයි ඒ මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණ මැදිහත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ඇතුලේ පාර්ලිමේන්තු විසුරුව හරිනකොට ශ්‍රේෂ්ඨාධිකරණ කියන්නේ එපා කියලා. තව එකක්. තුන්වෙනි අවස්ථාව තමයි මාධ්‍ය මර්ධනයක් කරන්න දිගටම කැස කවනවා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. දැන් මේ රසික කියන විදිහට ආණ්ඩුවක් නැහැ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නේ තියෙන්න ඕනි. අපි යෝජනා කරන්නේ ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුවක් නැහැ කියන්නේ ඉතින් ජනමාධ්‍ය ගැන අහන්නේයි. රසිකේ කතාවේ තව වැදගත් කතාවක් මගේ සිද්ගත් කතාවක්. අර ජනමාධ්‍ය අයාලේ යන කතාවක් ලංකාවේ මතක තියාගන්න. ලංකාවේ ජනමාධ්‍ය අයාලේ යන හින්දා තමයි අපි ජීවත් වෙලා ඉන්නේ.
ඒ කියන්නේ මේ කරන හොර වැඩ මේ ජඩ වැඩ තක්කඩිකම් මොකක් හරි ක්‍රමයකට එලිදරවුනේ නැත්තම් අපිට ඉන්න හම්බෙන්නේ නැහැ මේ සංක ප්‍රජාතන්ත්‍රවාදී නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදී නෑ කියන්නේ ජනමාධ්‍ය නෑ න්‍යායිකව ගත්තාම ජනමාධ්‍ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී එක ප්‍රධාන කුළුණක් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී නැත්තම් ජනමාධ්‍ය කොහෙද තියෙන්නේ ජනමාධ්‍ය තමයි මේ රට බේරගන්නේ මේ මොහොතේ මතක තියාගන්න සංක මේ රාත්‍රි හරිම තීරණාත්මකයි ඔබත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගියා ගියානේ Yeah. එතකොට දැන් මේ වෙනකොට දඩබිම පළල් කරලා තියෙනවා. දඩබිම පළල් කරලා තියෙනවා මේ මොහොතේ මේ රට බේරගන්න පුළුවන් මහ ජනතාවට ජනමාධ්‍යට විතරයි. මම නැවත කියනවා ජනමාධ්‍ය සහ මහ ජනතාව. ප්‍රජාතන්ත්‍රවාදී බිඳලා ඉවරයි දැන් මේ මොහොතේ. ඇයි මෙහෙම කරන්නේ? හේතුවක් තියෙනවා. කලාපීය ඌමනාවන් ගණනාවක් තිබෙනවා. ඉන්දියාව, චීනය, සිංගප්පූරුව දක්වා අනෙක් රටවල් ටික තමන්ගේ වෙළඳ ඌමනාවන් සඳහා කුප්‍රකට ගිවිසුම් ගහගෙන මේ ඉන්න පාංකඩ පාලකයොත් එක්ක ඒවා ක්‍රියාත්මක කරලා තියෙනද? එitik වෙනවා දැන් මේ වෙනකොට ඊට අමතරව දැන් අලුත්ම තත්ත්වය තමයි ඇමරිකාව ලංකාවට දැවැන්ත මැදිහත්වීමක් කරලා තිනවා සෝෆා ගිවිසුම දැන් මේ සුදු තියෙන සාකච්ඡා කරන්න මම ඒකින් කතා කරන්න කැමතියි ලංකාවට කෙලවෙන්න හදන්නේ ඇමරිකා හමුදාල් ඇමරිකානු හමුදා ලංකාවට එන්න හදන්නේ මම ඕනනම් සම්පූර්ණ තොරතුරුත් එක කියන්න මේක ගැන කොහොමද ඒක වෙන්නේ යන්නේ කියලා එතකොට මේක වලන අපි නෑ සංක ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ කොළඹ වොෂින්ටනේ යාකරන අර මිලිටරි ට්‍රේඩ් කොරිඩෝ එක හදනකොට මිනිස්සු කැරලි ගහනවා ඒ කැරලි ගහන මිනිස්සු මරන්න වෙඩි තියලා ඉවර කළ දාන්න තමයි ඇමරිකානු හමුදා ලංකාවට ගේන්නේ වෙන මොකටද ගේන්නේ ඒක කරනකොට අපි කවුරුත් නැහැ ජීවිතුන් අතර මේකට සාක්ෂි දෙන්න දැවැන්ත ව්‍යසනයක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා මේ ව්‍යසනේ පාංකඩ ඒජන්තවරු තමයි අපේ පාලකයෝ නිකන් ඇත්තම ගත්තොත් එහෙම රූකඩරියක් ලංකාවේ ඉන්නේ ජනාධිපතිවරයාගේ සිට අන්තිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වා මේ මොහොතේ තමන්ගේ වගකීම් පැහැරලා තියෙන්නේ මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කො විවස්ථාවද කො ජනතාවට වගේ කියනවා මහජනතාවගේ මුදල් වලින් යැපි යැපි මේ රට විනාශ කරන දැවැන්ත කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක රටේ පාලකයෝ ඉන්නවා. ඒතර මේ පාලකයන්ද ජනමාධ්‍ය රැඟිලි දික් කරන්නේ. මේ පොලිසියද මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද අපිට රැඟිලි දික් කරන්නේ. සංඝ මාරාන්තික සටනක් අපිට තියෙන ඔබට සහ අපට මේ රෙදි ගලවලා නිරාවරණය කරලා මේ ජනතාව බේරගන්න පුළුවන් අපිට විතරයි. ලංකාව විකුණන්න හදන්නේ. ලංකාවේ කෑලි කෑලි චීනට ඉන්දියාවට විකුණනවා. කවුද බේරගන්නේ මේක? ජනාධිපතිවර අගමැතිවරයා. අර පාර්ලිමේන්තුව පිස්සු කියලා හිට බලන්නකෝ. මේකත් පෙන්වන්න එපා කියලා කියන්නේ. කට්ටියට අමාරුයි මේක කරන්න. අපි මාරාන්තික විදිහට මේ අරගලේ ඉන්න අපේ බැටන් එක ගිලිහුනොත් ඊළඟ පරම්පරාව මේක අතට ගන්නවා. හොඳම උදාහරණය තමයි ගන්න දැන් මේ මොහොතේ හොංකොං නගරය. හොංකොං කියන්නේ එක චීනයේ එක උපනගරයක්, උප ප්‍රාන්තයක් වගේ මේ පරිපාලන කොටසක්. දැන් ඔවුන්ට අවශ්‍ය දේ උන් කරන්නේ නැහැනේ. මිලියන 2ක් පාර වැහැලා ඉන්නේ. හොංකොං වල මිලියන 2ක් චීනයට විරුද්ධව, මව් ඒකකයට විරුද්ධව. ලංකාවේ මිනිස්සු පාරට බහිනවා. තාමර පක්ෂවලට වහල් වෙලා රතු කොළ සුදු කියලා හැම නිල් රතු කොළ නිල් කියලා බදාගෙන ඉන්න ඉඳ මේ බේරලා ඉන්නේ. හෙට අනිද්දා ස්වාමින් වහන්සේලා පූජකවරු මිනිසු පාර බහිනවා. බැස්ස නැත්නම් බස්සන්න ඕනි. රට විකුණන්න යන්නේ සංක රට විකුණන එක එළිවෙන හින්දා ජනමාධ්‍යයටයි සමාජ මාධ්‍යයට වැටබඳින්නද මෙච්චරයි. චීනට විකුණනකොට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තේ උඹලා කටවහගෙන හිටපල්ලා. එච්චරයි. පලාලි ගුවන්තොටුපළ ඉන්දියාවට ගන්න කියලා කවුද කියන්නේ? සම්බන්තන් කියන්නේ. කාටද කියන්නේ? නරේන්ද්‍ර මෝඩිට. මෙහෙම හරක් ඉන්න ජාතියක් ඉන්නවද කියන සංක අපේ රටේ ඉන්න දෙමළ නායකයෙක් ඉන්දියානු නායකයාට වැඳලා කියන මේ රටේ තියෙන ගුවන්තුරුපළ ගනිල්ලු මේ ලංකාවේ දැවැන්තම මිලිටරිමේ මධ්‍යස්ථානයක් පලාලි කියන්නේ ඒක ගන්නලු ඉන්දියාවට ඉතින් මෙහෙම මිනිස්සු රටක් ඉන්නවද රටක් තියෙනවද මං අහන්නේ ලංකාවේ තත්ත්වය ඉතාම නරකයි ඒ ඇස්සේ අන්තිමටම කතාව මම කියන්නම් දැන් තියෙන දරුණු එක තමයි මේ ඔක්කොම තියෙද්දි ජනාධිපති වර්ණයට කට්ටි පොර කරනවා දැන් සිංහල බෞද්ධ ඡන්ද ටිකට කෙලවන්න තමයි හදන්නේ මේ වචන මම කියන්නේ අර උද්ෘත පුට දැක්ම ලකුණු ඇතුලේ සමාවෙන්න ඕනේ මේ ප්‍රසිද්ධ ජනමාධ්‍යක කියනට වෙන වචනයක් නෑ මේක කියන්න. ඒ කියන්නේ සිංහල බෞද්ධ ඡන්ද ටික එකතු කරලා ඒකෙන් තමයි මේ ගේම් එක දෙන්න හදන්නේ. ඒ කියන්නේ දෙමළ ඡන්ද ටික මුස්ලිම් ඡන්ද ටික හරි. ඒක ඒ වැඩේට තියෙන්නේ දැන්. ඒගොල්ලෝ කැමති වැඩේට. දැන් ඉතුරු වෙලා තියෙන්නේ කඳුකරේ තියෙන සිංහල බෞද්ධ කතන්දර ටිකයි කොළඹ වටේම තියෙන අනිත් සිංහල බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාවයි ලංකාවේ ඉන්න සිංහල බෞද්ධ ප්‍රජාවයි. ඒතර මේ ටික බෙදාගෙන තමයි ඊළඟ ගේම් එක ගහන්න යන්නේ. ජනාධිපති වරෙන්ට පිල්ලි ගණනාවක් ඉස්සරහට එනවා. ඇවිල්ලා ඊළඟට කරන්න හදන එකම දේ තමයි ලංකාවේ රාජ්‍ය බිඳිනවා. රාජ්‍ය බිඳහම ඉතුරු ටික කරගන්න ලේසි. ස්ටේට් කියන එක බිඳිනවා ලංකාවේ. ඔය විවස්ථාව වෙනස් කරනවා කියන්නේ ඒක තමයි. ඒක අපි කතා කරමු කොහොමද කරන්නේ කියලා. ස්ටේට් එක වෙනස් කරනවා. මේ දරුණු මොහොතේ මම නැවත කියනවා ලංකාවේ ජනමාධ්‍ය ප්‍රශස්ත වැඩ කොටසක් කරනවා. ලංකාවේ ජනමාධ්‍ය නොතිබෙන්නට මේ ටික ඉවරයි දැන්. බේරගන්න මොකුත් හම්බ වෙන්නේ නැහැ. අපි කීපයක් එලි කරලා මිනිස්සු නැති කරලා දැම්මා ජනමාධ්‍යවලින් ජනමාධ්‍ය සාකච්ඡාවල කුටුකුඩු ගානකොට බොරු කියනකොට කැමරා අහු වෙනවා ඒවට කැමරාවට අහු වෙනවා ඒවා විවිධ සිද්ධීන් අනාවරණය වෙනවා
සමාජ මාධ්‍යවල රෙදි නැති වෙන මිනිස්සු ඒවා කියනවා. බොරු කරන වෙලෙදරව් කරනවා. මේක විතරමයි අපිට දැන් එකම ගැළවීම අපිට තියෙන අපි ඒකන කතා කරමු. දැන් දිවයින පුවත්පතේ 2019 ජුනි මාසේ 6 වෙනි බ්‍රහස්පතින්දා සිරස්තලයේ තියෙනවා වසර 5ක සිරදඬුවමක් සහ ලක්ෂ 10ක දඩයක් පිළිබඳව ප්‍රධාන සිරස්තලය. දැන් සුදර්ශන ගුණවර්ධන මහත්මයා දැන් මේ චාපා බණ්ඩාර මහත්මයා ලයිස්තුවක් කිව්වා. මේ ව්‍යසනයන් වලට මූණ දෙන්නට තියෙනවයි කියලා. ඒව ගැන කතා කරද්දී ඒව ගැන හෙලිදරව් කරන්නට උත්සාහ දරද්දී ඊට පස්සේ කියනවා අවුරුදු 5ක් සිරදඬුවම් ලක්ෂ 10ක දඩයක්. ඒකට නේද හදන්නේ සංක ජනමාධ්‍ය නිදහස කියන එක අදහස් පළ කිරීමේ නිදහසේ ඉතාමත්ම වැදගත් කොටසක් මොකද දැන් තනි තනියෙන් අපි අදහස් කිව්වට අදහස් සමූහයකට කියන්න වෙන්නේ ජනමාධ්‍ය හරහානේ ජන සම්නිවේදනය කරන ජනමාධ්‍ය තියෙන්න ඕනේ તો ජනමාධ්‍ය නිදහස කියන එක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අනිවාර්යයෙන්ම දිවි යුතු දෙයක්. ඒක නැත්තම් ඒ සමාජයට ඇත්ත වශයෙන්ම නිරෝගීව පවතින්න බෑ. ඒකෙන් කියන්නේ ජනමාධ්‍ය කරන හැමදේම හරි හැමදේම නිවැරදි කියලාත් නෙමෙයි. නමුත් මේ වැරදි දේවල් නරක දේවල් කිව්වා වුණත් ඒක ඉවසන්න ඕනේ. සායක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ජනමාධ්‍ය කියන කාරණේට නිවැරදි කිරීම හරහා සංවාදයට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතුලේ අදහස් පළ කිරීමේ නිදහස උපරිම වශයෙන් ආරක්ෂා විය යුතුයි. ඉතින් මේ ආණ්ඩුව බලයටපත් වෙන්න බලපෑවේ විශාල සමාජ ව්‍යාපාරයක්. ඒ සමාජ ව්‍යාපාරය ගොඩනගද්දී මූලික පදනමක් වුණෙත් ජීවත් වෙන්න තියෙන නිදහස අදහස් පළ කිරීමට තියෙන නිදහස ආරක්ෂා වෙන්න ඕනේ කියලා. ආණ්ඩුව ආවට පස්සේ පහුගිය අවුරුදු 4ක කාලය තුල ප්‍රධාන වශයෙන් ඇඟිලි දික් කළා මෙන්න මේ නිදහස කඩන්න දේවල් කරාය කියලා කරුණු ඇතුව කියනවා නම් මම හිතනවා අපි ඉගෙන වාද කරන්න ලැහැසි කරුණු ඇතුව පොදු නිකන් බ්ලැන්කට් ස්ටේට්මන්ට් කියන්න බෑ මොකද අපි ගන්න වෙන්නේ ඊට කලින් අවුරුදු 10ක පාලන කාලයට සාපේක්ෂව නෙමෙයි ගන්න වෙන්නේ එතකොට ඒ අවුරුදු 10ක පාලන කාලය ඇතුලේ මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතනවලට සහ ඒ මාධ්‍ය සංස්කෘතියට මොකද උනේ? ඉන් පස්සේ මොකද උනේ කියන සංසන්දනත් බලන්න වෙනවා. ඒත් එහෙම බලනකොට අපි දන්නවා ඔබ කියන්නේ මාධ්‍යවේදීන්ට හෝ මාධ්‍ය ආයතනවලට තර්ජන ගර්ජන තිබෙන්නේ නැහැ කියලාද පහුගියේ? මම කියන්නේ දැන් අපි අතු තිබිකි තත්ත්වෙත් එක්ක ගතට පස්සේ පුද්ගලයන්ට සාපේක්ෂව හුදකලා කරලා පහර දීම් සිදුුන්නේ නැහැ කියලා මම කියන්නේ මෙහෙමයි 100ට 100ක් උන්නේ නැහැ කියලා කොහොමත් කියන්න බෑනේ ඕනම ආණ්ඩුවක් පාලනය කරද්දී යම් කිසි ප්‍රශ්න ඇති වෙනවා නමුත් ප්‍රශ්න ඇති වුණාට සමස්තයක් වශයෙන් ගත්තාම පස්සේ ඍජුව මාධ්‍ය කරුවන් ඝාතනය කරපු අතුරුදහන් කරපු පැහැරගෙන ගියපු අතපය කඩපු කාලයක් තිබුණේ නැහැ නිශ්චිත වශයෙන් විවේචනය එල්ල වෙන්න පුළුවන් මම හිතන්නේ ඔබටත් විවේචන එල්ල වුණා කියලා මම දන්නවා සමහර අවස්ථාවලදී. නමුත් විවේචන සහ ප්‍රතිවිවේචන කියන්නේ තවත් කරුණක් සංකේ මම හිතන්නේ. නමුත් අපි බැලුවොත් ඕනම කෙනෙක් පිළිගන්නවා මේ පැවති යුගය 2015 ජනවාරි 8 වෙනිදා කලින් තිබිච්ච යුගයේ මාධ්‍යයට තිබිච්ච තත්වයයි ඉන්පස් තත්වය අතර සම්පූර්ණ ලොකු වෙනසක් තියෙනවා. ඒක ඕනම දර්ශකයක් දිහා බලන පස්සේ පේනවා. එතකොට දැන් මොකද්ද ඔබ කියන්නේ? දැන් එහෙමනම් ඇයි මේ මර්ධනයක් කරන්නේ? මේ දැන් ඔබ කතාව පටන් ගද්දිම කිව්වා සංක තව වැදගත් දෙයක් මේ රටේ දන්නේ සංග්‍රහයේ තිබුණා නීතියක් සාපරාදී අපහාස නීතිය. ඒ කියන්නේ සරලව කිව්වොත් අපහාසයක් කිරීම අපරාධ වර්ධක් ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක්. දැන් ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් වුණාම ඒක කරාම ආණ්ඩුවෙන් නඩු දානවා. නඩු දාලා ආණ්ඩුව තමයි නඩුව ගිනියන්නේ මාධ්‍යවේදියාට තියෙන්නේ ගිහිල්ලා උත්තර බඳින්න. දැන් මේක බරපතල වශයෙන්ම මාධ්‍ය කරුවන්ට බලපාන දෙන මොකද ආණ්ඩුව විවේචනය කළා ලියපු මාධ්‍යවේදීන්ට රාශියකට මේ නීතිය ගෙනාවා මේ නීතිය යටතේ ගෙනල්ලා නඩුවම් කරා නඩුවම් කරන්න කියන නඩු කරලා නඩුවක් නොකරත් නඩුව යනවා කියන්නේම ලොකු හිංසනයක් මේක අයින් කරා මේක අයින් කරේ ඇත්ත වශයෙන්ම 2002 එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් වුණාට පස්සේ එතකොට ඒක අයින් කරන වෙලාවෙත් එවකට විපක්ෂය සමහර ලාඩි කිව්වා මේක අයින් කරන එක වැරදි කියලා මේ ළඟදිත් සමහර අය කිව්වා මේක තිබ්බනම් හොඳයි කියලා. ඒතර ඇත්ත වශයෙන් ගත්තොත් මේ අපරාධ මාධ්‍ය නිදහස පැත්තෙන් ගත්තත් සාපරාධ අපහාස නීති ඉවත් කිරීම පැත්තෙන් ගත්තත් එක ප්‍රතිපත්තියක තමයි ඉඳලා තියෙන්නේ. ඒ තමයි
මේ නිදහස පාවිච්චි කිරීම නිසා ආණ්ඩුවට කොච්චර පහර වැදුණාද? මේ නිදහස ආරක්ෂා කළ යුතුයි. ඒතුළු ඒ අර්ථයෙන් ගත්තන් පස්සේ මම හිතන්නේ නැහැ, මම පිළිගන්නේ නැහැ කිසිම ආකාරයකින් මාධ්‍ය මර්ධනය කරන නීතියක් ගේන්න මේ ආණ්ඩුව ක්‍රියා කරනවා කියලා. ක්‍රියා කරන්න උත්සාහ කරන අය ඉන්න පුළුවන්. හැබැයි උත්සාහ කරාට ඒක සාර්ථක කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ සාර්ථක කරගන්න ලැබෙන්නේ ආණ්ඩුව තුළම තියෙන ඩයිනමික්ස් ඇතුලේ ඇවිල්ලා ඒකට විරුද්ධ බලවේග එකහුව වෙලා කියනවා මේ වගේ දෙයක් ගේන්න එපා කියලා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය මගින් කෙටුම් පතක් ඉදිරිපත් කරයි කියන එක ඔබතුමා ප්‍රතික්ෂේප කරනවා? නෑ, මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දැන් ඇත්ත වශයෙන්ම මෙතනට මම ආවුති මට ඒකට පොඩි පිවිසීමක් ගන්න දෙන්න. දැන් ඕනම නිදහසක් සම්බන්ධයෙන් ගත්තම සංක නිදහසේ ඔබ දන්නවා මේ සිනෝ මට්ටම් නිදහසේ සීමාවන්. දැන් සමහර නිදහස්වල් පරම නිදහස් පරම අයිතිවාසිකම් ඒවට කිසිම ආකාරයක සීමාවක් දාන්න බෑ. උදාහරණයක් වශයෙන් සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ කැමති ආගමක් අදහන්න තියෙන නිදහස කියන එක පරම අයිතියක්. ඒකට කිසිම සීමාවක් දාන්න බෑ. මොකද ඒක කිරීමේ කාටවත් බලපෑමක් නැහැ. මම කැමති දේ මම හිතනවා, මගේ හෘද සාක්ෂියේ මම නිදහසේ තීන්දුවක් ගන්නවා, මම කැමති ආගම මම පෞද්ගලිකව අදහනවා. පෞද්ගලිකව ඒක කාටවත් ප්‍රශ්නයක් නැහැ නේ. චාපට කරදරයක් නැහැ නේ ඒකේ. චාපට හෝ කාටවත් මේ කරදරයක් නැහැ. චාපට නේ, චාපට හෝ මේ කරදරයක් නැහැ. පුද්ගලිකව අදහන ගමන් හයියෙන් කෑ ගැහුවොත් එතන දෙනවා. ඊළඟට දෙවෙනි කරුණ තමයි දැන් අපි සිත කය වචනය කියන ගමුකො. සිත කය වචනේ දැන් සිත තමයි පළවෙනි එකට දාලා වෙන්නේ. ඊළඟට කය පැත්තක දාලා වචනය ගත්තන් පස්සේ සමහර අදහස් කියන්න පුළුවන්. අදහස් පළ කිරීමේ නිදහස කියන්නේ ඒ වගේ දෙයක්. හැබැයි ඒක පරම අයිතියක් නෙමෙයි සංක. ඒකට සීමාවක් තියෙනවා. චාප හිව ගැලා හයියෙන් කෑ ගහලා කියන සමහර දේවල් දැන් උදාහරණයක් වශයෙන් ආගම ඇදහිම කිව්වන් පස්සේ මම කැමති දේවල් මට අදහන්න පුළුවන් පුද්ගලිකව. මම ඒක පාරේ කෑ ගහනවා නම් හරි, පාරේ සද්ද කරනවා නම් හරි, පෙරහැරක් කරනවා නම් හරි, වෙනත් පෙළපාලියක් කරනවා නම් හරි, එතකොට අනිත් එක්කිනාට බලපානවානේ. චාපන්න බලපානවා. එතකොට සීමාවක් තියෙනවා. එතකොට පොදු රාමුවකින් පාලනය වෙනවා. මේව කරන්න බෑ, මේව පුළුවන් කියලා. තුන්වෙනි එක තමයි ක්‍රියාව. කයෙන් කරන දේ. ක්‍රියාවට ගියහම ක්‍රියාවේ සීමාවකම් වැඩි. මොකද ක්‍රියාව නිසා අනිත් එක්කිනාට ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතනදී හිතන්න පුළුවන්. හැබැයි කියන්න ගියහම යම් සීමාවක් තියෙනවා. හැබැයි ලෝකෙ පිළිගැද්දේ තමයි කියන්න තියෙන නිදහස සීමා කරන්න එපා. සමහර කෙනෙක් කියන ඒවා ඉතාම භයානක වෙන්න පුළුවන්. ඒ භයානක වුණත් ඒ භයානක කතාවට ඉඩ දෙන්න, මොකද කියන ඩේන්ජරස් ස්පීච් කියලා කියනවා. ඩේන්ජරස් ස්පීච් එකකට ඉඩ දෙන්න. මොකද ඒකෙන් අපිට දැනගන්න පුළුවන් මොකක්ද එයා කියන්නේ, ඇයි එහෙම කියන්නේ, යම්කිසි හේතුවක් නිසා කියනවා ඇත්තේ. එතකොට ඒකට ඉඩ දුන්නම තමයි ඒ ප්‍රශ්න උත්තර හොයන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒක පදනම් කරගෙන ක්‍රියා කරන්න ගියොත් සංක එතන ප්‍රශ්නයක් එනවා. විශේෂයෙන් මේ හින්දා ක්‍රියාවට සීමා දාලා තියෙනවා. දැන් මෙතන අපේ ප්‍රශ්නට තැන තමයි මේ ඔබ කියපු මේ කෙටුම්පතාව තැන තමයි මේ වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම. මේක මේ සාපරාධ අපහාස නීතිය වගේ එකක් නෙමෙයි. අපි අයින් කරපු නීතිය වගේ නෙමෙයි. අපි අයින් කරපු නීතිය කියන්නේ ශමින්ද්‍ර වගේ මාධ්‍ය විදියෙ ලියනවා. ඒ තාම තදින් විවේචනය කරලා ලියනවා ආණ්ඩුව. ආණ්ඩුව යම් බලධාරියෙකුට රිදෙනවා. රිදිලා ඒ බලධාරියා නීතිපති දෙපාර්තමේන්තුවට කියනවා නඩු දාන්න කියලා. පොලිසිය ගිහිල්ලා පරීක්ෂණ පවත්වලා නීතිපති දෙපාර්තමේන්තුව නඩුවක් දානවා. නඩු දෙමන් පස්සේ නඩුව ආණ්ඩුවෙන් කරනවා. ශමින්ද්‍ර හෝ අනිත් මාධ්‍ය වේදිකා සම්පූර්ණ සිද්ධ වෙනවා. තමන්ගේ වේදමෙන් නඩුවට ගිහිල්ලා ක්‍රියා කරන්න. දැන් මේක ලොකු හිංසනයක්නේ. මේක ඉවත් කළ දෙනවා. දැන් මේ ගේන්න යන උත්සාහ කරේ දේ තමයි, තාම ඒ කෙටුම් පත අපිට දැකලා නැහැ. නමුත් මේකේ සංකල්පය මෙන්න මේ හේට් ස්පීච් කියන එක. හේට් ස්පීච් කියලා කියන්නේ වෛරය ඇති වෙන කතාවක්. නිකම් වෛරයක් නෙමෙයි. නිකම් වෛරේ වුණාට ප්‍රශ්නයක් නැහැ. මට වෛර කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මම රසිකට වෛර කරනවා වෙන්න පුළුවන් කියලා කියමුකෝ. හොඳයි. චාප ගැන මම කියන්නේ නැහැ. මම රසිකට වෛර කරනවා කියලා කියමු. රසිකටත් එපා. එපා එපා. වෛර කරන්න එපා. කියමු. අන්න එහෙම. කියමු. හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නේ. මම සංක රසික නියෝජනය කරන කිසියම් යන කොට්ටාසයක්. ඒ යන කොට්ටාසයේ යන වර්ගයක් හරි, ආගමක් හරි, ලිංගික නැමියාවක් හරි, මොනවා හරි ප්‍රදේශයක් හරි නියෝජනය කරනකොට ඒක ඉලක්ක කළා. එයා කෙරෙහි හෝ ඒ යන කොට්ටාසය කෙරෙහි වෛරයක්, අප්‍රසන්නතාවයක් ඇති වෙන ආකාරයේ ප්‍රකාශ කරලා ඒ ප්‍රකාශ මගින් ජනතාව උසිගන්නවනะ. ඒ යන කොට්ටාසයට හානියකරනද ඒක වළක්වන්න බැඳීමක් තියෙනවා. එහෙනම් අර කතා කිරීමේට සීමාව දෙන්නේ වෛරය අවුස්සලා යම්කිසි හිංසනයක් ඇති කරන්න යන එක වළක්වන්න. ඉතින් ඒ සඳහා නීතියක් අවශ්‍යයි කියන එක කතා කරලා තිනවා. ඒ නීතිය කිසිසේත්ම මාධ්‍ය අදහස් පළ කිරීමේ නිදහසට වැටබැඳින නීතියක් වෙන්නත් බෑ,
විය යුතුත් නැහැ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අදහස් පළ කිරීමේ නිදහස තියෙන තත්ත්වයට යටතේ එවැනි නීතියක් ගැනලා සම්මත කරගන්න සුප්‍රීම කෝට් එක ඉඩ දෙන්නෙත් නැහැ කියන එකයි මම කියන්නේ. ඒ හේට් ස්පීච් ගැන 2007 අංක 56 තියෙනවා. දැන්ටමත් ඒක ඕනේ නැහැ. ඒක ඒක ඇත්තට වැරදි. දැන් ඔබතුමා කියපු සියලුම සංගතක මට පෙන්වන්න පුළුවන් මත වෙන්න විදියට ඒ නීතිය තියෙනවා. මම කියන්නේ මම පොඩ්ඩක් ඒක කතා කරන්න පුළුවන්ද මට? ICCPR කෙටි. ඔව්. ICCPR නීතිය ගැන මම දෙවෙනි වටේදී කියන්න. ඔව් ICCPR එකේ මේ හේට් ස්පීච් එක තියෙනවා. ඇත්ත. මේක මානව හිමිකම් සංවිධානයත් පැහැදිලිව කියලා දිනවා. මේක තියෙද්දි තව එකක් ඕනේ නැහැ කියලා දිනවා. එතකොට අපි රජයේ පැත්තෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ මේ නීතිය ගෙනත් තියෙන්නේ ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා. මේ නීතිය ක්‍රියාත්මක කිරීම පස්සේ මේක බරපතල විදිහේ ප්‍රබල විදියට වෛරය අවුස්සලා යන වර්ගයකට එරෙහිව කරපු ලෝක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ ගෙනත් තියෙන්නේ මේ නීතිය යම් සීමාකම් වර්ගයක් තියෙනවා. මේ සීමාකම් ජය ගැනීම සඳහා සරල නීතියක් අවශ්‍යයි. දණ්ඩී සංග්‍රහය දැනටත් තියෙන ප්‍රතිපාදනයක් ඔබ දන්නවා. ඒ ප්‍රතිපාදනය පුළුල් කරන ප්‍රතිපාදනයක් අවශ්‍යයි. අපරාධ දඬුවම් සංග්‍රහය වගේ තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒක සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුට සාමාන්‍ය මහේස්ත්‍රාත්වරයෙකුට මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න පුළුවන් විදිහ නීතියක් අවශ්‍යයි කියන තර්කය තමයි තර්කයක් වශයෙන් ගෙනත් තියෙන්නේ. අපි කතා කරමු ඊළඟ අවස්ථාවේදී මම මේක ගැන කියන්නම්. අ මේකේ හිම සීමාවක් නැහැ. හොඳයි පස්සේ කතා කරමු. ඔව් හරි. ඔය කෙටුම් පද පොඩ්ඩක් අධ්‍යයනය කරන්නට වෙනවා. ඒ කියන්නේ ව්‍යතිරේකයක් විදිහට මනෝජ් ගමගේ මහත්මයා, ඒ කියන්නේ දේශපාලඥයන්ගේ වෛරී ප්‍රකාශ නැතුව අනිත් අයට විතරක් නෙවෙයි. දැනටමත් මෙතුමා කියන ජාත්‍යන්තරයේ සම්බන්ධයෙන් තියලා ICCPR Act එක. නමුත් ඒක යටතේ මේ ඉදිරිපත් කරා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරා කියලා තනත් එක්. ජනාධිපතිවරයා ගුවන් යානය කඩන් වැටුණා කියලා Facebook එකේ ලිව්වා කියලා. ඒක ඔය කියපු කිසිම කැටගරි එකට අයිති නැහැ. හොඳයි අපි දෙවන වටේදී ඔය කරුණ පිළිබඳව සාකච්ඡා කරමු. අපි ශමින්ද්‍ර මහත්මයා දැන් මේ තොරතුරු අනාවරණය වුණාම මෙහෙම පනත් කෙටම් පතක් ගේන්න යනවා, මෙහෙම නීති රීති ගේන්න යනවා කියලා අපි විශ්වාස කරා. විපක්ෂයේ බරපතල හඬක් නැගයි කියලා පාර්ලිමේන්තුව තුල මාධ්‍ය සාකච්ඡා තියලා එළියේදී. හැබැයි විපක්ෂය වංක සහයෝගිකින් ක්‍රියා කරන ස්වභාවයක් තියෙනවා. මේක හොඳයි, කවදා හරි දවසක ආවම මේ ආයුධය අපිටත් හොඳට පාවිච්චි කරන්න පුළුවන් කියලා කවුරුත් කතා කරනවා දැක්කේ නැහැ. විපක්ෂ නායකවරයා විතරක් පොඩි ප්‍රකාශයක් කරා, වාක්‍යයක විතර, වෙන කවුරුත් කතා කරේ නැහැ. ඒක නිරීක්ෂණය වෙනවද? අත්ත වශයෙන්ම සංක මේ ඡාපා කිව්ව දේවල් එක්ක එකඟ වෙනවා, සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. සමගම පැහැදිලිව කියන්න ඕනේ, මට මේ රටේ ජීවත් වෙන පුද්ගලෙක් වශයෙන්, ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඔය පාර්ලිමේන්තුවේ සිටින කිසිම පක්ෂයක් ගැන විශ්වාසයක් නැහැ. මේ රටේ මිනිස්සු එක හොඳට මතක තියාගන්න ඕනේ, බලේ හිටිය කට්ටියයි දැන් ඉන්න කට්ටියයි ආපහු එන්න බලන් ඉන්න කට්ටියයි ඇත්ත වශයෙන්ම උගත හොරු රැලක්. ওই මිනිස්සු ගැන කිසි විශ්වාසයක් තියාගන්න එපා. ජනමාධ්‍ය ගැන කියන්න තියෙන්නේ ඒ වගේම කාරණයක්. ඡාප කිව්ව එකකට එක දෙයක් සම්බන්ධයෙන් දෙයක් එකතු කරන්න ඕනේ. ඉතා පැහැදිලිව මේ ජනමාධ්‍ය කියන්නේ අර රජයෙන් අපිට දෙන ඐඩෙන්ටි කාඩ් එක අරන් ගන්න ඒක තියන්ගෙන මිනිස්සු විතරක් නෙමෙයි. මේ ජනමාධ්‍ය කියන දෙය නොයෙකුත් පුද්ගලයෝ තමුන්ට ඕනෑ විදියට රාජ්‍ය මැදිහත් වීම, පෞද්ගලික අංශය, විදේශීය රාජ්‍ය තමුන්ට කැමති විදියට පාවිච්චි කරන්න පුළුවන් කට්ටියක් තමයි මේ ජනමාධ්‍ය කියන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 බලයට ඇවිල්ලා 2008-09 වෙනකම්ම මේ ජනමාධ්‍ය තමයි නොයෙකුත් ආකාරයෙන් මේ LTT එක කවදාවත් පරද්දන්න බැහැයි කියන දේ දිගටම කරන් ගියේ. දිගටම, ඒ කියන්නේ හමුදාවට තරුණයෙක් ඉන්නේ නැහැ බැඳින්ද. මොකද යුද්ධයකදී පරාජය වෙන කණ්ඩායමකට එකතු වෙන්න කිසි පුද්ගලෙක් කැමති නැහැ. එවැනි තත්ත්වයක් ඇති කරපු එක කට්ටියක් තමයි මේ ජනමාධ්‍ය. ඒකක්. එතකොට අපි මේ ජනමාධ්‍ය ගැන කතා කරනකොට සහ විපක්ෂය, රජය, මේ කා ගැන කතා කරත් අපි තේරුම් ගන්න ඕන සිංහල, බෞද්ධ, සිංහල කතෝලික, මුස්ලිම් දෙමළ සියලු ජනතාව මේ අද රටේ පාලනය කරන මිනිස්සු හිටපු සහ දැන් ඉන්න මිනිස්සු ගැන සහ ප්‍රධාන අංශවල ඉන්න මිනිස්සු ගැන මේ රටේ මිනිස්සුන්ට කිසි විශ්වාසයක් නැහැ. ඉතා පැහැදිලිව නීතිය ගත්තත්, නීතිඥ වරු ගත්තත්, උසාවිය ගත්තත් අපේ රටේ මිනිස්සුන්ට තියෙන හරිම අප්‍රසන්න හැඟීමක් කියලයි මට හිතෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මෑතකදී මම මීට ඉස්සලත් මේක කිව්වා, මේ සුදර්ශනයි මමයි එකට හිටපු අවස්ථාවක අප්‍රේල් මාසේ 29 වෙනිදා BMSH එකේදී. දැන් BMSH එකේදී වෙන සිද්ධියක් සම්බන්ධව ඉස්සලා කියන්න ඕනේ. දැන් මේ අපි දිගින් දිගටම කියනවා මේ රටේ මිනිසුන්ව කුපිත කරන්න එපා, වෛරි ප්‍රකාශ කරන්න එපා. එවැනි තත්ත්වයක් තුළ දැන් අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් සතියකට පස්සේ අනිද්දා කියන පුවත්පතේ අවුරුද්දක් සමරණයේ අවස්ථාවේදී සුමන්දිරන මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කරනවා, සුළු ජාතීන් ඉල්ලන දේ දෙන්න බැරි වුණාම කොළඹ තියෙන ආණ්ඩුවට මේවා තමයි වෙන්නේ කියලා.
ඒ කියන්නේ 270ක් මරලා 500ක් තුවාල කරපු ඒ ප්‍රහාරය සුමන්දිර මන්ත්‍රීතුමා යාපන දිස්ත්‍රික් මන්ත්‍රී මේ කොළඹ ඉඳගෙන සාධාරණීකරණය කරා. ඉතත් කිසිසේත්ම සුළු ජාතික ප්‍රශ්නයක් නෙවෙයි ඒක අන්තවාදයේ පිළිබඳ අනිවාර්යයෙන්ම පැහැදිලිව. දැන් මේ ප්‍රකාශ කරනකොට කවුද මේ සභාවේ හිටියේ කියන මිනිස්සු ගැන කල්පනා කරොත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය. කතානායකතුමා ඇතුළු අපේ සුදර්ශන ගුණවර්ධන සාලිය පීරිස් ජනාධිපති නීතිඥ දඹරම් ඉල්ල හාමුදුරුවෝ කාලු ෆොන්සේක මහත්මය ඒ වගේ මේ රටේ ප්‍රසිද්ධ කවුරුත් දන්නේ මිනිස්සු සාල් ප්‍රමාණයක් හිටියා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි හිටියා මේ මිනිස්සු හිටපු බොහෝ දෙනෙක් අපුඩි ගැහුවා දැන් මේ 270ක් මරලා 500කට එහා පැත්තේ මිනිස්සුන්ව ඉස්පිරිතහල්ට යවපු ත්‍රස්තවාදී ප්‍රහාරය සාධාරණය කරනවා විතරක් නෙමෙයි සිංහල මුස්ලිම් දෙමළ මේ සභාවේ ඉන්නේ මිනිස්සු අපුඩි ගහන රටක් මේක. ඉතින් තිරිසන්නුන්ටත් එහා තත්ත්වයක් තියෙන්නේ. අවාසනාවකට යයිලන් පුවත්පතර අමතරව කිසිම පුවත්පතක් හෝ රූපවාහිනී ආයතනයක් මේක පළ කරේ නැහැ. ඒ පිළිබඳව මම හිතන්නේ අපි මේ ගැන හොයලා බලනකොට ඇයි හොයලා බලන්න ඕනේ? ඇයි මේවක පළ කරන්නේ නැති කියලා? දැන් අපි එක පැත්තකින් චෝදනා කරන දීර්ඝ ලිපියක් ඉදිරිපත් කරන අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට අත වශයෙන්ම කෝපයක් එනවනම් වෛරයක් එනවනම් මුන්ට හොඳක් වෙන්න එපා හෝ මුංග මරන්න ඕනයි කියලා හැඟීමක් එනවනම් මේක තමයි කතන්දරේ. මේක තමයි කතන්දරේ. මේ කොළඹ මිනිස්සු මැරිලා තාමත් ඉස්පිරිතාලවල බෙහෙත් ගන්න රටේ මන්ත්‍රීවරයෙක්ට කියන්න පුළුවන් නම් උඹලා අපීල් වෙන දේ දුන්න නැත්තම් උඹලට මේකයි වෙන්නේ කියලා. මොකද්ද මේ රටේ තේරුම? පාර්ලිමේන්තුවක් මොකටද? කතානායකතුමා ඉස්සරහා ඉන්නේ සුදර්ශන ඔබතුමා හිටියා මම හිටියා මිනිස්සු හිටියා මං කල්පනා කරා ඇයි මේ රටේ ජනමාධ්‍ය මේක පෙන්වන්නේ නැද්ද කියලා. එහෙම රටක තාප මේක ගැන සඳහන් කරා මේ යුරෝපීය සංගමය සිංහල ඒගොල්ලෝ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනින්ම මේ ප්‍රකාශ කරලා තියෙනවා. මේ ප්‍රකාශ කරන්නේ අග්‍රාමාත්‍යතුමාම ජූලි මාසේ 12 වෙනිදා හම් වුණාට පස්සේ. ඒක එක පේලියක කියනවා. දැන් මේ ප්‍රකාශය කරන්නේ යුරෝපීය සංගමයට අමතරව ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, රුමේනියාව, එක්සත් රාජධානිය, ස්විස්සර්ලන්තය ඇතුළු තව රටවල් කීපයක් එකතු වෙලා මාධ්‍ය මගින් නොකඩවා ප්‍රචාරය කරනු ලබන අගතිගාමී සහ සත්‍යතාවය තහවුරු කර නොගත් තොරතුරු මගින් සිදුවන්නේ මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය වෙන්න කියලා. දැන් මේ කවද ඉඳලාද ප්‍රදේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු හෝ අපේ ආයතනයක් වශයෙන් ගන්න ඕන තීරණයක් බලන් ඕන ආයතනයක් මේ සුද්ධෝ ටිකට ගන්න අවස්ථාව දීලා තියෙන්නේ. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ සංක. මේ මිනිස්සුන්ට වැඩ කරන මේ අපේ රටේ ඉපදුන සිංහල බෞද්ධෝ කතෝලික මේ වචන කියන්න මම කැමති නෑ. මහ කාලකණි ජාතියක් මේ ප්‍රකාශය සිංහලෙන් ලිව්ව මිනිහා ඇත්තටම හවුනොත් මිනිස්සුන්ට මොනා කරන්න හිතේද? මේ මිනිහට තේරෙන්නේ නැද්ද මේ ප්‍රහාරයෙන් සම්පූර්ණයෙන්ම මේ මුස්ලිම් ඉතාම 1%ක් වෙන්න ඇති මුස්ලිම් ජනතාව එදා ඉඳන්ම සිංහල බෞද්ධයෝ සිංහල කතෝලිකයෝත් එක්ක එකට හිටපු ජනතාවක් අපි ගරු කරනවා 1%ක්. ඒ 1%ක් කරපු අපරාධය ඒකත් දාලා තියෙන්නේ සිංහල බෞද්ධයන්ට. මේක තමයි ප්‍රශ්නේ. නමුත් මම හිතනවා සංක අපේ ජනමාධ්‍යවල ලොකු අඩුවක් තමයි මේ පේන දේවල් අපි වාර්තා කරන්නේ. දැන් මේක මේ ලිපිය ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී ආයතන පත්‍රවලට මුද්‍රිත මාධ්‍යවල ලැබුණා. දි අයිලන් පුවත්පතේ විතරයි මේක ගියේ. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා භාෂා තුනෙන්ම එවලා මේක දාන්නේ නැත්නම් මේ ලැබෙන මිනිස්සු මේක කියවනවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට හරි විදිහට හොයලා බැලුවොත් ඉස්සල්ලා මතන්නේ රසික සඳහන් කරා මට හිතුණා කවුරු හරි මෙතන එක සඳහන් කරයි කියලා. මං ඉඳලා ලිපි අරගෙන ආවා මේ කුසල් පෙරේරා මහත්මයා සම්බන්ධව. දැන් ඒ දැන් මෙතන මේක කියනවා මේ ඩේරිමිර පත්‍රයේ තිබුණ දෙයක් සම්බන්ධව කියලා මේ ප්‍රශ්න ඇති වෙන්නේ. හරි. නමුත් ඒ පේලිය ඒ අදාළ පේලිය තමයි මේ මීගමුවේ කලබලේ වුණාම කතෝලික පූජකවරු තමයි මේක පිටිපස්සේදී කියලා. දැන් මේ ගැන ප්‍රකාශ කරන කිසි මිනිස්සෙක් කියන්නේ මේ කුසල් පෙරේරා ලියලා තියෙනවා කියලා දැද්ද කැතලික් ප්‍රීස් වෙ බිහයින් දිස් කියලා. ඒක හරිම බරපතල චෝදනාවක්. බරපතල චෝදනාවක්. දැන් ඒ පිළිබඳව මේ පිටු 4-5ක ප්‍රකාශයක් මේ රටේ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. මම ඒක තරංගාව හදිස්සියවත් ඇහුවොත් පෙන්වන්න කියලා ඒක අස්සම් කරලා තියෙනවා. මාධ්‍යවේදී කුසල් ප්‍රේරා දඩයම් කිරීමට එරෙහිව කියලා
සංඛ්‍යාව ඒක නම් ගොඩක් තියෙනවා ඉතින් මේ නම් බැලුවොත් එහෙම දැන් පළවෙනිම පරාක්‍රම හිරියල්ල අතුරු මෙහෙම නම් ලිස්ට් එකක් නම් 100ක් විතර තියෙනවා ඉතින් ප්‍රශ්නේ කියන්නේ මම හිතනවා මේ සංවිධානය සඳහන් වෙනවා ඔව් දැන් ඔය ඔය අසංකරණ සිය ඒ සියලු දෙනාගේම නම සහ ටෙලිෆෝන් නම්බරේ තියෙනවා දැන් මගේ ප්‍රශ්නේ සංක මේ ප්‍රකාශය කරාට වරදක් නැහැ මම කියන්නේ මිනිසුන්ට අයිතිය තියෙන්න ඕන කුසල් පෙරේරා හෝ සමින්ද ෆර්ඩිනෑන්ඩ් හෝ රසික වෙනුවෙන් පෙනී සිටින්න එක කිසි වරදක් නැහැ නමුත් වඩා සාධාරණයි මේ ප්‍රශ්නගත පේලිය මොකද්ද කියලා මේක සඳහන් කරන කතෝලික පූජකවරු ගිහිල්ලා මිනිසුන්ට ගහන්නවත් මරන්නවත් කොහෙවත් කිව්වේ නැහැ ඒක සම්පූර්ණ අසාර්ථක හරිම අසාධාරණ කතාවක් කියලා මම හිතන්නේ කතෝලික පල්ලිය පැත්තෙන් මම සිංහල කතෝලිකයෙක් අපේ පල්ලිය පැත්තෙන් විශාල බරපතල අඩුපාඩුවක් වුණා ඒක යම් මිනිස්සු ප්‍රයෝජනයට ගත්තා ඒක තමයි මේ මිනිසුන්ට කියන්න බැරුව ගියා මේ ප්‍රහාරය දෙමළ මිනිසුන්ව එල්ල කරගපු ප්‍රහාරයක් කියලා ඒකට හේතුව කොච්චි කඩේ පල්ලියේදී ඒ ප්‍රහාරය එල්ල කරන්නේ දෙමළෙන් පූජාව තිනකොට එතකොට හඩකලපුවේ සහ කොළඹදී දෙමළ ජනතාව 60ක් 65ක් ඝාතනය වුණා සියක් සියොන් දේවස්ථාන සම්පූර්ණ දෙමළ. එතකොට කොළඹත් 30ක් 35ක් විතර. එතකොට 60ක් 65ක් මැරිලා 100ක් තුවාල වෙලා කිසිම තැනක එක පේලියක් කියන්නේ මම මේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හිතවත් කණ්ඩායම තියෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක ඇහුවා මොකද ඔයගොල්ලෝ මේ සද්දයක් නැති කියලා. ඉතින් ඒක මන්ත්‍රීවරයෙක් උත්තරයක් දෙනවා TNA සංවිධානයෙන් අයින් වෙලා අපේ පැත්තට ගිය අවුරුද්ද ඔක්තෝබර් මාසේ ආපු මන්ත්‍රී කෙනෙක් එහෙ ප්‍රොටෙස්ට් එකක් කරා. ඉතින් මං අර මේ වගේ ලැජ්ජ නැති උත්තර දෙන මන්ත්‍රීගොල්ලෝ තමයි හිතපු ජනවිතව ගවත් ඉන්නේ. මේ මිනිස්සු ගැන කල්පනා කරන බංග සංක කෝපයෙන් කටයුතු කරනවා නම් මුන්ට ගහන්න හිතෙන්න ඕනේ හදිස්සි නීතිය දික් කරන දවසේ ඡන්දෙ දාන්න ඔය හිතපු ජනවිතුමයි කණ්ඩායමේ එක මන්ත්‍රීවරයෙක් නෑ පාර්ලිමේන්තුවේ. සිංගල මිනිස්සු මේක දන්නේ ගැස්සෙනවා. ඔව්. තම නූලෙන් වැඩේ ගැස්සෙනවා. එතකොට 30 දෙනෙක් ඡන්දෙ දාන්න ඉන්නකොට ඒකෙන් හතර දෙනෙක් ජනාධිපතිතුමාට හිතවත් අය කට්ටිය മന്ത്രിවරු හතරයි. ඉතුරු 18 දෙනා එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරු. අපි මේ മന്ത്രിවරුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒකෙනුත් එක්කෙනෙක් මඩකලපු දිස්ත්‍රික්කයේ මුස්ලිම් മന്ത്രിවරෙක්. එහෙව් රටක ජීවත් වෙන මිනිසුන්ට සංක කේන්තියක් නැත්තම් වෛරි ප්‍රකාශක වෙන්නේ නැත්තම් අත් වශයෙන් මේ Facebook තියෙනක හොඳයි. මිනිසුන්ට නැත්තම් ගලක් හරි මොන හරි පොල්ලක් අරන් ගහන්න දෙන මිනිසුන් මේකෙන්වත් දායි කියලා නේ. කල්පනා කරලා බලන්න මෙතන ඉන්න මේ පුද්ගලයන්ගේ කීයෙන් කී දෙනාද දන්නේ පාර්ලිමේන්තුවේ හදිසි නීතිය දික් කරන අවස්ථාවේ හිටපු ජනාධිපතිතුමාගේ හිතවත් മന്ത്രിවරු එක්කෙනෙක්වත් හිටියේ නැහැ කියන එක. 225න් 30ක් වෙන පාර්ලිමේන්තුව මොකටද? හොඳයි ඒ සියලුම කරුණු කාරණා පිළිබඳව අපි දෙවන වටේදී සාකච්ඡා කරමු. විශේෂයෙන්ම අර ඔබ සඳහන් කර මම එකයි සංවිධානයක් මොකක් හරි සඳහන් වෙනවද කියලා කියන්නේ ඔය මාධ්‍යවේදීන් පිළිබඳව සාකච්ඡා කරනවයි කියන ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවයි කියන සටන් කරනවයි කියන සංවිධාන එක කාලයකට හතුපි වෙනවා වගේ එනවා ලොකු හඬක් නගනවා දැන් හොයාගන්නවත් නැහැ සමහර වෙලාවට ඒ කියන්නේ අපිත් හොයනවා කතා කරයිද කියලා ඊට පස්සේ සමහර තෝරාගත් චරිත වෙනුවෙන් පමණක් සටන් කරන මාධ්‍යවේදී සංවිධානත් තියෙනවා අපි ඒ සියල්ල පිළිබඳව දෙවන වටේදී සාකච්ඡා කරමු විරාමයට පෙර ආතුව ශමින්ද්‍ර ෆර්නෑන්ඩස් මහත්මයා ඉදිරිපත් කරපු ෆර්නෑන්ඩෝ මහත්මයා ඉදිරිපත් කරපු මේ ලේඛනය දැන් අපි තව සන්තෝෂ වෙන මේ විදිහට අත්සන් කරනවා හැබැයි එක්තරා කඳවුරක මාධ්‍යවේදීන් වෙනුවෙන් පමණක් මාධ්‍ය සංවිධාන විවිධ සිවිල් සංවිධාන පුද්ගලයන් පෙනී නැතුව ඕනම මාධ්‍යවේදියෙකුට ප්‍රශ්නයක් වුණාම ඉන්නවා නම් ටිකක් සුන්දරයි නේද ඒක ඒක සංක අපි ඉස්සෙල්ලම අපේ රටේ ප්‍රශ්නයක් තමයි මාධ්‍යවල මේ තමුන්ගේ කණ්ඩායම හඳුරගන්නේ මිතුර කවුද හතුර කවුද කියලා හඳුනාගන්න බැරි කණ්ඩායමක් තියෙනවා මම කියන්නේ හතුර ඉන්නවයි කියලා මෙතනවත් පිටේවත් නමුත් මම කියන්නේ කණ්ඩායම හඳුනාගන්න ඕන. ඒකට මම මේක කෙටියෙන් කිව්වම සංගත තීරේ මොකක්ද කියන්නේ කියලා 2010යි 2015 බැලුවම ආණ්ඩුව වෙනස් කරන්න එකට ගෙනාවු කණ්ඩායම. කවුද ඒ කණ්ඩායම හිටියේ? එක්සත් ජාතික පක්ෂයයි, TNA එකයි, JVP එකයි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි. 2010යි ඊට අමතරව රාජ්‍ය නුවණ සංවිධාන සහ බටහිර තානාපති කාර්යාලය. ඒ කණ්ඩායම 2015 ඒ විදිහටම ඉන්නවා. මේ ඒ කණ්ඩායම තමයි අදටත් ඉන්නේ.
ඒ කණ්ඩායමට ලබා දීලා තියෙන මුදල් ප්‍රමාණය සංක මම හිතන්නේ අපිට හිතා ගන්න බෑ. උදාහරණයක් වශයෙන් මම කියන්නම්. 2016 දී ඇමරිකානු රාජ්‍ය ලේකම් එවකට ජෝන් කෙරි එතුමා පවසනවා ලංකාවේ ඔබතුමාලට එකතු වෙන්න පුළුවන් ලංකාවේ මියන්මාරේ නයිජීරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ඇමරිකන් ඩොලර් මිලියන 582ක් වියදම් කරයි කියලා. මම ඇමරිකානු තානාපති කාර්යාලයට ලියුමක් ලියලා මම ඇහුවා 582න් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලට සහ රාජ්‍ය නුන සංවිධානවලට ඇතුළුව වියදම් කරපු ගාණ කීයද කියලා. අවම වශයෙන් තුනෙන් එකක් නම් මිලියන 200ක්. දැන් චීනයේ 7.6ක් මිලියන දුන්නයි කියලා මේ රටේ මාධ්‍ය රාජ්‍ය මාධ්‍ය මහා ව්‍යාපාරයක් කරා මහින්ද රාජපක්ෂ මහත්තයා සල්ලි ගත්තයි කියලා. ඔබ අර ලිපියට පිළිතුරු ලිපියක් ලැබුණා? ලැබුණේ නැහැ. අදට ලැබිලා නැහැ. ඉතින් මේව ගැන කල්පනා කරාම සංක අපි තේරුම් ගන්න ඕනේ මේ දෙන මුදල් ප්‍රමාණය හිතා ගන්න බෑ. මේ 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 රාජ්‍ය නමන සංවිධානවල වලට මට ඉස්සර නංගන් එක දුන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන් කුමාර් රූපසිංහ මහත්මයාට නෝර්වේ රටින් පමණක් 2002 2004 කාලය තුල ඇමරිකන් ඩොලර් මිලියන 6ක්. දැන් පොත් බෙදා දීලාද පාරවල් හදලාද ඉස්කෝල හදලාද මොකටද දීලා තියෙන්නේ? අර තාපා කිව්ව විදිහට මේ රට විකුණන්න මම කියන්නේ කුමාර් රූපසිංහ එහෙම කරයි කියලා. නමුත් මේ රටේ මිනිස්සුන්ට සල්ලි ලැබෙන මුදල් ලැබෙන යම් කිසි විදියක් තියෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීගොල්ලන්ව සල්ලි වලට ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සරක් මට මතක විදියට ඩලස් අලහපෙරුව මන්ත්‍රීතුමා කියනවා කට්ටිය පැත්ත මාරු කරන්න යනකොට ඒගොල්ලෝ හොයාගෙන යනකොට විදේශීය ගණිකාවොත් එක්කයි ඒගොල්ලෝ හිටියේ කියලා මන්ත්‍රීතුමාලා. ඉතින් මොකෙන් හරි ගන්නවා මේ මිනිස්සුන්. ඉතින් සල්ලි වෙන්න පුළුවන්, ගෑනු වෙන්න පුළුවන්. ඉතින් මොනා හරි දීලා ඉතින් එහෙම රටක මාධ්‍යත් ගන්න පුළුවන්. දැන් අපේ හිටපු ආණ්ඩුව මොනා දුන්න මිනිස්සුන්ව රට යවුවා, ලැප්ටොප් දුන්නා, නොයෙක් දේවල් කරානේ. ඒ වගේ දේවල් කරගෙන තමයි මේක ඉදිරියට ගෙනියන්නේ සංක. දානවට වඩා නම් ඒක හොඳයි. හිරේ මෙහෙමයි නෑ මේකයි මාත් සාපේක්ෂව මම කියන්න උනා. මම කියන්න ඕනේ මේ ඔබතුමා කිව්ව කතන්දරේට සාපේක්ෂව බැලුවම මේ ආණ්ඩුව ගිය ආණ්ඩුව වගේ හිරිහැර කරේ නෑ. ඒක ඒක කියන්න ඕන. කාවත් මැරුවේ නෑ, ගැහුවේ නෑ, කැපුවේ නෑ. ඒක ඒක කියන්න ඕන. ඒක මං හිතන්නේ ගිය ආණ්ඩුව කරගත්ත ලොකු වැරදක් අඩුපාඩුවක් තමයි ඒක. ඒක ඒ කියන්නේ කිසිම පාලනයක් තිබුණ නෑ. ඒ මිනිස්සු හිතුවා ඒ මිනිස්සුන්ට කියන දේ කරන්න බැරි දෙයක් එකෙක් ඉන්න උට ගහලා මරන්න ඕන කියලා. එහෙම තත්ත්වයක් තිබුණා. ඉතින් ඒකට මොන ප්‍රශ්න තිබුණත් මම හිතනවා එක්සත් ජාතික පක්ෂය 2015 පස්සේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව එහෙම දෙයක් කරේ නැහැ කියලා කියන්න ඕනේ. පුංචි දෙයක් එකතු කරන්න ඕනේ. දැන් මේ ජනමාධ්‍යකරුවන් මරා දැමීම, කපා කොටා තුවාල කිරීම වගේ සිදුවීම් මාලාව ගැන කතා කරනවානේ. කාරණා දෙකක්. එකක් තමයි ඒ මාධ්‍යකරුවන්ගේ භූමිකාවත් වෙනම සාකච්ඡාවට ගන්න ඕනේ. මං හිතනවා يعني ලසන්ත වික්‍රමතුංගගේ ඉඳලා ඉක්නැලිකොට දක්වා ප්‍රදීප් ඉක්නැලිකොට දක්වා මේ පුද්ගල චරිතවල සම්පූර්ණ විමර්ශනයක් කරන්න ඕන අපි උඩින් පල්ලෙන් කියන්නේ නැතුව. ඊළඟ එක තමයි මේ කාලවකාශයත්. හැබැයි ඒ කියන්නේ ඔවුන්ගේ භූමිකාව පිළිබඳව ඇත්තටම ආందోళනාත්මකයි. හැබැයි ඒකට දඬුවම මරණය නෙවෙයි කියලා පිළිගන්න. සංකේ එච්චර සරල දෙයක් නෙවෙයි මම කියන්නේ. මගේ තර්කේ නිකන් මම ගේම් ගහනවා නම් මම කියන්නේ මම මේ බොහොම සරල කතාවක් කියන්නේ. මම ගේම් ගහනවා නම් අනිවාර්යයෙන් මේ ගේම් එකට මම අහු වෙනවා කියලා මම කියන්නේ. ඒ කියන්නේ දැන් අපි කල්පනා කරන්න ඕන එක තමයි දැන් මේ ගේම් එකක්නේ ප්ලේ වෙන්නේ. දේශපාලන බල අධිකාරිය, රාජ්‍ය නවන ආයතන, විදේශ කණ්ඩායම්, ඒජන්සිස් විශාල ප්‍රමාණයක් මේ දඩබිමක් මේක. ඒ දඩබිම ඇතුලේ මම ගේම් ගහන්න ගත්තොත් ඉතින් අනිවාර්යයෙන් මට ගේම් එකක් වදිනවනේ. මම සංකගෙන් සල්ලි අරගෙන මම ශමේන්ද්‍රට විරුද්ධව වැඩ කරන්න ගත්තොත් ඔයාමට අනිවාර්යෙන් මෙඩි තියෙනවා. මං කියන්නේ හරි නෙමෙයි. මේක වැරදින්නේ. දැන් මේක පිළිගන්න බෑනේ අපිට. දෙවෙනි කාරණේ තමයි කාලවකාශයත් වැදගත්. දැන් මේ කාල දෙකක් ගැන අපි කතා කරන්නේ. යුද්ධයේ පැවති සමය එකක්. මේ දැන් අනිත් එක. දැන් තරාකි මරා දමන මොහොත වෙනම කාලවකාශයක්. මම කියන්නේ හරිද වැරදිද කියන එක නෙමෙයි. මේ විමර්ශනේ මිටට විද්‍යාත්මක වෙන්න ඕනේ කියලා මම කියන්නේ. රාජ්‍ය කරේ දෙයක් විතර කියන්න මෙහෙම මේ එතන එකක් කියන්නුනේ පුද්ගලයෙක්ට සමාන කරන දෙයක් සාප. නමුත් රජයකට එහෙම හැසිරෙන්න බෑයි කියලා මම හිතන්නේ. නෑ මං හිතන්නේ අපි රජයේ කාලයේ සිද්ධ වුණාම ඒකට ඇඟිල්ල දික් කරනවා. හැබැයි එක දෙයක් කියනවා දැන් අපිට රජයේ ප්‍රධානීන්ගේ අනුදැනීම ඇතිව මේක මුණා කියලා දේ තාම කියන්න බෑ. නමුත් එක්තරා දෙයක් තියෙනවා මේකට සම්බන්ධයි කියලා යම් මැති ඇමතුරුන්ට ඒ කාලේ ඇඟිල්ල දික් වුණා. අද ඔවුන් මේ ආණ්ඩුවේ අනුතුරු දරනවා. බෑ එහෙම කියන්න බෑ. දේශපාලන බල අධිකාරි වගේ කියන්න එපා. මම ජනාධිපතින මගේ කාලේ සියල්ලටම වගේ කියන්න ඕනි. මම කියන්නේ ඒකට මම එකගෙන මම කියන්නේ ඒක නෙවෙයි. මම කියන්නේ යුද්ධයේ පැවති සමය හරි නෙමෙයි. මං කියන එක හරි කියලා නෙමෙයි. හොඳට තේරුම් ගන්න මම කියන එක මේ සාකච්ඡා විකෘතියක් වෙනවා.
යුද්ධයේ පැවති සමයේ සහ යුද්ධයෙන් පසුව කාලවකාශ දෙකක්. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ කොළඹ හිටපු සමහර අය XYZ ආදි වශයෙන් එක විමර්ශනය කරන්න ඕන වෙලා නැහැ හරියටම. හිතන්න LTTEට සම්බන්ධ කණ්ඩායම් වලින් මුදල් අරගෙන හමුදාවන්ට විරුද්ධව ඔත්තු සපයමින් ජනමාධ්‍යකරණ යෙදුනා නම් අනිවාර්යයෙන්ම කණ්ඩ වෙනවනේ. හරි නෙමෙයි මම කියන්නේ ඒක. හරි නෙමෙයි. ප්‍රතිවිපාක වලට මුණ දෙන්න. ඒක එහෙමනේ වෙන්නේ ඒක දැන්. ඒක බුමරංගයක් වගේනේ. ජනමාධ්‍ය ගැන සහ මේ දේශපාලන බල අධිකාරිය ගැන අවකාශ දෙකක සාකච්ඡා දෙකක් තියෙනවා. මේක උඩින් පල්ලෙන් අල්ලන්න එපා කියලා මම කියන්නේ. මම ඒකට යමක් කියන්නම්. මෙහෙම දැන් මම කියන්නේ මනෝජ්ගේ ස්ථාවරය තමයි මම ටිකක් ප්‍රශ්න කරන්නේ මෙතන දැන්. දැන් මනෝජ් කියන්නේ දැන් මෙතන ප්‍රශ්නේ ඉක්කු අපි මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී හිටින්න බෑ. අනිවාර්යෙන්. එතකොට සංඝ කිව්වා හරි එතනදී අරගොල්ලන්ට අකමැත්තෙන් වගේ පෙනී හිටින්නයි කියලා. පෙනී අපි පෙනී හිටිනවා නම් මං හිතුවා මං පෙනී හිටිනවා. එතකොට සංඝ වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ, අනිත් අය වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. යම් කිසි ප්‍රමිතියක් අපි හදාගන්නත් අවශ්‍යයි. ඒක රසික කිව්වා වගේ මාධ්‍යවත් වකීමක් තියෙනවා යම් කිසි ආකාරයක ප්‍රමිතිගත භාවිතාවකට එන්න. එතකොට චාපා කිව්ව ප්‍රශ්නේ තමයි මාධ්‍යවේදියෙක් වශයෙන් මාධ්‍යකරණයේ යෙදෙන අතරේ වෙන ගේම් ගහනවා නම් එතකොට ඒ වෙන ප්‍රශ්නකුත් තියෙනවා. ඒකත් අපි ගන්න ඕනේ. එතකොට යම් කිසි ආකාරයක ප්‍රමිතියක් අපි හදාගන්න අවශ්‍යයිනේ. එතකොට ප්‍රමිතිය තමයි ආචාර ධර්ම ආදී ඔක්කොම එකහුව වෙන්නේ. එතකොට අපි දැන් ගත්තොත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් කපැත්තකින් මනෝජ් කියනවා මං හිතන මම තේරුම් ගත්ත විදිහට නะ මාධ්‍යයට සීමා පැනීම වැරදි කියලාත් කියනවා. මේ ආණ්ඩුවෙන් ඒක කරනවා කියලාත් කියනවා. කලින් ආණ්ඩුව ගැන කතා කරනකොට කියනවා ඒ ආණ්ඩුවේ ඒක කරපු කට්ටිය දැන් මේ ආණ්ඩුවේ ඉන්නවා කියලා. ඒතකොට චාපා කිව්වා වගේ හරි යන්නේ මොන ආණ්ඩුවෙන් හිටියත් මම කියන්නේ නිවැරදි පුද්ගලයන් දඬුවම් ලැබිය යුතුයි. අපේ රටේ තියෙන අවාසනාව තමයි තමන්ගේ පැත්තේ ඉන්නකොට මිනිමරුව හොඳ වෙනවා. තමන්ගේ පැත්තේ ඉන්නකොට හොරා හොඳ වෙනවා. එහෙම නෙමෙයි. එහෙම වෙන්න බෑ. එහෙම නෙමෙයි. අපි කියන්නේ අපි කියන්නේ මහින්ද රාජපක්ෂේ කාලේ ලසන්තව මරන්න එටලියෙකුට මරන්න යම්කිසි ආකාරයෙන් දායකත්වයේ දීපු දේශපාලඥයෝ ඉන්නවනම් ඔබතුමාලගේ පාර්ශවයේ දැන් හිටියා කියලා උන්ට නිදහසක් ලැබෙන්න බෑ. එහෙම නෙමෙයි මං කියන්නේ. එච්චර දුර යන්න එපා. අපි ගන්න ඕන ප්‍රතිපත්ති වශයෙන් ගත්තොතින් සෛද්ධාන්තිකව ගත්තොතින් මාධ්‍යවේදියෙක් එයාගේ මාධ්‍ය කටයුතු කිරීම නිසා ඒ වෙලාවේදී තියෙන නීතියට පටහැනිව ක්‍රියා කරනවා නම් නීතිය ක්‍රියාත්මක කිරීම එකක්නේ. දැන් තිස්සනාගම් කියලා මාධ්‍යවේදියෙක් හිටියා. ඒ මිනිස්සයා ලිපි දෙකක් ලිව්වම ඒ ලිපි දෙක ලියපු කාරණේ උඩ ඔහුව ත්‍රස්තවාදයක් කියන පාඩත සහ හදිසි නීතියාර්ථය අත්අඩංගුවට අරගෙන රඳවා තියලා නඩු දාලා හිරදඬුවම් නියම කරලා පස්සේ ජනපද සභාව දුන්නා. එතකොට ඒක නීතිය ක්‍රියාත්මක කිරීමක් නෙකලා තින්නේ. හැබැයි නීතිය සාධාරණ දිනන ප්‍රශ්නය. නමුත් අපි ගතොදී කීත් නොයා කියලා කියන්නේ ලංකාවේ ප්‍රධාන පෙළේ ප්‍රසිද්ධ මාධ්‍යවේදී පිළිගත් මාධ්‍යවේදී. ඔහුට වෙච්ච දේ කවුරුද දන්නවනේ? ඔහු අරන් ගිහිල්ලා පැරගෙන තව ටිකෙන් මරනවා. කෝල් කකාපුන් තමයි මරණයෙන් බේරුනේ ලංකාවේ නෑ. අපි දන්න කෙනෙක්නේ. එතකොට දැන් කීත් නොයා කියන එහෙම වුණාම අපි කියනවාද කීත් නොයාගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන නැති සමහරට ඒකින්ද තමයි මෙහෙම වෙන්නේ නැති කියලා අපි එනවනම් ඒක ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අනිත් පැත්තට ඒක සංකටත් අද කවුරු හරි කියන්න පුළුවන්. මං කියන්නේ එතකොට අපිට මේක බේරගන්න බැරි වෙනවා. එතකොට උපාධි දෙන්න කොහේ ලංකාවේ ප්‍රධාන මාධ්‍යවේදී දිවෙන පත්‍රයේ උපදන්න කතුතුමා නිවිර කතු. එතකොට ඔහුට මේකදී අපි කවුරුත් දන්නවා. තා පොඩ්ඩෙන් ඔහු ඝාතනයට ලක් වෙනවා. ඔහු ලංකාවේ අදත් නැහැ. එතකොට පොදල ජයන්ත කියලා කියන්නේ වෘත්ති පත්‍ර කලාවේද සංගමේ නායකයෙක් සහ සිළුණ පත්‍රයේ මාධ්‍යවේදී. හැබැයි මෙහි මේකකුත් තියෙන සුදර්ශන ගුණවර්ධන මාධ්‍ය. يعني ඔවුන්ගේ මාධ්‍ය භාවිතයට තර්ජනය එල්ලවෙනවයි කියලා සමහර මාධ්‍යවේදීන් විදේශීය පුරවැසි භාවය ලබා ගන්න විවිධ වරප්‍රසාද ලබා ගන්නත් ඒව භාවිතා කරපු අවස්ථා තිබ්බා. සංක මෙහෙමයි. මෙතෙන්දි මම එකතු කරන්නේ මොකද මම කීත් නැස උපාලි තෙන්න කොන්ගේ දෙන්නෙක්ව වැඩ කරන්න තියෙනවා. ඔතෙන්දි සංක සිද්ධ උනේ පැහැදිලිවම මේක පිටිපස්සේ විවිධාකාර දේශපාලන කාරණා ක්‍රියාත්මක වුණා. දේශපාලන සාධක ක්‍රියාත්මක වුණා. නමුත් මේ සිටි දෙක මම කියන්නේ සියලුම මාධ්‍යවේදීන් මේ ලංකාව ඇතරලා ගියේ හරි මේ සියලුම දෙනා මේ වගේ සැබෑ තර්ජන වලට මුහුණ දෙන්න අය. එතනින් ඒ නිසා උන් ගියා කියලා. එතන යම් කොටසක් ඉන්න ඇති. යම් කොටසක් ඉන්න ඇති. ව්‍යාජ තර්ජන හුවා දක්වලා. එහෙම අය දැන් මම දැන් කියමුකෝ සමහර අය සමහර මාධ්‍යවේදීන් කියාගන්න අය තමන්ගේ තමන්ම නිර්මාණය කරපු සිදුවීම් හරහා විදේශ රටවල සරණාගත භාවය පැවතපවස්ථා තියෙනවා. නමුත් මේ වගේ සිදුවීම් මේ ප්‍රධාන සිදුවීම් පෝදල් ජාති සිද්ධිය මම හිතන්නේ කොහෙත් මෙවැනි අපි පොඩ්ඩක් ඉතිහාසයට ගියා වැඩිද කියලා හිතන වර්තමානයේත් එක බලද්දි අපි එක අවස්ථාවක් අපි ප්‍රේක්ෂකාගාරයට දීලා ඊට පස්සේ ප්‍රධාන පීඨිකාවට පිවිසෙමු. මගේ ගැටලුව තමයි දැන් අපි ලංකාවේ මාධ්‍ය ආයතන ගත්තට පස්සේ බොහෝ මාධ්‍ය ආයතන වලට පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ ප්‍රවෘත්ති විකාශයක් ගත්තට පස්සේ මේ ප්‍රවෘත්ති විකාශය හරහා තමයි අපේ රටේ ජනතාව විශේෂයෙන්ම දූෂණ වංචා ඒ අක්‍රමිකතා මේ සියලු දේම දැනගන්නේ.
නමුත් මේ ප්‍රවෘත්ති විකාශය හරහා අපේ රටේ ජනතාව විවිධ වර්ග කිරීම වලට ලක් කරලා තියෙනවා. මේ නාලිකාව ගත්තට පස්සේ පවතින ආණ්ඩුවට, මේ නාලිකාව අහවල් දේශපාලඥයට, මේ නාලිකාව අහවල් දේශපාලන පක්ෂයට වගේ දේ මතවලට පැමිණලා තියෙනවා. ඒ පැමිණෙන්නේ මේ වංචා දූෂණ වගේ දේවල් එලි කරද්දී සමහර නාලිකාවක ඒ අදාළ පුද්ගලයාගේ චෝදනාව සඳහන් කරනවා. සමහර නාලිකාවල මේක සඳහන් කරන්නේ නැහැ. මේක ප්‍රායෝගිකව මේ අපේ රටේ ක්‍රියාත්මක වෙන ලක්ෂණය තමයි මේක. එතකොට අපේ රටේ ජනමාධ්‍ය පක්ෂ දේශපාලනයට හෝ පෞදු මාධ්‍ය හිමිකාරීත්වයේ දේශපාලන මතයට ක්‍රියා කරන්න යෑම තුළ අපේ රටේ මාධ්‍ය තමන්ගේ කොන්ද කඩාගෙන තියෙනවා. ඒ වගේම තමයි ප්‍රතිරූපය විනාශ කරගෙන තියෙනවා. ඔය ඇති වෙලා තියෙන තත්ත්වය වෙනස් වෙන්න, ඔය තත්ත්වය වෙනස් කරගන්න නම් අපේ රටේ ජනමාධ්‍ය මේ දේශපාලනීකරණය වීමෙන් වළක්වා ගැනීම විකල්ප මේ ප්‍රධාන විකල්පයේ විදිහට මම හිතනවා ඒක පිළිගන්නවාද කියලා තමයි අහන්නේ. ඔව්. එතෙන්දී සංක මම උත්තර දෙන්නම් ওই කාරණේට. ලංකාවේ මාධ්‍යයට තර්ජන දෙපැත්තකින් එල්ල වෙනවා. එකක් තමයි රාජ්‍ය යාන්ත්‍රණ එල්ල වෙන තර්ජනය. ඒක ගැන තමයි මේ කතා කළේ, අපේ රවීන්ද්‍ර කතා කළ නිසා අපි කතා කරපදී. අනෙක් පැත්තෙන් මාධ්‍ය වලට මාධ්‍ය අභ්‍යන්තරයෙන් එල්ල වෙන තර්ජනය. මේ තර්ජනය එල්ල වෙන්නේ මාධ්‍ය වල අයිතිකාරයන්ගේ ඔබ කියපු ආකාරයේ දේශපාලන ඇඟැලුම්කම් නිසා. ඒ ඔවුන්ගේ දේශපාල මාධ්‍ය අයිතිකාරයන් ලෝකේ පුරාම ඉන්න මාධ්‍ය අයිතිකාරයන්ගේ දේශපාලන ඇඟැලුම්කම් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් යටතේ ක්‍රියාත්මක වන ආයතන වල ඉන්න මාධ්‍ය වේදීන් කොහොමද තමන්ගේ වෘත්තීය භාවය ආරක්ෂා කරගන්නේ මේ කියන සාධක ඇතුළේ කියන දේ. නමුත් ලංකාවේ තියෙන ප්‍රශ්නේ තමයි ඉතාම නිර්ලජ්ජිත විදිහට මාධ්‍ය අයිතිකාරයන්ගේ දේශපාලන ඇඟැලුම්කම් ඔවුන් යටතේ තියෙන මාධ්‍ය ආයතනවල ඒ ප්‍රවෘත්ති ප්‍රකාශයන්ගේ සහ වැඩසටහන්වල හෝ පුවත්පත්වල පළවෙනි ලිපිවල ප්‍රතිනිර්මාණය වෙනවා, රිෆ්ලෙක්ට් වෙනවා. මේ ගැටලුව විසඳන්න නම් දැන් ඔය කියන සංවාද ලංකාවේ පහුගිය අවුරුදු කාල සීමාව පහුගිය අවුරුදු කීපය තිස්සේම සිද්ධ වුණා. එක ක්‍රමයක් මම හිතනවා සංක මේක ලංකාවේ මාධ්‍ය වේදීන්ටත් වගකීමක් තියෙන නිදර්ශනයක් විදිහට දැන් එංගලන්තයේ ගාඩියන් පුවත්පත ක්‍රියාත්මක වෙන ඔවුන්ගේ අර පුවත්පතේ අයිතිය තියෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ පුවත්පතේ අයිතිකාරයෙක් නේ ට්‍රස්ට් එකක් තියෙනවා, බාරයක් තියෙනවා. මේ බාරේ යටතේ තමයි ඒ පුවත්පත ක්‍රියාත්මක කරන්නේ. මේ වගේ ඔබ හිතනවාද ගාඩියන් පුවත්පත ඉතින් මේ මාර මාධ්‍ය භාවිතයක තියෙන්නේ? නෑ, මම මාරේ කියන්නේ නෑ චාපා. නමුත් මම කියන්නේ ගාඩියන් කියන්නේ අන්තිම පට්ට බොරු ලියන ලංකාවේ සිදුවීම් වලදී තනිකර මේ LTTE සම්බන්ධව දෙමළ ඩයස්පෝරාවට බැක් කරපු. මම කියන්නේ මේ දෙමළ ඩයස්පෝරාවේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක උඩරේ මේ ගාඩියන් කියන්නේ හැම මාධ්‍යයක්ම ප්‍රශ්නකේ ඇති සමහර විට LTTE සාම. මේ පාරේ අපි හරි මිත් කියලා මම කියන්නේ. දැන් මම කියන්නේ එතන තියෙනවා චාපා මගේ මොකක්ද ව්‍යූහාත්මක වෙනසකට ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ. ඒ වෙනස ඒ වෙනස ප්‍රශ්නෙට ලෝකේ පුරාම ගත්තම දැන් මේ රසික කියන කතාවත් එක්ක ගත්තම මේ ලෝකේ හැම මාධ්‍යම පක්ෂග්‍රාහී තමයි යම් යම් පැතිවලට. ඒක අපිට පේන්නේ නැති වුණාට දැන් BBC ගන්න, CNN ගන්න, ඔවුන් මහා ලොකු මේ ස්වාධීන මාධ්‍ය විදිහට ලෝකේ පෙනී ඉන්නේ. ඇත්තට ස්වාධීනද? නෑ. පකිස්තාන්ට ගිහලා ඩ්‍රෝන යානයකින් අහිංසක දරුවෝ සිය ගාණක්කට ඩ්‍රෝන යානයකින් ප්‍රහාරයක් කළ කරලා මැරුණම ඒක මහා වර්ග සංහාරයක්, මහා මානව අපරාධයක් විදිහට ඔවුන් පෙන්වන්නේ. හැබැයි ඔවුන්ට අවශ්‍ය සිදුවීමක් වුණත් අර කිව්වාගේ ලංකාවේ සිදුවීම ඔවුන්ට මහා ලොකු සිදුවීමක්. නමුත් මෙතන 250 ගාණක් මැරිලා 2000ක් විතර ආබාධිත කරපු සිදුවීම ඔවුන්ට මහා ලොකු සිදුවීමක් නෙමෙයි. හැබැයි ඊට පස්සේ අර සියම් මම විශ්වාස කරන මේ ආණ්ඩුවේ තියෙන දුර්වලකම නිසා කිසියම් පුද්ගලෝ පිරිසක් ගිහිල්ලා ඒ කුපිත කිරීම මත මුස්ලිම් කඩ කිහිපයක් ගිනි තියලා ප්‍රහාණියක් කරාම ඒක ඔවුන්ට මහා ලොකු මානව අපරාධයක්. ඉතින් මේක නිසා මේ රටේ මේ ලෝකෙම සමස්ත ලෝකෙම ජනමාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ යම් යම් න්‍යායපත්‍රයන් අනුව. ඉතින් ඒක නෙමෙයි දැන් මම තව එක උත්තරයක් දෙන්න ඕන. සුදර්ශන් මහත්මයා කිව්වා දැන් පහුගිය කාලය පුරා මේ ජනමාධ්‍යට එහෙම තර්ජන එල්ල වුණාද කියලා. නෑ, පේන්න තර්ජන එල්ල වුණේ නෑ. මම ඒක පිළිගන්නවා. හැබැයි මම අර ඔබතුමා මුලින් කියපු පුද්ගලයන් මරා දැමීම මේව මම පිළිගන්නෙත් නෑ. මොකද අපිට පිළිගන්න බෑ නිසිෂ්ට සමාජය තුල. හැබැයි මතක තියාගන්න ඔබතුමාලාගේ මේ කාලවකවානුවේ දැන් මේ වන විට දරුණුතම තර්ජනය මාධ්‍යයට එල්ලවෙමින් පවතුනවා. මම බොහොම වගකීමකින් කියන්නේ ඒ වගේ මගේ මේ පුවත්පත් මාධ්‍යවේදී මහත්මයාට ඉල්ලා සිටිනවා මේක ගැන විමර්ශනයක් කරන්න කියලා. විශේෂයෙන්ම පහුගිය සති කීපය තුර අර මම මුලින් කිව්වාගේ සමාජ මාධ්‍යවල සම්පූර්ණ තමන්ගේ විරුද්ධ මත දරන Facebook ගිනුම් ඉවත් කරමින් පවතිනවා. අද දවසේ මට උදෑසනේ මා ආයතන නම කියන්න බෑ, උදේට මම පසුව කියන්නම්. මිලියන 3ක් ග්‍රාහකයන් හිටිය Facebook මේ ෆලෝවර්ස්ලා හිටිය පිටුවක් උදේ වෙනකොට අතුරුදහන් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව බොහොම සූක්ෂම විදියට ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්ධනය කරමින් පවතිනවා. අතරම විපක්ෂයත්
ඒක ආණ්ඩුව කළා කියලා මොකද කොහොමද කොහොමද මගේ යම් කිසි ආණ්ඩුවේ එක්තරා ආයතනයක් තියෙනවා මේ අවස්ථාවේ Facebook ආයතනයත් සමග ගනුදෙනුකොට. ඔක කියන්නේ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඒකද? නැත්නම් වෙනත් ආයතනයක්. ප්‍රතිචාර සංසදය නෙමෙයි. මම මේ ආයතනයේ නම සහ ඔවුන්ට විරුද්ධව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. සියලු තොරතුරු තහවුරු කරගත්තාන් පස්සේ ජනමාධ්‍යෙන් උනත් අපි ඇවිල්ලා කියන්න. නෑ අපි කියනවා ආණ්ඩුව කරනවා කියලා කියනවා. නෑ ආණ්ඩුවට නෑ ආණ්ඩුව අපි කියනෝ නෑ කියලා. හරි. නෑ ඔබතුමාලා නෑ කියන්න. නමුත් අපි එහෙම කියනවා නම් නෑ හරි ඔබතුමාලා හෙට දුරකථන අංකයක් ලබා දෙන්න රටේ සමස්ත ජනමාධ්‍ය මේ මිනිසුන්ට ඔබගේ Facebook ගිණුම අක්‍රිය වුණා නම් ඉගෙන හිතා ගන්න බැරි ආකාරයෙන් පහුගිය සති දෙක තුල එහෙම කරන්නේ නෑ නෑ එහෙම නෙමෙයි මම කියන්නේ යම් කියන්නේ පුද්ගලික දෙයක් නෑ මේ නිකම්ම මනෝජ් මෙහෙමනේ සාමාන්‍ය ගිණුමක් අක්‍රිය වෙන්නේ මනෝජ් මෙහෙම කියන්නකෝ සාමාන්‍ය ගිණුමක් අක්‍රිය වෙන්නේ මම මේක ඊයේ දවසේ අපි පරිගණක සම්බන්ධ විශේෂඥයන් කීප දෙනෙක් සාකච්ඡා සහභාගී වුණා එතෙන්දි මේ තොරතුරු එළිදරව් වුණේ ගිණුමක් අක්‍රිය වෙන්න report කරන්න ඕන ඒ report කිරීම සාමාන්‍යයෙන් වැඩි වාර ගණනක් වුණොත් තමයි ගිණුම අක්‍රිය වෙන්නේ හැබැයි මතක තියාගන්න ඔබට මතක ඇති අහු වුණා ක්ලික් අර ජංගම දුරකථන රාශියක් එක්ක චීන ජාතිකයක් අහු වුණානේ ඒකට කියන්නේ තාක්ෂණයම ක්ලික් ෆාම් එකක් කියලා මේ ක්ලික් ෆාම් කියන මේ ක්‍රමවේදයෙන් සිද්ධ වෙන්නේ සංක විශාල කමෙන්ට් ප්‍රමාණයක් විශාල ලයික් කමෙන්ට් ඒ වගේ report කිරීම එකවර කරන්න පුළුවන් 10000 ගාණක් මේක දැන් රාජ්‍ය අනුග්‍රහය යටතේ යම් යම් තැන්වල ක්‍රියාත්මක වෙනවා කියලා අපි තොරතුරු ලැබිලා තියෙනවා ඒ අනුව තමයි තමන්ගේ විරුද්ධවාදීන්ගේ විතරක් මම උදාහරණයක් දෙනවා මගේ Facebook ගිණුමත් දැන් දෙපාරක් අක්‍රිය වුණා කිසිම ජාතිවාදී ප්‍රකාශයක් නොකර රජයේ විවේචනය කරන post වලට පමණක් මාව අක්‍රිය වුණා දෙපාරක් ඒ කිසිම දේශසහගතව ඒ කියන වෛරී ප්‍රකාශයක් නැතුව ඉතින් මම බොහොම වගකීමෙන් කියන්නේ පහුගිය සති කිහිපය පුරා මම ඔබතුමා සමෙන්ද මහත්තයාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන විමර්ශනයක් කරන්න මේ මොකද මේ ලොකු හානියක් සිද්ධ වෙනවා ඊළඟ මැතිවරණයකට හොර රහසේ ආණ්ඩුව ලෑස්ති වෙනවා ඒ ලෑස්ති වෙන්නේ කොහොමද එක පැත්තකින් ගේන ඔබතුමා පෙන්නපු නීති රීති මේ රටේ ජනමාධ්‍ය පුවත්පත් ඇතුළු සියලු ජනමාධ්‍ය තමන්ට ඕන විදිහට නටවන්න අනිත් පැත්තෙන් ඔවුන්ගේ ප්‍රධානතම අවිය ඔවුන් දන්නවා ප්‍රධානතම අවිය තමයි දැන් මැතිවරණයකදී සමාජ මාධ්‍ය Facebook කියන දේ. ඉතින් දැයිකුඩ මහත්මයාට ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙන දැන් ක්ලික් ෆාම් එකක් රවින්ද්‍ර ක්‍රියාත්මක කරන්න පුළුවන් රජයකට විතරද බැරිද වෙනත් දේශපාලන කණ්ඩායමකට පුළුවන්. ඒක පුළුවන්. මම කියන්නේ බෑයි කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ රසික සහෝදරයා අක්‍රිය වෙන ගිනුම් සියල්ලම රජයේ විවේචනය කරේවා පමණක් නම් අපිට එතන සැකයක් මතුවෙනවා ඇයි මේ දේ විතරක් වෙන්නේ කියලා. එහෙම වෙන්න බෑනේ. දැන් සාමාන්‍යයෙන් ඔබ කියන ආකාරයෙන් අක්‍රිය වෙනවා නම් සමස්ත මේ යූසර්ස්ලට මේක බරපාන්න ඕනේ. එහෙම නෙමෙයි. මම බොහොම වගකීමෙන් කියන්නේ රජය හෝ ජනාධිපතිවරයා විවේචනය කරන පුද්ගලයන්ගේ Facebook ගිනුම් විතරක් නෙමෙයි. විශාල මංගකෝගේ මිලියන ගාණක් ඉන්න. ඔකට එකක් එකතු කරන්න කැමති. ඇත්ත වශයෙන්ම මේ රටේ මිනිසුන්ට මේ රටේ පාලකයෝ ගැන තියෙන සියලු ඔය පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු දෙනා ගැන තියෙන අදහස් මිනිස්සු කතා කරලා බලනවා නම් මේ රටේ Facebook තියෙන්න බෑ. අම්මා මුත්තා මතක් කරලා මේ මිනිස්සුන්ට බනින්නේ. ඒ කියන්නේ එකක්වත් මං නෑ මං කියන්නේ Facebook එකෙන් අපි අහලා ගිහිල්ලා කල්පනා කරලා බලන්න මේ යුරෝපීය යූනියන් එක මේ වගේ සංවිධාන කටයුතු කරන විදිය අපි තේරුම් ගන්න ඕන මේ අවස්ථාවේදී හොඳටම මේ මේක මේ ආණ්ඩුව මේ රටේ ඇති කරන தත්ත්වය ලෝකෙ කොහෙවත් නැහැ. ඒ කියන්නේ අපේ රටට විදේශ අතපෙවීමක් කරනකොට අපේ රටට හතුරුකමක් කරනකොට ඒ හතුරුකම කරන කණ්ඩායමත් එක්ක මේ ආණ්ඩුව හිට ගන්නවා. සුදර්ශන එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒක හරියට තේරුම් ගත්තේ සුදර්ශන ඔක්තෝබර් මාසේ 2017 ලෝඩ් නේස්බි සාමිවරයා කියනකොට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව 40,000ක් මැරුවේ නැහැ. මේක කිසි සත්‍යතාවයක් නැහැ. ශ්‍රී ලංකාවට මේ කරන චෝදනාව අපරාධයක් හිටපු ජනාධිපතිතුමා මෙහෙම කරේ නැහැ කියලා සියලු දේ කිව්වම අදටත් මේ ආණ්ඩුවට බැරුව ගියා මේක ජිනීවා වලට කියන්නේ මේකයි මේ රටේ මේ 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 අපි තේරුම් ගන්න ඕනේ මේ රටේ මේ කරන මේ සෙල්ලමත් එක්ක මේ මාධ්‍ය විද්‍යාවත් එක්ක අපි Facebook එකක් හෝ මේ යම් කිසි තැනක ගිහලා හිර වෙනවා නමුත් ඊට එහා ගිය කතාවක් තියෙනවා සංක ලෝකේ කොහෙවත් රටක් තියෙනවද යුද්ධයක් දින්නට පස්සේ ජයග්‍රාහකයා දනගහ විදහසට කරුණු කියන රටක් මේක නෑ මං කියන්නේ මේක තමයි එකම අවස්ථාව මම පොඩ්ඩක් මාධ්‍ය අර මට තත්පරේ වුණ තත්පරේ අර තත්පරේ පොඩ්ඩක් ඉලාස්ටික් තත්පරේ දැන් ජනමාධ්‍ය මර්ධනය ගැන මේ සියලු කතා මැද්දේ ඕකනේ පළවෙනි මේක වෙලෙන්දැන්නින් පාලනය කරන එක දැන් මංගල සමරවීර අමාත්‍යවරයා මේ වෙනකොට තෝරාගත්ත තැන්වල දැන්නිම කප කප යනවා වෙන මුකුත් කරන්න ඕනේ නැහැ මේ වගේ ආයතනයකට දුවන්න බෑ
ඔය තර්ජනය විවිධාකාරයෙන් කරන්න පුළුවන්. එකක් තමයි ඔය වෙළඳ දැන්වීම. ඊට පස්සේ මේ විදිහට නීති ගේන්න පුළුවන්. ඊට පස්සේ තවත් එකක් තියෙනවා. ඔය නීතිත් බේරගන්න පුළුවන්. ඔයා වගේ නීතිඥයෝ ඉන්නවනේ. දර්ශන රේඛාවක් ගන්න බැරියේ. ඒක නෙමෙයි පළවෙනි එක. පළවෙනි එක සල්ලි නැතුව දුවන්න බෑනේ. ඒ කියන්නේ Taman තෝරගත් දැන් වෙමින් තියෙන දඩේම තමයි දැන් මේ ආණ්ඩුවේ හරි වැදගත්. මේක ඔක්කොටම ඇහෙන්නේ කියන්නේ මම. ලොකු ආයතනවල මට බලපන්නේ ජනමාධ්‍ය කරුවෙක් හැටියට. නමුත් මේ ආයතන දුවන්න එපා. තෝරාගත් ආයතනවල වෙළඳ දැන්වීම කපලා දානවා. ඒක දඩයම බොහොම සූක්ෂම ආකාරයෙන් සිද්ධ වෙනවා. සිම්පල් වැඩක්. ඒක කියනවත් එක පාර්ලිමේන්තේ කිව්වා ඒක. ඒක අනිතකේ වෙළඳ දැන්වීම කපන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද බදු මුදල් වලින් පාලනය වෙන ආයතනවල වෙළඳ දැන්වීම දේශපාලන පක්ෂයක එකක් නෙමෙයි. හැබැයි ඒ වගේ තර්ජන කරනවා නේද ඔබතුමාට ඒක නැහැ කියන්න පුළුවන්. මම මෙහෙම කියන්නම්. දැන් අතුතින් දැන් තර්ජන කියන කිව්වන් පස්සේ තර්ජන කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි පිළිගත් තර්ජන තියෙනවා. දැන් ඒ කියන්නේ අපි දැන් කතා කරා වගේ තර්ජන කිවි ඝාතන පිළිගත් කියලා සාමාන්‍යයෙන් තර්ජන කියලා ත්‍රෙට්ස් කියලා පිළිගන්න දේවල් තියෙනවානේ ත්‍රෙට්ස් කියලා. අසික කිව්වා වගේ එකක් තමයි මේ රජයෙන් කරන මර්ධනය අනිත් පැත්තෙන් ආයතන ඇතුලෙන් එන ප්‍රම මර්ධනය. එතකොට දැන් රජය මැදිහත් වෙලා මාධ්‍යයට තර්ජන කිරීම හෝ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම හෝ මාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිට විනාශ කිරීම දක්වා මාධ්‍ය ආයතන කුඩුපට්ටම් කිරීමේ දේවල් කලින් වුණා දැන් වෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. එතකොට දැන් ඔබ කියන්නේ වෙනත් වක්‍රාකාරයෙන් මර්ධනයක් කරනවා කියන එකනේ. එතකොට ඔබ දැන් ඒක වෙළඳන්නේ. වෙළඳන්නේ කියන්නේ රජයට අයිති ව්‍යාපාර තියෙනවා. රජයට අයිති ව්‍යාපාර කියලා ගොඩම රජයට අයිති ව්‍යාපාර රජය විසින් පාලනය කරන ඒවානේ. එතකොට එතනදී මංගල සමර ඇමතුමා කිව්වේ මූලික වශයෙන්ම මෙන්න මෙතන ලංකාවේ ප්‍රධාන වෙලේ මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් එතුමා දක්වපු අදහස තමයි මේ ජාතීන් අතරේ වෛරය ඇති කරන ආකාරයේ වෛරී ප්‍රකාශ වලට ඉඩ දෙනවා. ඒ ආයතනයේ වෛරී ප්‍රකාශ කරනවා කියලා නෙමෙයි. නමුත් ඒ ආයතනවල වැඩසටහන් ඇතුළේ මේ වෛරී ප්‍රකාශ ඉඩ දෙනවා. හැබැයි එතුමත් ඒ අස්සේ වෛරී ප්‍රකාශ කරනවා. මම දෙන්නා. වෛරී ප්‍රකාශ කර කියන්නේ මොකද්ද කියලා කිව්වොත් මෙතන ආපහු කිව්වා වගේ මම අර කලිනුත් කිව්වේ මම රසිකට වෛර කළා රසික සම්බන්ධයෙන් වෛරී ප්‍රකාශයක් කරා කියන එක වෛරී ප්‍රකාශ ගණයට වැඩින් නැහැ. රසිකගේ ජන වර්ගය හෝ ඔහුගේ ආගම හෝ ඔහුගේ ලිංගික නැඹුරුවාව හෝ කල්පනා කරලා මෙන්න මේ රසික මේ වගේ කෙනෙක් මේ වගේ කට්ටිය නිසා මේ කට්ටියට ඉල්ලන්න ඕනයි කියලා නෑ ඉල්ලීමක රසික ගැන කියන්නේ නැතුව මට මේ කුසල පෙරලාගෙන් කියන්න කුසල පෙරලා මම කියන්නේ හරි මම කියන්නේ කතෝලික පූජකවරු තමයි මේ ප්‍රහාරය පිටිපස්සේ හිටියේ කියන කතන්දරේ ඒක අරගෙන මට පොඩ්ඩක් පැහැදිලි කරන්න සුදර්ශන කොහොමද මේක වෙන්නේ කියලා එහෙම අර්ථ නිරූපණයක් කොහෙවත් නෑ හොඳේ මේ සුදර්ශන නෑ නෑ මගේ කියන්නේ මේ හේට් ස්පීච් නම් බලන්නකො හේට් ස්පීච් සම්බන්ධයෙන් ඕන අතන කරන් බලන්න හේට් ස්පීච් කියන්නේ මොකද්ද කියලා අතොත් හේට් ස්පීච් හේට් ස්පීච් කියලා කියන්නේ පස්සේ හැබැයි අර ඒ වලට යන්න ඉස්සලා අපි වෛරී ප්‍රකාශ සමහර ජනමාධ්‍ය ආයතන වලින් විකාශය කරනවා කියලා කිව්වානේ. ඔව්. يعني ಜಾති ඒක සම්පූර්ණ ඇත්ත. ඒක අපි පිළිගන්නවා. සමහර ජනමාධ්‍ය ආයතන වෛරී ප්‍රකාශ නිකුත් කරනවා. උදාහරණ තමයි මංගල සමරවීර මහත්තයා කරපු ප්‍රකාශයත් විකාශය කරා. උදාහරණයක් පස්සේ මොකද බෞද්ධ රාජ්‍යයක් නෙමෙයි කියලා. ඒක වෛරී ප්‍රකාශයක් නෙමෙයි. ලොකු අර්බුදයක් ඇතුවා. ඒක වෛරී ප්‍රකාශයක් නෙමෙයි. එතන ඒ ප්‍රකාශය ඒක වෛරී ප්‍රකාශයක් කොහොමද කියන්නේ? මෙහෙමයි. ඒක වෛරී ප්‍රකාශයක් කොහොමද කියන්නේ? වෛරී ප්‍රකාශය චේතනාව. සංක ඒක වෛරී ප්‍රකාශයක් කොහොමද කියන්නේ? චේතනාව තමයි වෛරී චේතනාව. සංක මම නිශ්චිතව අහන්න ඕනේ. ඔබ කොහොමද කියන්නේ ඒක වෛරී ප්‍රකාශයක් කියලා? ආගමික හැඟීම උස්සන. ගැටුමක් ඇති වුණ නැද්ද? මොකද ගැටුමක්? ලොකු කැළඹීමක් ඇති වුණ නැද්ද? මෙහෙමනේ. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපට අදහස් පළ කිරීමට නිදහස් තියෙනවා. අදහස් පළකිරීම නිදහස් තියෙද්දි ඒ අදහස් පළකිරීම නිදහස් සුදුසු අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙහෙමයි තියෙන්නේ. ජනමාධ්‍යෙම නිදහස තියෙන්නේ. ඉන්න කොහොදින් දැන් මංගල සමරවීර ට්විටර් ගිනුම සිංහලෙන් ලියනවා ගොන් වහන්සේ කියලා හම්බුනා. ඉතින් මට මේක පැහැදිලි කරන්න දෙන්න. ගොන් වහන්සේ කියලා තියෙනවා සිංහලෙන් ලියලා ට්විටර් ගිනුම. පොඩි හරි මොඩ වහන්සේ. පොඩි මොඩ වහන්සේ. මොඩ වහන්සේ කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔය ප්‍රශ්න අහන්න ආදීනේ කටමඳින් ඉන්නේ. ජන මංගල සමරවීර ඇමතුමාගේ ප්‍රකාශය කොහොමද වෛරී ප්‍රකාශයක් වෙන්නේ කියලා කියන්නකෝ. වෛරී ප්‍රකාශයක් කියන්නේ මෙහෙම ඔබතුමාට ඕන නම් මං කියන්නම්. ආගමික කිසියම් ආගමික ජන කොට්ටාශයේගේ හැඟීම් අවුස්සන ආකාරයේ ප්‍රකාශයක් කරාම මේක වෛරී ප්‍රකාශයක්. කොහොමද හැඟීම් අවුස්සන්නේ? මේ තියෙන හැඟීම් අවුස්සන්නේ? කොහොමද හැඟීම් අවුස්සන්නේ? පැහැදිලිව කියනවා. හරි කොහොමද? ඔබතුමා අහනවා මොකක්ද? හැඟීම් අවුස්සන්නේ කොහොමද කියන්නේ? මොකක්ද කිය ප්‍රකාශය? සිංහල බෞද්ධයන්ට ඔවුන්ට කියනවා නම් මේක බෞද්ධ රාජ්‍යයක් නෙමෙයි කියලා අනවශ්‍ය ප්‍රකාශයක් නේ වෙලා ඉන්නේ. පොඩ්ඩක් ඉන්නකො. පොඩ්ඩක් ප්‍රකාශයක් කියන්නකො. මේ ප්‍රකාශයෙන් වෙන්නේ මොකක්ද? මේ ප්‍රකාශයෙන් වෙන්නේ අර කොහෙවත් නැති ප්‍රශ්නයක් ඒ අවස්ථාවේ සංග මෙහෙමයි හැංගීම් ඇවිස්සෙන්නේ කොහොමද කියලා ඔබතුමා අහනවානේ. ඔව්. හැංගීම් ඇවිස්සෙන විදිය විස්තර කරනවට වඩා නිදර්ශන දැක්කනේ අපි කොච්චර ඇවිස්සුණාද කියලා. නෑ නෑ මෙහෙමයි ඇවිස්සෙන්න පුළුවන් ඕන කෙනෙකුට. දැන් මෙහෙමනේ ඕන කෙනෙකුට ඇවිස්සෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඇවිස්සීම ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා දෙයක්.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අර්ථකථනය කරන්න පුළුවන් නේද? පහුගිය කාලේ දැක්කනේ ජනමාධ්‍ය මේ ආණ්ඩුක්‍රම ඇස ප්‍රධාන දෙයක් තියෙනවා බෞද්ධ ආගම ප්‍රමුඛ ස්ථාන ප්‍රතිසූති කියලා තියෙනවා. එහෙමනේ මම මේ කිව්වට පස්සේ අමතිවරුන්ට එහෙම කියන්න කොහෙත්මයි තියන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ දැන් මම මේ කිව්වට පස්සේ කියන්නේ දැන් මට කැලණි කියන්න වෙන්නේ. දැන් ඊට පස්සේ මේක කපල යනකොට වෙන්නේ මේ දැන් මේ සාමාන්‍ය සංක දන්නවනේ. දැන් මේක වැඩසටහන සම්පූර්ණයෙන් ගියාට මේක කපලා දානකොට දාන්නේ මෙහෙමයි. මෙන්න සුදර්ශන ඇනගනි මනෝජ් ගොඩේ හරි මම දන්නවනේ වැඩේ හරිද ඔක මම දන්නවා ඒ මට ප්‍රශ්නයක් නැහැ ඒකට මොකද මට එහෙම ප්‍රශ්නයක් නැහැ මම කියන්නේ නිශ්චිත කරන්න අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවාද කරන්න පුළුවන් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථාන ලැබිය යුතු කියලා කියන නවවෙනි ව්‍යවස්ථාවේ ඊළඟ සෑම ආගමක්ම හැම ආගමකටම අයිති කෙනෙකුට තමන්ගේ ආගම දහන අයිතියක් තියෙනවා කියලා දහවෙනි ව්‍යවස්ථාවේ තියෙනවා එතකොට මේක යටතේ මූලික වශයෙන් එක කට්ටියක් කියන එකක් තමයි මේ රට බුද්ධ ආගම ප්‍රමුඛ ස්ථාන දීලා මේක සිංහල බෞද්ධ රටක්. එතකොට සිංහල බෞද්ධ රටක් කියපු ගමම්ම අනිත් මිනිස්සු කල්පනා කරනවා තව 130ක් ඉන්නවනේ. ශමින්දත් ඇතුළුව. නෑ. එතකොට ඇමතුමා කිව්ව දේ තමයි මම පිළිගන්නේ නැහැ. මම කියන්නේ මේක අපි ඔක්කොටම අයිති රට කියන එක. ඒක එකකින් කැලලක් කරගෙන සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියන එක උස්සගෙන ගියේ කවුද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ ඒක ප්‍රධාන මාතෘකාවක්. නමුත් ඔබ අහපු ප්‍රශ්න තමයි අර මේ අපිට දැන් මේ ශමේන්ද්‍ර මහත්මයා ගැන ඇහුවනේ. ඔව්. ශමේන්ද්‍ර මහත්මයා ඇහුවා මේ මාතෘකාවටම අදාළම ප්‍රශ්නයක්. ඔව්. ඍජුවම ප්‍රශ්නයක්. මම කියන්නේ නැතනේ. කියන්නේ ඒ කුසල් පෙරේරම. හරි මම කියන්නේ. ඔව්. ඒතකොට මම කියන්නේ ඒතර වෛරී ප්‍රකාශයක් කියලා කියන්නේ ජන වර්ගයක් අවුස්සන්න කරන ප්‍රකාශනේ. හැබැයි ප්‍රකාශයක් කර පමණින් කෙනෙක් මේ ICCPR වචනට ලක් වෙන්නේ නැහැ. ඒ ප්‍රකාශය තුල තියෙනවන වයලන්ට් ඇක්ෂන් එක. ඒ කියන්නේ මේ ප්‍රකාශය නිසා ප්‍රචණ්ඩ ක්‍රියාවකට පෙළඹීමක් වෙලා තියෙනවනේ. ICCPR එකේ තුන්වෙනි වගන්තිය. තුන්වෙනි වගන්තිය තියෙනවා ඒක. එහෙම නැතුව මේ ICCPR එකේ ධර්මචක්‍රයක් වගේ එකක් මම දැක්කා. ඒක සුක්ඛාන මද්ද මන් දන්නේ නැහැ කියලා අරගෙන දැම්මනම් මිනිස්සු එක්ක ඇතුළට මොකද අපත් නැන්නේ මේක යටතේ. ඒතකොට එහෙම මේ පාවිච්චි කරන්න බෑ නීති. ඒකට උරුදු ඒක මූලික අධිසය කඩකිරීමක්. ඒතකොට ඒ නිසා අපි කැමති විදියට නෑ පොඩ්ඩක් අපි කැමති විදියට සිලෙක්ටිව්ලි තේරුම් කරන්න බෑනේ මේක. අපි කැමති විදියට අර්ථකථනය කරන්න බෑ. ඔබත් දන්නවා අපි දන්නවා නීතියක් තියෙනවානේ. නීතිය ක්‍රියාත්මක වෙන රටේ මූලික අධිසය රාමුවට ඇතුළත්. කුල්ලට සහ අසහස්සාලිට ඔක් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? කාටත් ක්‍රියාත්මක වෙනවා. දැන් ඔවුන් පැහැදිලිව කතාවල කරනවා. නෑ මේකයි දැන් අපි තේරුම් ගන්න ඕනේ. ඊගාටිකෝ මේ සාකච්ඡා කරන්න බෑනේ අපිට. අපි තේරුම් ගන්න ඕනේ මේ රටේ අපේ රටේ දේවල් වෙන විදියක් තියෙනවා සංකේ. ඒක තමයි දැන් අපිට අද වෙනකම් මොකද කියලා තියෙන්නේ. පාර්ලිමේන්තු තීරින්කාරක සභාව දැම්මේ මේ ගැන හොයන්නනේ. හොඳයි. නමුත් හිස්බුල්ලා හිටපු මා ආණ්ඩුකාරතුමා පාර්ලිමේන්තු ඉදිරියට ආවම අහන්න ඕන පළවෙනි ප්‍රශ්නේ අහන්න නැතු වෙන මොකද ප්‍රශ්නේ? දෙරණ හිරු ඇතුළු සියලුම මාධ්‍ය වලින් පෙන්නපුව අර සෞදි අරාබි ජාතිකයෝ තුන් දෙනාව හම්බෙන කතන්දරේ. මම මේ සමාජිකයෙක්ගෙන් කතා කරලා ඇහුව මේ ඔබතුමාලා මොකද අර අහන්න මොන ප්‍රශ්න ඇහුනේද? නෑ අපිට අමතක වුණාලු. ඉතින් මේ මෙන්න මේක තමයි ප්‍රශ්නේ සුදර්ශන මේ අපේ රටේ ඒ කියන්නේ මම එක කායකවත් තරහකටවත් මොකටවත් කියන කතාවක් නෙමෙයි. නමුත් අපේ රටේ ප්‍රශ්නේ අපේ රටේ මේ පාර්ලිමේන්තුව තුල තියෙන අවුල තමයි ජනමාධ්‍යෙන් හැම ශේෂ්ත්‍රයකටම ගිහිල්ලා මේ රට විනාශ කරන්නේ. ඒක සංක මම මේ දිවයින පත්‍රේ මම ආඩම්බර වෙනවා දිවයින පත්‍රේ අයිලන් පත්‍රේ මම අවුරුදු 32ක් මගේ 32 වෙනි අවුරුද්ද දිවයින තමයි අපේ ප්‍රධාන පත්‍රේ මම මේ කියන්නේ මේ දිවයින පත්‍රේ මේ කතන්දරය දැක්කම මම හිතනවා මේ රටේම කතන්දරය කියවනවා මේ පාර්ලිමේන්තුව තියෙන මොකටද කියලා අහන දරුවන්ට පාසලක් ලැබුණ නැති හින්දා තමයි ළමයි දෙන්නයි අම්මයි කෝච්චියට පයින්නේ කියලා දැන් මේ කතන්දරේ මෙහෙම රටක මේ පාර්ලිමේන්තුවේ හිටපු ජනාධිපතිවරු ඉන්න ජනාධිපතිවරු ආපව බලයට ඉන්න මිනිස්සු අගමැතිවරු මේ ඇමතිවරු මොකටද මේ මිනිස්සු ඒකම 30 මහරාමේ 11 මාසයේ දරුවෙක් මැරෙනවා මේ රටේ සංක ශිෂ්‍යත්ව ගැන ප්‍රශ්නයක් කිව්වම මේ රටේ පාලකයෝ කියන ශිෂ්‍යත්ව අයින් කළා නන්ද කියලා එහෙව් රටක් මේක අපි තේරුම් ගන්න ඕනේ මම හිතන්නේ වෙනම දවසක් අරන් කතා කරන්න ඕනේ මේ මිනිස්සු මේ රටේ මිනිස්සුන කන අසාධාරණ මට ඊටම කෙටින් කියන්න ඕනේ අපේ මාතෘකාව ජනමාධ්‍ය මර්ධනය කරන්න හදන්නේ. ඒ කියන්නේ කතාව දැන් කෙටියෙන් මං කියන්නේ මේ වෛරී සහගත ප්‍රකාශ දේශපාලන බලාධිකාරියට කරන්න පුළුවන් ජනමාධ්‍යයට කරන්න බෑ කියන විකෘති මම මේ කියන්නේ. දැන් මංගල සමරුවේට ඕනෑක් කරන්න පුළුවන් ජනමාධ්‍ය කරුවට බෑ වෙන්න බෑනේ. ඒක පෙන්වන එක වැරද්ද නෑ. වෙලා තියෙන එක තමයි. දැන් ලංකාවේ වෛරී සහගත ප්‍රකාශ බඩ පත් වෙලා තියෙන්නේ සිංහල ඇත්ත කතන්දර සිංහල බෞද්ධ ජනයාට එරෙහිව කරන ප්‍රකාශ විතරයි හැමෝම පිළිගන්නේ. ජනමාධ්‍ය බැලුවා සමාජ මාධ්‍ය වලත් වෙන ආගම් කවුරුත් විවේචනය කරන්නේ නැහැ නේ.
නැහැ වෙන කවුරු හරි ඉස්ලාම් ආගමට හින්දු ආගමට කතෝලික ආගමට කවුරු ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ මේ වෙලාවේ. ඔව්. දැන් මෙතන වෙන ගේම් එකක් යනවා. මොකද කියන්නේ ගේම් එක වැරදි තර්කය. ඒ ගේම් එක කතෝලික ජනතාවගේ ප්‍රධානතම නායකයා වන අගරාධි ගුරුතුමා ඉතා විශිෂ්ට කාර්යභාරයක් කරා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ එතුමා. ඔව්. ඒ කරලා එතුමන් අවසානයේදී මේ රටේ පාලකයන්ගේ ඉල්ලා සිටි එකම දේ තමයි මේ අහිංසක මැරිච්ච මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න අපරාධකරුවන්ට දඬුවම් දෙන්න කියලා. හැබැයි අවසානයේදී එතුමන්ට විරුද්ධව රජයේ මැති අමුතුරු මොකක්ද කිව්වේ? එතුමා වෛරය වපුරනවා කිව්වා. ඉතින් මේක මේ අමුතුම රටක්. දැන් මේ මැරිච්ච මිනිස්සුන්ට සාධාරණ ඉල්ලනකොට කාදිනල්තුමා උන්වහන්සේ වෛරය වපුරන තැනත් එක්ක විදිහ තමයි හඳුනන්නේ. නෑ, හන්ද නෙමෙයි කිව්වේ. අපිට වෙන කතාවක් නේ. මද අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් පාලක මෙදිරියට ගිහින්. අපි අද අලුත් පාර්ලිමේන්තුවේ පුවත් නඩු විධි විධාන සහ දඩුවම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින්නේ අපි අවසන් වටේ මුල් අවස්ථාව මනෝජ් මහත්මයා. මට කියන්න තියෙන සංක මං හිතන්නේ අපේ සුදර්ශන් මහත්මයා කිව්වට මේක මේ ස්වර්ණමය යුගයක් විදිහට පෙන්වන්න හැදුවට ජනමාධ්‍යට තියෙන මං හිතන්නේ මේක තමයි ජනමාධ්‍යට තියෙන මේ ආණ්ඩුවේ භයානකම යුගය. ජනමාධ්‍යට සහ සමාජ මාධ්‍යට අපි දන්නවා ලෝකේ වැඩිම වාර ගන්නක් Facebook තහනම් කර රට බවට දැන් ලංකාවපත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාව මේ රටට ආදරය කරන මා කියන්නේ කෙලින්ම රටට ආදරය කරන රටට ආදරය කරන ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ආයතන දඩයම් කිරීමේ ක්‍රමවේදයක් දැන් පටන් අරගෙන තියෙනවා. මේ හඳුන්වා දෙන නීති රීති අනපනත් මේ සියල්ල මේ රටේ මිනිස්සුන්ගේ කටවල් වහන්න මේ රටේ ජනමාධ්‍යවල කටවල් වහලා මේ රටේ මේ ආණ්ඩුවට Tamanට ඕන විදිහට මේ රට කෑලි කරලා විකුණන්න එහෙම නැත්නම් මේ රට වෙන්දේසිය දාන්න මේ රට කරන්න ඕන හැම විනාශයක්ම කළා. මේ පාස්කු ප්‍රහාරයේ සිද්ධ වුණේ සම්පූර්ණයෙන්ම මේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නේ සංක මා මුලින් අවසාන වශයෙන් කියන්න කැමති මේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නේ මේ රටේ ජනමාධ්‍ය නෙමෙයි. මේ රටේ දැන් තියෙන බරපතලම ප්‍රශ්නේ මේ රටේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකය. මේ දෙකෝල්ලෝ ගෑණී මිනිහයි වගේ රණ්ඩු වෙනකොට මුළු රටේම ජනතාව අස්ථාවර වෙලා තියෙනවා. මුළු රටම අස්ථාවර වෙලා තියෙනවා. ආර්ථිකය, ජාතික ආරක්ෂාව සහ මේ සියල්ල අද නොමග ගිහිල්ලා තියෙන්නේ මේ රටේ ජනමාධ්‍ය නිසාවත්, මේ රටේ සමාජ මාධ්‍ය නිසාවත් නෙමෙයි. මේ බීතිකාව ඇති වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ මේ රටේ මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නේ මේ රටේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ දෙන අත්නෝමතික ක්‍රියාකලාපයන් නිසා. අන්නේ ක්‍රියාකලාපයන් නිසා තමයි අර 250කට අධික මිනිස්සු පිරිසක් මිය ගිහිල්ලා මේ රටේ බරපතල විනාශයක් සිදු වුණේ. ඒක නිසා කරුණාකරලා අපි මේ රටේ වගකීම්ට කියනවා අර වරද හෙළිදරව් කර මිනිස්සු ගැන හොයන් ඉස්සෙල්ලා වරද කර පාර්ශ්වයන්ට දඬුවම් දෙන්න. නමුත් සංක ඒක සිද්ධ වෙයිද කියලා විශ්වාස කරන්න බෑ. අර කියපු විශේෂ කාර්යක සභාව දිහා බැලුවම වරදට සම්බන්ධයි කියපු මිනිස්සු පරීක්ෂණ කරපු නිහල නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහන විහිළුව දිහා බැලුවම සහ ඒ වරදට ඒ ත්‍රස්තවාදීන්ට උදව් කරයි කියන මිනිස්සුන් ඒ සභාවට ගෙන්නලා සභාවේ අතරමැද්දේ අර සතුටු සාමිචි යෙදෙන විදිය දැක්කම අනේ මේ රටට අබසරණයි කියලා තමයි මට කියන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා මං හිතන්නේ මේ රටේ අර චාප මහත්තයා කිව්වාගේ ජනමාධ්‍යයි මේ රටේ ජනතාවට දැන් වගකීමක් තියෙනවා. නිහඬව හිටිය ඇති අවදිවන්න, වහාම අවදිවන්න, නැත්නම් ඔබගේ රට අනතුරේ, ඔබගේ නිදහස අනතුරේ, භාෂණය සහ ප්‍රකාශනයේ අදහස් පළ කිරීමේ නිදහසේ මලගම සිද්ධ වෙන්න බොහොම ආසන්නයි. ඒක නිසා අවදිවන්න විපක්ෂයටත් අපි කියනවා අවදිවන්න කියලා. අර අයිලන් පුවත්පතේ ඡායාරූපය ගැන වෙන්නේ නැති කියන්න ඇති ගිය සෙනසුරාදා දිනේදී නේද අර කාරක සභාව අතරතුර සිදු වුණු දේවල් වාර්තා කරපු පුදුමයටපත් වුණා. ඒක දැකලා රසික ජයකොඩි මහත්තයා. ඔව් සංක දැන් ජනමාධ්‍ය කියන්නේ ඕනෙම සමාජයක හරස්කඩක්. ඒ කියන්නේ සමාජයක් විදිහට සමාජය කරා වැටෙනකොට හරි සමාජයේ අර්බුදයකට යනකොට දේශපාලනයේ අර්බුදයකට යනකොට ජනමාධ්‍යත් ඒ අර්බුදයේම කොටස්කාරයෙක් බවටපත් වෙනවා. අර්බුදයේ ජනමාධ්‍ය තුළ පිළිබිඹු වෙන්න පටන් ගන්නවා. ඒසොර ලංකාවේ තියෙන ජනමාධ්‍ය සම්බන්ධ තියෙන වත්මන් කතිකාවත් මෙන්න මේ සාධක ඇතුළේ තමයි අපිට කතා කරන්න වෙන්නේ. කොහොම නමුත් අපි මේ මාතෘකාවත් එක්ක ගත්තොත් වර්තමානයේ මේ අපි කතා කරන යුගයේ ජනමාධ්‍ය කියන දේ ගැන අපිට අලුතෙන් හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. නිදර්ශනයක් විදිහට මීට අවුරුදු 100කට කලින් ඔබට පුවත්පතක් පටන් ගන්න ඕන, ඔබට ප්‍රකාශකයෙක් වෙන්න ඕන, ඔබට විශාල ධනයක්, විශාල ප්‍රාග්ධනයක්, විශාල ඒසදා විශාල මෙහෙයුමක් කිරීමට අවශ්‍ය වෙන නිසා කීප දෙනෙකුට පමණයි සමාජයේ ප්‍රකාශකයන් වෙන්න, සමාජයේ ජනමාධ්‍යවේදීන් වෙන්න අවස්ථාව ලැබුණේ. වර්තමානයේ මේ සමාජ මාධ්‍ය සහ ඩිජිටල් යුගයත් එක්ක ඕනෑම කෙනෙකුට, ඒ කියන්නේ ප්‍රවෘත්තියක් නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ වියදම බිඳුව දක්වා පත් වෙලා තියෙන නිසා ඕනෑම කෙනෙකුට පුළුවන්
ජනමාධ්‍යවේදියෙක් වෙන්න ඕනෑම කෙනෙකුට පුළුවන් ප්‍රකාශකයෙක් වෙන්න මේ නිසා අලුත් තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ ඕනෑම කෙනෙකු ප්‍රකාශකයෙකු වීමේ තත්වය තුළ දැන් මට පුළුවන් රවීන්ද්‍ර මිනිමරුවෙක් ස්ත්‍රී දූෂකයෙක් හෝ වෙනත් විවිධාකාර චෝදනා ඔහුට එල්ල කරලා ඔහුගේ ජීවිතය විනාශ කරලා දාන්න, ඔහුගේ අනාගතය විනාශ කරලා දාන්න. ඒ නිසා මේ ක්‍රියාවලිය ඇතුළේ කිසියම් මන්දමක වගකීමක් වගවීමක් කොතනින් හෝ තිබිය යුතුයි. මේක වර්තමාන ලෝකයට බලපාන ප්‍රශ්නයක්. නමුත් ප්‍රශ්නේ වෙන්නේ ඔය වගකීම හෝ වගවීම ආණ්ඩු වලින් මැදිහත් වෙලා ආණ්ඩු වලින් බලහත්කාරයෙන් කරන්න ගියහම පිටස්තරව අර ආණ්ඩු විසින් පනත් අනපනත් ගෙනල්ල මර්ධනකාරී ක්‍රියාවලියට ගිහිලා මේක කරන්න මේක අර පොලිසිය වගේ මේක සුද්ධ කරන්න යාමෙන් තමයි ප්‍රශ්න මතුවෙන්නේ. හැබැයි අර සමාජ මාධ්‍ය පෙන්නමින් ප්‍රධාන මාධ්‍ය දඩයම් කරන්න උත්සාහ කරනවා නම් සමාජ මාධ්‍ය මේ වගේ ඒවා කරනවා කියලා ඒක ඔස්සේ ප්‍රධාන මාධ්‍ය දඩයම් කරන්න යනවා නම් ඒකත් හොඳ. ඔව් ඕක සංක මේ දීර්ඝ කාලීන ලංකාදීප ප්‍රශ්නයක් මාධ්‍ය හැමතිස්සෙම අර මාධ්‍ය නිදහස කිසිම ආණ්ඩුවක මේ ආණ්ඩුවේ තැමතිවරු කියන අපි මාධ්‍ය නිදහස දුන්නා අපි මාධ්‍ය නිදහස එහෙම මාධ්‍ය නිදහස කියන්නේ මේ ආණ්ඩුවක් දෙන්න ඕන දෙයක් නෙමෙයි ආණ්ඩුව බන්දේසයක තියෙන මාධ්‍ය වලට ආ මෙන්න මාධ්‍ය නිදහස කියලා දෙන්නේ නැහැ. ඒ ප්‍රකාශය වැරදි. මේ මාධ්‍යත් ඒ නිසා මාධ්‍යයට වගකීමක් තියෙනවා. මර්ධනකාරී ආණ්ඩුවගෙන මර්ධනේ මේ ආණ්ඩුව විතරක් නෙමෙයි ගිය ආණ්ඩුව නෙමෙයි ඊළඟට ආණ්ඩුවක් ආවත් මේ ආණ්ඩුව සහ මාධ්‍ය අතර තියෙන කඹෑදීම මේක මේ ප්‍රජාතන්ත්‍රවාදී හෝ මේ පාලන ක්‍රමෙම තියෙන ක්‍රමයක්. ඉතින් මෙතෙන්දී මාධ්‍යය දැනගන්න ඕනේ තමන්ගේ නිදහස ආරක්ෂා කරගන්න නිදහස වෙනුවෙන් සටන් කරන්න සහ මෙතෙන්දී මැදිහත් වීමක් කරන්න සමාජය වෙනුවෙන්. ඉතින් එක තප්පර 30ක් අරගෙන සයිබර් පනත ගැනත් එක ප්‍රකාශයක් මම කරන්නම්. ඉතින් මේ සම්බන්ධයෙන් රවීන්ද්‍ර ප්‍රකාශ කළා මේ තුළු විශාල මර්ධනයක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් මම කියන්නේ මට ඒ ගැන කතා කරන්න අතර වෙලාව මදි වුණා. ඔව් මම එක තප්පර 10කින් කියන රවීන්ද්‍ර දැන් වර්තමානයේ තිබෙන නනපනත් යටතේ වුණත් ආරක්ෂක අමාත්‍යාංශයට පුළුවන් ওই සයිබර් මොනිටරින් ටූල්ස් සෝෂල් මීඩියා මොනිටරින් ටූල්ස් කියලා තියෙනවා. කැබිනට් පත්‍රිකාවක් දාලා විශාල වේදමක් දරලා මේ විදිහේ මොනිටරින් ටූල්ස් අරගෙන සමාජ මාධ්‍ය භාවිත කරන අයව නිරීක්ෂණය කරලා ඊට පස්සේ හදිසි නීති යටතේ ඔවුන්ට එහෙම නීතිය ක්‍රියාත්මක කරන ඔවුන්ට දරන්න හැකියාව තිබෙනවා. ඒක තමයි පුරවැසියන් ඒ වගේ නිරීක්ෂණය කිරීම. ඔව් ඉතින් මේ නිසා පුරවැසියන් විදිහට ලිඛිතයි අයිතියක් නැති වෙනවා. පුරවැසියන් විදිහට අවදීන් කටයුතු කළ යුතුයි. මේ රජය නෙමෙයි මම කියන්නේ. ඕනෑම රජයක්. ඕනෑම පාලනයක් මර්ධනකාරී ක්‍රියාපිළිවෙතකට යනවා නම් පුරවැසියට අයිතියක් තියෙනවා. ඒකට සක්‍රීයව දායක වෙලා ඒක පරාජය කරන්න කටයුතු කරන්න. ඒ පුරවැසි භූමිකාවත් එක තමයි මේ මාතෘකාව ඉදිරියට අනාගතයට ගෙනියන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි චාපා බණ්ඩාර මහත්මයා. ජනමාධ්‍ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කොටසක්. අපි හිතේ තියාගෙන හිටියාට න්‍යායික තත්ත්වයක තමයි. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ වෙන්නේ ධනවාදයත් එක්ක. එතකොට ලෝකේ පුරාම වෙළඳ පොලක් තියෙන වෙළඳ පොල ඇතුළේ ජනමාධ්‍යයක් තිබුණා. ඊට සමගාමීව සමාජ මාධ්‍ය තියෙනවා. ලෝකේ පුරා මේ අත්දැකීම පරේක්ෂණාත්මකයි. දැන් හොඳම උදාහරණය තමයි සෞදි ජනමාධ්‍යවේදී ජමාල් අහමඩ් කැෂෝගිට වෙච්ච දේ. දැන් ඔහු සම්බන්ධයෙන් අද බදාදාවේ නිකුත් කරපු වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කෙරුවා. සියලු කතා කියලා අන්තිමට කියන්නේ සෞදි අරාබියාවේ අර ඔටුන් හිමි කුමාරයා මේකට වග කියන්න ඕනේ. ඒගොල්ලෝ මේක පරීක්ෂණ කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. දැන් මුකුත් වෙන්නේ නැහැ මෙතනින් එහාට. සෞදි අරාබියාවට ආර්ථික සම්බාධක ඇමරිකාව පනවන්නේ නැහැ. හේතුව තමයි දැන් මේ කෂෝ කියන්නේ ඇමරිකානු පුරවැසියෙක්. පනවන්නේ නැත්තේ වෙපන් ඩීල් එකක් තියෙනවා සෞදි අරාබියාවත් එක්ක. ඇමරිකාව සහ සෞදි අරාබියාව. එතකොට වෙළඳ පොලේ ප්‍රමාණයට තමයි ජනමාධ්‍ය භාවිතය, ජනමාධ්‍ය ආරක්ෂාව, මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී ඔක්කොම තියෙන්නේ. ඒක තමයි කතාව. ලෝකේ දියුණු කියන රටවල් තමන්ගේ ජාතික රාජ්‍ය, ජාතික පෞර ඇතුලේ තියාගෙන, පෞල ජාතික පෞර හදාගෙන ඇතුලේ තමන්ගේ රාජ්‍ය ආරක්ෂා කරනවා. මහජනය ආරක්ෂා කරනවා. දැන් ඇමරිකාව ඇමරිකානු රාජ්‍ය මැදිහත් වෙන්නේ ජනතාව වෙනුවෙන්. ඒගොල්ලෝ වෙන රටවල් විනාශ කෙරුවාට ඇමරිකාවේ ජනතාව ආරක්ෂා කරනවා. අපේ ලංකාවේ තියෙන්නේ විකෘතියක් අපි චීනය ආරක්ෂා කරනවා. අපි ඉන්දියාව ආරක්ෂා කරනවා. අපි කොහේ හරි වෙන රටක් ආරක්ෂා කරනවා. ලෝකයේ අනිත් හැම රටක්ම හොඳයි, ලංකාව හොඳ නැහැ. ලෝකයේ තියෙන හැම ජනමාධ්‍යයක්ම හොඳයි, මෙහි ජනමාධ්‍ය හොඳ නැහැ කියලා අපිට මහා විකෘති මොකද්ද මන්ද මානසික තත්වයක් තියෙනවා. මගේ යෝජනාව මේ මොහොතේ ලංකාවට බරපතලම තත්ත්වය ඇමරිකානු මැදිහත් වීමක් තිබෙනවා. ඇමරිකාවයි ලංකාව එකට එකතුලා ජොයින්ට් ඔපරේෂන්, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අනාගත ජොයින්ට් ඔපරේෂන් එක ගැන වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. Joint Statement from the Third United States Sri Lanka Partnership Dialogue කියලා ඒකක වගන්තියක පැහැදිලිම අන්තිම කෑල්ල විතරක් මම කියන්නම්. ඒකේ තියෙන මෙන්න මෙහෙම and visits by US ships and military officials the UN the United States and Sri Lanka agreed to expand military to military operations cooperation. කියන්නේ මේ වෙනකොට ඇමරිකාවයි ලංකාව එකඟ වෙලා තියෙනවා අර ලංකාවට ඇමරිකානු මැදිහත් වීමක් කරන්න. අවි අතදරාගෙන යුනිෆෝම්ස් අඳගෙන ලංකාවේ හැමතැනම ඇවිදින්න පුළුවන්. මෙහෙ මිනිහෙක්ව මරලා මෙහෙන් කිසිම ඇක්ෂන් එකක් ගන්න බැරි තැන ඒගොල්ලන්ට ගිනිය ඒගොල්ලන් එහි අරන් යනවා. ඒ ඔබ දන්නවා ඒකට කියන්නේ අධිකරණ බලය. අපිට හම්බ වෙන්නේ නැහැ.
ඒ කියන්නේ ජුරිස්ඩික්ෂන් පවර් කියන එක අපිට අපිට අපෙන් ගිලිහෙනවා. ඇමරිකානුවකට මෙහි ඇවිල්ලා ස්ත්‍රී දූෂණ කරලා මිනි මරලා නිදහස යන්න පුළුවන්. ඒ ආරක්ෂාවට ඇමරිකානු නීතිඥ සංගමේ කාර්යාලයකුත් කොළඹදී කොළඹ පිහිටවනවා. අපිට මුකුත් කරන්න බෑ. ඉතින් මේ මහා අපරාධය වෙන්න යන්නේ ඉතින් මේ මෙන්න මේ තතු මේ ගොඩනැගෙන්නට නියමිත අලුත් තතු සම්පූර්ණයෙන් ආවරණය කරන ආණ්ඩුව විතරක් නෙමෙයි. නැවත කියන්න ඕනේ ආණ්ඩුව එක එක ඒජන්ට් කෙනෙක් විතරයි මේ වෙලාවේ. ආණ්ඩුව රාජ්‍යනෝන ආයතන විපක්ෂ සමහර කණ්ඩායම් දේශපාලන පක්ෂ අස්ස ඉන්න වෙන ඒජන්ට්ලා කොහෙන් කවුරු කරනවත් දන්නේ නැහැ. රට විනාශ කිරීමේ ව්‍යාපෘතියක් දියත් වෙනවා. ඊට ඉදිරිව මර්ධනයක් ක්‍රියාත්මක වෙනවා. මට කියන්න තියෙන මෙච්චරයි. දිවිහිමියෙන් මම පුද්ගලිකව ජනමාධ්‍ය කරුවෙක් හැටියට දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට අර දිවි ඇතිතුරා මේ සටන කරනවා. මම හිතනවා අපෙන් මේ බැටන් එක ගිලිහුනොත් අනිත් අය බැටන් එක අතට ගනි හොංකොං දිහා බලාගෙන ඉන්න හොංකොං වල මිනිස්සු මේ මොහොතේ ලෝකෙට ආදර්ශයක් පෙන්නනවා. කොහොමද නූතන තත්ත්වයන් ඇතුළේ කැරල්ලක් ගන්න කියලා. අවි ආයුධ නැතුව එළියට ඇවිල්ලා නිකන් අර අර වෛරී සාගත ප්‍රකාශන ඇතුළු ඉතාම ශිෂ්ට සම්පන්න දැවැන්ත අරගලයක් කරන ඔවුන් මේ මොහොතෙත් ඒක තියෙනවා. ලංකාවට සිද්ධ වෙනවා සියලුම තත්ත්වයන් ඇතුළේ රට බේරගන්න අර නූපන් ජන නූපන් දරුවන් රට බාර දෙන්න විශාල කාර්යභාරයක් කරන්න තියෙනවා. මේ කිසිදු කොන්දේසියක් අපට අදාළ නැත. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ නොවේ නම් අපට ප්‍රජාතන්ත්‍රවාදය අදාළ නැත. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ නොවේ නම් මේ නීතියට අපි බය නැත. මම පුද්ගලිකව මම දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ නැත්තම් ඇයි අපි CID එකට බය වෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදයේ නැත්තම් ඇයි අපි අධිකරණයට බය වෙන්නේ? මතක තියාගන්න එක දෙයක්, මේ සියලු දේවල් හරියන සන්දර්භයක් තියෙනවා. මොකද්ද සන්දර්භය? ප්‍රජාතන්ත්‍රවාදයේ. ප්‍රජාතන්ත්‍රවාදී නැත්තම් මාධ්‍ය නිදහස ගැන කතා කරන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදී වනචාරී නම් ජනමාධ්‍ය වනචාරී වෙනවා. ඒ කියන්නේ පාලකයෝ මේකනම් කරන්නේ අපි අනිවාර්යෙන් වනචාරී විදිහට මේක කරනවා. ඒක කරන්නේ පාරේද, එහෙම නැත්නම් සයිබ අවකාශයේද, පොල් ගහ කුඩද, එහෙම නැත්නම් වීදි කොනකද අදාල නැහැ. රට විනාශ කරන්න අපිට දෙන්නේ නැහැ සංක. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී නැත්තම් අපිට කොන්දේසි නැහැ. සර්ව ප්‍රශ්නයක් තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේද නඩුහපල්ලා. ප්‍රජාතන්ත්‍රවාදී නම් අපරාධකරුවන් අතනකට ගනින්න. ප්‍රජාතන්ත්‍රවාදී නම් දූෂණ වංචා නවත්තපල්ලා. ඒගොල්ලෝ හොරකම් කර කර, ඒගොල්ලෝ දූෂණ වංචා කර කර, අපරාධ කර කර අපිටද කියන්නේ මේක නවත්තන්න කියලා? අපි නවත්තන්නේ නැහැ. ඒ නීතිය අපිට එපා. දැන් ලංකාවේ ක්‍රියාත්මක වෙන නීතියක් නෙවෙයි අවනීතිය. විනිසුරුවරු මේරෑ නැගිටලා ඉන්නවනම් මේ ගැන හිතන්න ඕනි. නීතිඥවරුන්ගේ සංගමයේ මේ ගැන කල්පනා කරන්න ඕනි. තව මොනවද අපිට වෙන්න තියෙන්නේ? කෙළවීමේ උපරිම තැනට අපි ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්න මිනිසුන් පවතින්න බෑ කාටවත්. ඇමරිකානු හමුදා බැස්සොත් මෙතනට සිරියාවට එහා අපි යනවා. දැන් ඒකේ අන්තිම අදියරේ අපි දැන් ඉන්නේ. ඇක්ස් එක අත්සන් කරා සෝෆා එකට ඔන්න මෙන්න තියෙන්නේ. සෝෆා එක අත්සන් කරන්නත් ඕනේ නැහැ සංක. දැනගන්න නෝටඩ් කියලා ලියුමැරියත් ඇති. කවුද යවන්න ඕනි? මංගල සමරවීර ඇරියම ඇති. ඒක සඳහන් වෙන්නේ මේ විදේශ කටයුතු අමාත්‍යංශය ගැන. මතක තියාගන්න. මනෝ තිත්තවල් ඇරියත් ඇති. ඉතින් අදාළ නැහැ නේ. මොකද දැන් මනෝ තිත්තවල් කොහොමද කියන්නේ? කර අපරාධ සඳහා සම මොකද සිංහල වචන? 31 යෝජනාව. සමනුග්‍රහය. සමනුග්‍රහය දක්වන එකඟතාව දීර්ඝ කරන ලිපිය යැව්වේ මනෝ තිත්තවල්. අපි නෙමෙයි කියන්නේ ආණ්ඩුව. මනෝ තිත්තවල් කවුද? දැන් මේ ගිවිසුම දැනටමත් මනෝ තිත්තවල් ලියුමක් කියවලා එකඟ වෙලක් දන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. මේකේ තියෙන සංක නැවත කියන්න මේ බරපතලකම. දැන් අත්සන් කරන්න ඕනේ නැහැ ගිවිසුම. පොම්පියෝ මෙහෙන්න ඕනේ නැහැ. මේ ලියුම ලද බව, මීට එකඟ බව දන්වන සැනින් මේක ගිවිසුමක් බවට පත් වෙනවා. කොහෙද මේ ගිවිසුම තියෙන්නේ? ඉතින් මං කියන්නේ මේකනම් தত্ত্বය නීති ගේන්න හදන්න එපා. අපි නීති වලට බය නැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදී නගා හිටවන්න, නීතිය බලාත්මක කරවන්න අපි ජනයා පාරට බස්සනවා. බොහොම සරලයි. හොඳ, අපි ගුණවර්ධන මහත්මයාට එන්න කලින් කෙටි විරාමයක්. සුදර්ශන ගුණවර්ධන මහත්මයාගේ අදහස්. ඔබතුමාගේ අදහස්. හොඳයි. දැන් අපේ කතාව පටන් ගත්තේ අපි මාධ්‍ය පැත්තෙන්. ඊට පස්සේ අපි ඇමරිකාව සහ මේ කරුණු ගන්නකට ගියා. කොහොමද මට එක දෙයක් කියන්න තුන දැන් extra විදිහින් ගත්තෙන් පස්සේ දැන් එක මතයක් තමයි අපි භයානක අනුකූලක් හමුවේ ඉන්නවා මේ චාපකිවෝ වගේ. ඒකට විරුද්ධව බලවේග ගොනුකරගෙන යනකොට ඒ බලවේග මර්ධනය කරන්න නීති ගේනවා කියන එක තමයි මෙතන එක තර්කයක් තියෙන්නේ. ඉතින් එහෙම නීති ගේනවා නම් ඒකට විරුද්ධ සටන් කරන අයිතියකුත් තියෙනවා. මම හිතන්නේ ඒක හරි. චාප විශ්වාස කරනවා නම් මේ වගේ බලපතල අනුතුරක් තියෙනවායි කියලා ඒකට විරුද්ධ සටන් කරන අයිතියක් තියෙනවා. මම හිතන්නේ ඒක හරි. සාක්ෂික තියෙනවා මේ දැන් දර්ශනත් මේක හොයන්න ඕනි. මම අපි දැන් හොයමු. මම කියන්නේ අපි හොයමු. ડોකියුමන්ට් මම දැන් දෙන්න අන්තර්ජාලය තියෙන්නේ. එතකොට මං ගාවත් තියෙනවා. දැන් අහන්න අගමැතිව දන්නවනේ. මගේ වෙලාවනේ දැන් නේද? ඔව්. ඔව් ඒක තමයි. දැන් එතකොට ලංකාවේ දැන්
අපි නම් කල්පනා කරන්නේ කිසිම බලේ ඉන්න ආණ්ඩුවක් තමන්ගේ වල තමන් කපා ගන්න නෑනේ. හැම ආණ්ඩුවක්ම උත්සාහ කරන්නේ ඡන්දෙන් ඉස්සරහට යන්න. ඉස්සරහට යන්න නම් බහුතරයේගේ සහය දිනා ගන්න එපා. ඉතින් එතකොට කිසියම් ආණ්ඩුවක් මේ කියන විදිහට රටට විරුද්ධව, ජාතියට විරුද්ධව, ආගමට විරුද්ධව ක්‍රියා කළා අරන් ගියොත් ඉතින් ඒ ආණ්ඩුව විනාශ වෙනවානේ. කිසිම ආණ්ඩුවක් එවැනි දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙම කරන්නෙත් නැහැ. එහෙම කරනවා කියලා කිව්වට අපි බය වෙන්නෙත් නැහැ. මොකද ඒක හිම මේ මිනිස්සු පිළිගන්නේ නැහැ. මිනිස්සු සාමාන්‍ය මිනිස්සු ඔක්කොම කිරලා මැරලා තමයි ගන්නෙ. දැන් මේ ඇමරිකාවෙන් ලොකු තර්ජනයක් එනවා කියලා කියනවා නම් මං හිතන්නේ ඇමරිකාව කියන ලොකු රටක් බලවත් රටක් ඒ රටත් එක්ක අපි නෙගෝෂিয়েට් කරන්න ඕනේ. අපි අධිරාජ්‍යවාදී සමයේ ඉඳලා රටවල් එක්ක නෙගෝෂিয়েට් කරමින් තමයි ගිහින් තියෙන්නේ. දැන් ඇමරිකාව ගැන කියනවා නම් ඒක හැමදාම ওই බය තිබුණා. බෙන්තොට හොතලිය හදනකොට කිව්වා මෙතන ඇමරිකන් හඳුරක් හදනවා කියලා. වැල්ලවයි පාඩොක් වෙනකොට ගොමි ඇමරිකන් ගුවන් යාන බසන්න ආවේ කියලා. මේක බස්ස ගුවන් යානෙකුත් නෑ ආපු මේකකුත් නෑ. මේ දිනේ ඒක බලන්න හඳුරකුත් නෑ. එතකොට ලංකාව විවිධ විවිධ වර්ග විවිධ විවිධ ගිවිසුම් විවිධ කාලේ අත්සන් කරලා තියෙනවා. විවිධ ආණ්ඩු. එතකොට මේ කියපු ඇක්සා ගිවිසුම අත්සන් කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ඉන්න කාලේ ඇමරිකාවත් එක්ක. ඒ අත්සන් කරපු ගිවිසුම අවුරුදු 10ක් ගියාට පස්සේ ඊළඟ කන්ටිනියුේෂන් එක පටන් ගත්තා. කන්ටිනියුේෂන් එතකොට 2000 එතකොට දැන් කොහොම හරි එදා එදා ඉස්සෙල් වෙනවා. එක්ක කියන්න ඕනේ අපි එදාත් වැරදි අදත් වැරදි සංකේතවල කමන්නේ නැද්ද? ඔබ කමන්නේ නැහැ කියනොත් මම අතාරිනවා. එතකොට වැරදි දේවල් සමාජගතව කියන්න ඕනේ. එක්ක කියන්න ඕනේ එදාත් වැරදි කියලා. හරිද? 2007 ගහපු එකත් වැරදි. 2007 වැරදි 2007. එතකොට අපි කියන්නේ 2017. ඕපකේ ගැහුවා. 2007 ගැහුවා. දැන් 2017 කන්ටිනියු කරලා තිනවා. ඉතින් ඒක තමයි තත්වය. නෑ කන්ටිනියු කරලා. එතකොට දැන් කොහොම වුණත් අපේ ප්‍රශ්නේ ඒක නෙමෙයිනේ. ප්‍රශ්නේ තමයි කොහොමද මේ මාධ්‍යයට ඉස්සරහට යන්න පුළුවන්. මාධ්‍යයට ඉස්සරහට යන්න ඇත්ත වශයෙන්ම මාධ්‍ය ආණ්ඩුව කියන එක කියන්නේ නෑ මාධ්‍ය. මාධ්‍ය සිවිල් සමාජය කියන එක ආණ්ඩුව තියෙන එක විවේචනය කරන්න ඕනේ. ඒක දැන් උපරිම වශයෙන් කරනවා. අපේ ප්‍රවෘත්ති එකක් ගත්තොත් වැඩිපුරම තියෙන ආණ්ඩුව බයින්නේවනේ. පත්තරයක් ගත්තත් එහෙම තමයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න ඕනේ. එහෙම කළ යුතුයි. අර දැන් මෙතුමා කිව්වා Facebook වහනවා කියලා ආණ්ඩුවට බයිනවනේ. එහෙනම් Facebook ඔක්කොම ගිනු වහන්න. මොකද සාමාන්‍යයෙන් ගණන් බැලුවොත් පේන ඔක්කොම වල ආණ්ඩුව බැලලා තියෙනවා. ජනාධිපතිතුමාට බයිනවා, අගමැතිතුමාට බයිනවා, ආණ්ඩුවට බයිනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ඒක කියන්න පුළුවන් වෙන්න ඕනේ. එකම දේ තමයි දෙන්නේ අපිට බයින්න පුළුවන්. හැබැයි අපි ගැන බයින්න බෑ කියලා කියනෝ නම් වැරදි. මම කියන්නේ මේ විවේචනය හැමෝටම පිට තියෙන්න ඕනේ. එතකොට මෙතන තියෙන දේ තමයි කිසිම ආකාරයකින් මාධ්‍යයට අත තියෙන නීතියක් මේ රජය ගින්නේ නැහැ. ඒක වාක්‍යීමෙන් කියනවා. ඒ මොකද මේ රජය ගෙනපු පදනම මාධ්‍ය නිදහස සහ අදහස් පරික්‍රමයේ නිදහස. එතකොට දැන් යම් කිසි ආකාරයක ප්‍රශ්නයක් තියෙන හැබැයි මෙහෙම යනකොට රටේ යම් ජන කොටස් වලින් කියනවා අපිට ආරක්ෂාවක් නැහැ මේ තත්ත්වයට. මොකද හේතුව අපට විරුද්ධව යම් කිසි ආකාරයේ අවශ්‍යන සුළු විදිය ප්‍රකාශ මෙතන වෙනවා. එහෙනම් යමක් පාලනයක් අවශ්‍යයි කියලා. ඒක ලංකාවේ තත්ත්වෙන් දැන් මේ ලංකාවේ ලෝකෙ පුරාම තියෙන මේ ෂෙනෝෆෝබියා කියලා අපි වචනයක් පාවිච්චි කරනවා. රේසිසම් ඇන් ෂෙනෝෆෝබියා කියලා කියන්නේ වර්ගවාදය සහ විදේශිකයන් නොරිස්වීම. එතකොට අපි කියනවා තව වචනයක් මේ දැන් කියන ඉස්ලාමෝෆෝබියා. ඉස්ලාම් වරුන්ට විරුද්ධව ඉස්ලාම් ආගම අදහන අයට විරුද්ධව ෆෝබියාවක්, භීතිකාවක් තියෙනවා. එහෙම නැත්නම් අර මේ ඇන්ටිසෙමිටිසම් කියලා එකක් අපි කිව්වා යොදෙව්වන්ට විරුද්ධ ව්‍යාපාරයක් තිබුණා. ඉතින් එවැනි ව්‍යාපාර ඇහුවේ නෑ මේ කියන්නේ. එවැනි ව්‍යාපාර බොරුයක් ඇති කරන් ඉන්නේ. එවැනි ව්‍යාපාර ලෝකේ තියෙන නිසා. දැන් සහරාන් කරේ මොකද්ද? සහරාන් කරේ පුපුර ගත්තා. පුපුරගෙනේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මට කියන්න බෑ. යාගේ බලාපොරොත්තු මොකද්ද? සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රහාර එල්ල කරාම බලාපොරොත්තු වෙන්නේ යම්කිසි ප්‍රජාවක් තුලින් මේ ප්‍රහාර එල්ල කරාට පස්සේ ඒ ප්‍රජාවට එරෙහිව පළල් ජන සමාජයෙන් පහරක් ගහනවා. ඒ පහර ගැසීම නිසා රට තුල විශාල විවුලක් ඇති වෙනවා. අපේ සමාජයේ එක්තරා විදිහකින් මැචුව පැසුණු සමාජය අපේ ආගමික නායකයෝ කාදිනලතුමා සහ අපේ මහානායක හාමුදුරුවෝ ඔක්කොම ඉදිරිපත් වෙලා මේ සමාජය සමනය කරා. සමාජයේ සුමාන තුනක් ගැටුමක් ඇති වුණේ නැහැ. ඒතකොට එක්තරා විදිහකින් ගත්තාන් පස්සේ ඒකෙදි අපි පෙන්නවා රටක් වාසියේ මෙච්චර හානියක් විනාශයක් වෙලා වුණත් අපි මේ සංහිඳියාව පවත්වා ගත්තා කියලා මම කලින් දවස්ට ඇවිල්ලා මේ කතාව කිව්වා. දැන් මේක මෙතනින් හරහා අරන් යන්න ඕනේ. මොකද මේක අරන් යොදින් පාඩුව අපටමයි. අපේ රට ලෝකයේ තව රටවල් ගණනක් එක්ක සම්බන්ධයි නේ සංක. ඒක විදුමේ වශයෙන් සම්බන්ධයි. LTT රුදු යුද්ධ කරනකොට ඇමරිකන් උදව් ලැබුණා LTT නැව විනාශ කරන්න. නැත්තම් ඒක කරන්න බෑ. එතකොට ඒ වගේම සංචාරක ව්‍යාපාර කියලා දෙයක් තියෙනවා. අපේ ආයෝජන කියලා දෙයක් තියෙනවා. හොඳයි. මේක පවත්ව ගන්න යන්න නම් මේ රට තුල සාපේක්ෂ වශයෙන් ගත්තම සාමකාමී සත්‍යය තියාගන්න අවශ්‍යයි. දැන් අපිට තියෙන ප්‍රශ්න තමයි මේ ප්‍රහාර එල්ල වුණා. ඒ ප්‍රහාරයට සම්බන්ධයෙන් දැන් අපි අදාළ අය 100ක් අත්තරගුණ ගත්තා කියලා ආරක්ෂක අංශ කියනවා. නමුත් මේ පරීක්ෂණ තාම කරනවා.
දැන් අපට සංචාරක සියලුම මේ දේවල් දැන් ඉවත් කරගෙන යනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ආපහු ජනවාරියේ හොලහලයක් මේ රටේ ඇති වුණොතින් අපට ආයෙ විඳවැටීමක් ඇති වෙනවා. ඉතින් ඒක වළක්ව ගන්න නම් එවැනි තත්ත්වයක් ඇති වෙන ප්‍රකාශ වළක්වීම සඳහා රජයටත් වකීමක් තියෙනවා. ඉතින් මාධ්‍ය ආයතන සංඛ්‍ය වැඩ කරන්නේ අත වශයෙන් ගත්තොතින් මේ සංඛ්‍යාත උස්සේ වැඩ කරන්නේ. මේ සංඛ්‍යාත සම්බන්ධයෙන් ලයිසන් දීලා තියෙන්නේ මාධ්‍ය අමාත්‍යාංශය. ජනමාධ්‍ය අමාත්‍යාංශය තමයි ලයිසන් දීලා තියෙන්නේ. හැබැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයිති දේපලන්නේ මේ නෑ 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 සංඛ්‍යාත ගැන මොකද අයිති නෑ. මාධ්‍ය අමාත්‍යවරයාට හරි අගමැතිවරයාට හරි නෑ නෑ සංඛ්‍ය ඒක ඇත්ත. නමුත් රජය රජයක් කියලා දෙයක් තියෙනවනේ. රජයක් කියලා තමයි බාරකරුවා වශයෙන් ඉන්නේ. බාරකරුවා තමයි මේ ලයිසන් දෙන්නේ. ඊට පස්සේ TRC එක තමයි සංඛ්‍යාත දෙන්නේ. දැන් ඔබට මතකයි පසුගිය රජයේ කාලේ එක මාධ්‍ය ආයතනයකට ප්‍රකාශයක් වැරදි ප්‍රකාශයක් ෆේක් නිවුස් එකක් ගැහුවා කියලා ලයිසන් කැන්සල් කරා. ලයිසන් කැන්සල් කරලා මාස ගණනක් තිබුණා. මාස ගණනක් තිබුණා පස්සේ ආපහු ලයිසන් දුන්නා. ලයිසන් දෙනකොට ඒ මාධ්‍ය ආයතනයේ හිටපු එක ප්‍රධානියෙක් එක දේශපාලන පක්ෂයක හිටියේ ඒ ලයිසන් එක හම්බෙනකොට එයා වෙන දේශපාලන පක්ෂයකට ගියා. මම මේ ඉතින් එහෙම යන්න උනේ ඇයි කියලා අපිට හොයන්න එනවා. ඉතින් එවැනි තත්ත්වයක් ඇති කරන්න බලය රජයට තියෙනවා. හැබැයි මේ රජයේ කිසිම ආකාරයකින් එවැනි ආකාරي දෙයක් කළත් නැහැ. කරන්නෙත් නැහැ. අපි බලන්නේ මාධ්‍යත් එක්ක කතා කරමින් යන. අපි මේ ඒ හින්දා මම හිතනවා අපේ මාධ්‍ය සම්බන්ධයෙන් හොඳ නරක දෙකම තියෙනවා. හොඳ වැඩි නරක අඩුයි කියලා මම හිතන්නේ. නරක හදන් අපි ඉස්සරහට යමු. ඉතින් මම කියන්නේ ආණ්ඩුව කියන එක මාධ්‍ය කියන්නේ ඕනේ නැහැ. මේ විවාදය සංවාදය අපි තියාගමු කියලා මම ඉල්ලනවා. ශමේන්ද්‍ර මහත්මයා ඔබට. මම හිතනවා මාධ්‍ය ගැන කතා කරලා තීරුමක් නැහැ. පාර්ලිමේන්තුව අසාර්ථක රටක මාධ්‍යයෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මට තේරෙන විදිහට අපිට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් අපි මේක කරනවා. මම හිතන්නේ මේ රටේ වෙනසක් කරන්න ඕන නම් ඒ වෙනස වෙන්න ඕනේ පාර්ලිමේන්තුව තුළ. මම දැන් මට හිතෙන විදිහට මේ පරාජිත මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එන එකයි යම්කිසි පක්ෂයකින් ඡන්දේ දිනලා අනිත් පක්ෂයකට එකතු වෙන එකයි ජනාධිපතිතුමාගේ ජනාධිපති සමාව දෙන්න පුළුවන් බලයයි මේ රටේ පාර්ලිමේන්තුවෙන් මේ රටේ නීති පද්ධතියෙන් අයින් වෙන්න ඕන. අපි මේක තීරුම් ගන්න ඕන. මේ සහරාන්ලගේ ප්‍රශ්නේ වෙච්ච වෙලාවේ අපි වාර්තා කරපු එක දෙයක් තමයි මේ සහරාන් කියන පුද්ගලයා 2015 දී කාත්තං කුඩියට ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන පක්ෂවල වල මඩකල්පු දිස්ත්‍රික්කයේ ඡන්දි ඉල්ලපු සියලු දෙනාම කැඳවලා එයා උපදෙස් දෙනවා මෙන්න මෙහෙමයි මඩකල්පුවේ ඡන්ද කරන්න කියලා. ඒ එකක්. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ හිටපු ඊබ්‍රහීම්ගේ පුත්තු දෙන්න තමයි මරාගෙන මැරෙන ප්‍රහාරයල්ල කරේ. ඒතකොට කුරුණෑගල වෛද්‍යවරයා සාෆි එතුමා එක්සත් ජාතික පක්ෂෙන් කුරුණෑගලෙන් ඡන්දි ඉල්ලුවා. ඩිෂාර්ගේ පක්ෂෙන් මේවා බැලුවම මේ අපි දකින අපි මේ කතා කරන ජනමාධ්‍ය නොයෙකුත් ප්‍රකාශක මේ රට සිංහල බෞද්ධද මේ ඔක්කොම මේ ප්‍රශ්න පැත්තකට ගෙනියලා ඊට එහා ලොකු කතාවක් තියෙනවා. ඊට එහා ලොකු කතාවක් තියෙනවා. ඒ කතාවේදී මේ පාර්ලිමේන්තුවේ බලය අල්ලගන්න එක කොච්චර වැදගත්ද කියලා මේ රටේ මෝඩ ජනතාවට මම සිංහල බෞද්ධ කතෝලික වෙන්නේ නැති මේ අපිට දැන් මේ පේන විදිහට අනිත් මිනිස්සු දන්නවා. ඒ මිනිස්සු ඒ අවශ්‍ය කරන තැන බලය අල්ලා ගැනීමේ ක්‍රියාවලිය දිගටම ඉන්නවා. ඒක හින්දා තමයි අද මේ සැකේට භාජනය වෙන මිනිස්සු මේ සහරන් සමග මේ ඉන්න කණ්ඩායම කියන කණ්ඩායම එදා ඉඳලා තියෙන හිටපු ආණ්ඩුවත් එක්ක රිෂා බදුදීලා හිස්පුල්ලලා මේ මිනිස්සු දිගටම කොහොමද ඉන්නේ? එතකොට හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා වර්තමාන අගමැතිතුමා අපේ ජනාධිපතිතුමා මේ සියලුම නායකයෝ නායකයෝ ලෙස කටයුතු කරලා හිතලා බලන්න ඕනේ මේ 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 එන පිල්ලි කවුද කියලා. ඒ පිල්ලි ජනමාධ්‍යවේදීන් වෙන්න පුළුවන්, තානාපතිවරුන් වෙන්න පුළුවන්, නීතිඥවරුන් වෙන්න පුළුවන්, නොයෙකුත් වර්ගයේ මිනිස්සු වෙන්න පුළුවන්. මේ කාටද කවුරු කාටද වැඩ කරන්න කියන එක හරියට මේ රටේ පක්ෂ තීරුම් ගන්නකම් මේ ප්‍රශ්නේ යනවා. ඒක හින්දා තමයි මම අවසන් වශයෙන් කියන්නේ අපි දකින්නවා යම් කිසි දේවල් වලට පිතා ප්‍රබල ලෙස පෙනී හිටින මිනිස්සු හදිස්සියෙම මොකක් හෝ තනතුරක් ලබා ගන්න කොහේරි යනවා. ඒ තනතුර ලංකාවේ වෙන්න පුළුවන්, ලංකාවේ පිට වෙන්න පුළුවන්. මේක තමයි සෙල්ලම. මේක හරි විදිහට තීරුම් ගත්ත නැත්නම් 2000 මේ අවුරුද්දේ අවසානෙට එන ඡන්දය එක ඡන්දයක් එනවා, එන අවුරුද්දක ඡන්දයක් එනවා. මේ ඡන්ද දෙකේදී මේ රට සම්පූර්ණයෙන්ම මේ මිනිස්සු වෙනස් කරනවා. මම අන්තිම වශයෙන් කියන්නම් මෑතකදී ඇමරිකානු තානාපති නිලධාරියෙක් ජනමාධ්‍යන 5 දිනට කතා කරලා දැනුම් දීමක් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා කියලා මේ ආණ්ඩුව අපිත් එක්ක අස්සම් කරන සියලුම ගිවිසුම් ඉදිරියට එන ඕනෑම ආණ්ඩුවක්
ඒ විදිහටම ක්‍රියාත්මක කරයි කියලා. ඒ පුද්ගලිය පස් දෙනාගේ නමුත් මට කියන්න පුළුවන්. නමුත් මොකද්ද හේතුවකට එක පත්‍රයක විතරයි ඒ වාර්තාපල කරේ ඒ විදිහට දැම්මේ නැහැ. ඉතින් මේවා ගැන කල්පනා කරන්න බලන්න ඕනේ මේ ජනමාධ්‍යයට එහා ගිය ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා කියලා. ඒ ප්‍රශ්නේ කෙලවරයි අවසානයයි පාර්ලිමේන්තුව කියලායි මට නම් තේරෙන්නේ. අපි අලුත් පාර්ලිමේන්තුවේ ස්තුතිය පිරිනමා සිටිනවා නීතිඥ සංගම් ජාතික එකමුතුවේ සභාපති මනෝජ් ගමගේ මහතාට, ඒ වගේම මාධ්‍යවේදී රසික ජයකොඩි මහතාට, මාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතාට, නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාට, දී අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘත්තිකර්තෘ ශමේන්ද්‍ර ෆර්නැන්ඩස් මහතාට. ඉතින් ප්‍රේක්ෂක ඔබට ඕනෑ නම් උපකල්පනයකට එළඹෙන්නට පුළුවන්. එළඹෙන මාසය සම්පූර්ණ ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍යවලට නිවාඩුවක් ලබා දුන්නොත් ඊළඟ මාසය රට කොහොම තියේවිද කියන ඔබට සුවදායි රාත්‍රියක්.